ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ලෝතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වසර 2500කට මුළුල්ලේ උන්වහන්සේ වදාළ වචනය වෙනස් නොකර අද දක්වාම පවත්වාගෙන යනවා. චර්ත වික්‍රේ චාරිකං භෞජනිතාය භෞජන සුඛාය ආදී වශයෙන් 69ක් අමතා තථාගතයන් වහන්සේ මහණෙනි මා විසින් අවබෝධ කරගත්ත මේ ධර්මය දෙවි මිනිසුන් සහිත ලෝක සත්ත්වයාගේ හිතසුව පිණිස ගම් නියංගම් වලට තනි මාර්ගවල වැඩම කරමින් දේශනා කරන්නයි එදා තථාගතයන් වහන්සේ තම ශ්‍රාවකයන්ට පනවා වදාළා. එදා සිට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මහරහතන් වහන්සේලාගේ සිට මුළු මහත් දෙවි මිනිසුන් සහිත ලෝක සත්ත්වයාට ආර්ථේ ධර්මයේ පහදා දෙමින් මේ ලෝක සත්ත්වයා අමා මහ නිවන් දොරේ පමුණුවන්නට කටයුතු කරනු ලැබුවා. උන්වහන්සේ අද මේ ධර්ම දේශනාව සඳහා විශේෂයෙන්ම වැඩම කරවෙන්නට කරුණ කීපයක් තිබෙනවා. දකුණු කොරියාවේ ප්‍රධාන සංඝනායක දේවෝ ශ්‍රී ලංකා රාමාධිපති වරුකාරාම මහ විහාර අධිකාරී ගල්පටීතු අගවන විජිතවංශ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ඇරයුම පරිදි උන්වහන්සේ අද මේ ධර්ම දේශනාව සඳහා වැඩම කරනු ලබන්නේ. විශේෂයෙන් මේ දවසකට පෙර ආතුව දයාබාහක සංචාරක සංවිධානයේ මගින් අපි දඹදිව වන්දනාවේ මියා නායක ආණ්ඩුවෝ මා උන්වහන්සේගේ පියතුමයි. උන්වහන්සේ දඹදිව වැඳ පුදා ගැනීමෙන් අනතුරුව බෝපාල වලදී අසනීප වෙලා දයාබර පියාණන් අර්ණවලිස් රාජපක්ෂ මහතුමා බෝපාල රෝහලේදී අභාවක් ප්‍රාප්ත වුණා මහත් අට වෙනිදා. එතුමාගේ දේහය පිළිබඳ අවධානය කටයුතු සිදු කිරීමෙන් අනතුරුව දෙනසක් ගත වෙන අද දවස එතුමාට පුණ්‍යානුමෝදනා කිරීම පෙරදරි කරගෙන මේ පින්කම විශේෂයෙන්ම අද දවසේ සංවිධානය කරන්න යෙදුණි. අරුණවලි ස්වාජපක්ෂ පියතුමන් වගේම එම්.පී. වේවියා විමාසිකා මාතා මේ දෙපළ හතර හතරකට කරාපු අභාවයෙන් පත්වන එම මාතා සීපත්‍රක පුණ්‍යානුමෝදනා කිරීම මේ පින්කමේ විශේෂතාවයි. ඒ වගේම තවත් සුවිශේෂ අරමුණක් මේ පින්කමට එකතු වෙනවා. වාරුකාරාම මහා විහාරාධිපති වැඩ විසු අපගේ අති ගෞරවනීය කටුකුරුන්දේ මෛත්‍රී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වෙලා මේ ජූනි 26 වෙනිදාට වසරක් සම්පූර්ණ වෙනවා. උන්වහන්සේ සිහිපත් කොට උන්වහන්සේට පුණ්‍ය ආනුමෝදනා කිරීම මේ පින්කමේ තවත් ප්‍රධානතම අරමුණක් වෙනවා. එවගේම විජිතමාන ස්වාමීන් වහන්සේගේ පැගෙත් පැවිදි සහෝදරේ මේ විහාරස්ථානයේ තත්ත ප්‍රශක්තියක් උන අයාග ශ්‍රී ධර්මපුත්ත පිරිවෙන් පරිවෙනාධිපති වැඩවිසු ශාස්ත්‍රපති කඳුරුපිටියේ මුනිදවන් ස්වාමීන් වහන්සේ අපවත් වෙලා ජූනි 18 වෙනිදාට වර්ෂයක් සම්පූර්ණ වෙනවා. උන්වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම මේ විහාරාධිපති වැඩවිසු අග්ගමහා පඬිත මහත්තර මුල්ලේ විභාව නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ඇතුළු කොට විහාරගමී වැඩ සිට අපවත්ී මතාව සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. දකුණු කොරියාවේ තේබු ශ්‍රී ලංකා රාමාධිකාරී එවැගේම රාජකීය පඬිත ශාස්ත්‍රපති මැදපැද්දේ පියනන්ද පඬිත හාමුදුරුවන් වහන්සේගේ දයාබර මෑණියන් වහන්සේ මේ දින කිහිපයකට උඩදී අභාවත් ප්‍රාප්ත වන්න පිළිගන්නවා. දින්ගිරි මැණිකේ මාතා අභාවත් ප්‍රාප්තව හෙට දිනට සත් දිනක් ගත වෙනවා. ඒ දින්ගිරි පියනන්ද ස්වාමීන් වහන්සේගේ දයාබර මෑණියන් වූ දින්ගිරි මැණිකේ මාතා ශ්‍රීපත් කොට ඒ පෞතුමියට පුණ්‍යානුමෝදනා කිරීම මේ පින්කමින් සුවිශේෂ අරමුණක්. එවගේම විහාරස්ථානයේ වැඩ සිටි මහා සංඝරත්නමින් මිය පරලොවේ ඥාතීන්ට සියලුම දායකකාරී පිටුතුන් තමියගේ හැමදෙනාට
සීපත් කොට යමට පුණ්‍යානුමෝදනා කිරීමත් පෙරදරි කරගෙන මේ පින්කම විශේෂයෙන්ම සංවිධානය වෙනවා. ඉන් අද වැඩමකට වදාළ පරම පූජනීය රාජගිරිය අරේණ ස්වාමීන්ද්‍රයන් වහන්සේ විහාරාධිපති මහන්සිය හැටියට එවැගේම කොරියාවේ ප්‍රධාන සංඝනායක විජිතවංශ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇදබැද්දේ පියනන්ද පඬිතුමාන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නය වෙනුවෙනුම් එවැගේම දායක සභාව කුලගණ සමිතිය දහම් පාසල සිද්ධාර්ථ පදනම ආදී වශයෙන් මේ සියලු සමිති සංවිධාන වෙනුවෙන් උන්වහන්සේව ඉතාම ගෞරවයෙන් උත්තම උනුරුවනි ආශිර්වාදයෙන් ප්‍රාර්ථනා කරමින් මේ වෙලාවේ පිළිගත් ලබනවා. උන්වහන්සේ දුක් නිරෝධ සම්පත්තියේ දර ජීවනය ආයුරාරෝග්‍යාදී භාග්‍ය සම්පත්තියෙන් වැඩි දියුණු වෙනවා. කායික මානසික සුවයම ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආජීව අර්ථමක සීලය සමාදම් වීම සඳහා ශබ්ද නගලා නමස්කාරය කියන්න. ආසනවලින් කරුණාකර ආසනවලින් නැගිටලා කියන්න. ශබ්ද නගලා දැන් නමස්කාරය කියන්න. අප්පමාදේන සම්පා
ලෝතුරා බුදුරජාණන් වහන්සේ උතුම් ධර්ම දායාද කියන සූත්‍රයේදී
අපිට දේශනා කරනවා තමන්ගේ ශ්‍රාවකයන් අමතලා මහණෙනි සද්ධර්මයට දායාද වෙලා ජීවත් වෙන්න කියලා. මහණෙනි සීලයට දායාද වෙලා ජීවත් වෙන්න. මහණෙනි සමාධියට ප්‍රඥාවට ඥාන දර්ශනයට විමුක්තියට දායාද වෙලා ජීවත් වෙන්න කියලා. ඔබලා සද්ධර්මයට දායාද නොවි ජීවත් වුණා ගිහි පින්වතුන්ලා ඔබලාට චෝදනා කරાવી නොසලකා හරිනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ සාස්තුන් වහන්සේ හැටියට ශ්‍රාවක අපිට එවැනි අවවාදයන් සිද්ධ කරලා තියෙද්දී ගිහි පින්වතුන්ලා හැටියට පින්වතුන්ලා මෙහි වැඩ සිටින සෑම සාමික වහන්සේ නම මුල් කරගෙන මහා සංඝරත්නය අරමුණු කරගෙන මලින් සුවඳින් ආලෝකයෙන් හේවිසි වලින් පාවඩ වලින් උඩුබියන් වලින් මෙවන් විචිත්‍ර වූ පූජාවන් අපට දක්වද්දී අපි තුල නිහතමානී සතුටක් ඇති වෙන පිණිසුයි. ඒ නිහතමානී සතුට තමයි ඔබලා මහා සංඝරත්නය අරමුණු කරගෙන මෙවන් සුන්දර වූ පූජාවන් පවත්වන්නේ අපි සත් ධර්මයට දායාද වෙලා ජීවත් වන නිසායි කියන කාරණය සිහිපත් වෙන නිසා පිටුයි. ඒ අහිංසක සත්ක හිතේ දරාගෙනයි ඔබලාට මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. පින්වතුනි යහපත් භික්ෂුවක් හැටියට අපිව සමාජගත කරන්න සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමීචිපටිපන්න ගුණයෙන් යුත් භික්ෂුවක් හැටියට අපිව සමාජගත කරන්න මේ ලෝක ධාතුවේ සත්පුරුෂ දෙවියන්ගෙන් සත්පුරුෂ බ්‍රහ්මයන්ගෙන් සත්පුරුෂ මනුස්සයන්ගෙන් වැඳුම් පිඳුම් ලබන තැනට අපිව පත් කරන්න මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ පුණ්‍ය කෙතපවට මහා සංඝරත්නය පත් කරන්නේ පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ කොයි සානම් කැපවීමක් සිදු කළාද? විනය කාරණාවන් 220ක් අධිකරණයන් 7ක් පනවමින් මහා සංඝරත්නය මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කෙතපවට පත් කරන්නේ අප්‍රමාණ කැපවීම ලෝතර බුදුරජාණන් වහන්සේමයි සිද්ධ කරේ පිණිතුනි. ඒ නිසා ශ්‍රාවකයන් ඇහැට අපේ යම් ගුණයක් දැකලා ඔබලා එක මලක් පූජා කළා මල් දහසක් පූජා කළා ඒක මලක් මල් දහසක් තයිති ලෝතර බුදුරජාණන් වහන්සේටමයි පිණිතුනි. ඒ නිසා කල්පනා කරන්න මේ මොහොතේ ඔබ තෙරුවන් කරේ සද්ධාවේ තෙරුවන් කරේ ගරුත්වේ කර්මය කර්මඵල විශ්වාසේ ප්‍රණීත භාවේ සියකින් සකසා පූජා කළා කියන මලින් සුවඳින් ආලෝකේ පාවඩවලින් හේවිසි වලින් ගිලම්පසින් යම් විසිකුරු පූජාවක් ඔබ සිද්ධ කළා කියනවාද ඒ සෑම පූජාවක්ම ලෝතර අමාමේනි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තම සම්මා සම්බුද්ධ ඥානයේ උදෙසා පූජා කරමි පූජා වේවා කියලා සාදු කියන්නේ සාදු සාදු සාදු. පින්වත්නි මේ මොහොතේ මම ධර්ම දේශනාවක් කිරීමට මෙහි බලාපොරොත්තු වෙන්නේ ඔබලාම හොඳේ දීමත් ඔබලා නිරතුරුවම ධර්ම දේශනාවන් ශ්‍රවණය කරනවා. ඒ නිසා භාවනාමය වැඩසටහනක් ඇටියෙද මේ පැයකුරුදු කාලය මම ඉදිරියට අරන් යනවා. මේ භාවනාමය වැඩසටහන තුළදී අනිත්‍යයි කියන වචනය මම ගොඩාක් පාවිච්චි කරනවා. නමුත් ගිහි පින්වතුන්ලා අනිත්‍යයි කියන වචනයට බය වෙන්න එපා. ලෝතර බුදුරජාණන් වහන්සේ මේ අනිත්‍යයි කියන අර්ථය ඔබලාට දේශනා කළේ ඇයි කියන කාරණය මම මේ ධර්ම දේශනාවේ අවසාන කොටසේදී ඔබලාට පැහැදිලි කරලා දෙනවා. ඒ නිසා අනිත්‍ය වඩන්න බය වෙන්න එපා. අනිත්‍ය ධර්මයන් බුදුරජාණන් වහන්සේ ඔබලාට මතක් කළේ ඔබලාගේ මෙලව පරලව සැපේ උදෙසාමයි. ඒ නිසා පින්වතුන්ලා සෑම කෙනෙක්ම
දැස් පියාගෙන මම කිව්වාට පස්සේ ශබ්ද නගලා කියන්නේ මම කය දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ස්වපත් වෙත්වා
දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං අට පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ධම්ම පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං නිරුක්ති පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං පටිපාන පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානං බුද්ධ ඥානං සත්තානං ආසයානුසේ ඥානං බුද්ධ ඥානං යමෙක පාටිහාරියේ ඥානං බුද්ධ ඥානං මහා කරුණා සමාපත්තියා ඥානං බුද්ධ ඥානං සබ්බං යුත ඥානං බුද්ධ ඥානං අනාවරණ ඥානං බුද්ධ ඥානං තී සාමිනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විද්‍යා චරණ නම් වෙන සීක සුගත නම් වෙන සීක ලෝක විදූ නම් වෙන සීක අනුත්තර පුරිස ධම්ම සාරති නම් වෙන සීක සත්තා දේව මනුස්සානම් වෙන සීක භගවානම් වෙන සීක සාමිනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ නම් වෙන සීක සම්මා සම්බුද්ධ නම් වෙන සීක සම්මා සම්බුද්ධ නම් වෙන සීක සාදු කියන්නේ දැන් අපි මෙතන වාඩි වෙලා අපි හැමෝම සියලු සත්වයෝ සුවපත් වේවා කියලා මේ පෙරලනවා. සියලු දෙවියෝ සියලු මිනිස්යෝ සියලු ධර්මයෝ සුවපත් වේවා කියලා මේ පෙරලනවා. අපි මෙතන වාඩි වෙලා මොඩේතරම් සියලු සත්වයෝ සුවපත් වේවා කියලා මේ පෙරුවත් සියලු සත්වයෝ සුවපත් වේද? සියලු සත්වයෝ සුවපත් වෙන්නේ. ඒක හොඳින් තේරුම් ගන්න. අපි මෙතන වාඩි වෙලා සියලු මිනිස්යෝ සුවපත් වේවා කිව්වා කියලා සියලු මිනිස්යෝ සුවපත් වෙන්නේ. අපි මෙතන වාඩි වෙලා සියලු මිනිස්යෝ සුවපත් වේවා කියලා මේක වඩද්දී සියලුම මිනිස්යෝ දක්ෂණං ඒ අය සියලු මිනිස්යෝ සුවපත් වේවා කියලා මේක වඩන්නේ. එහෙමනම් ලෝකේ සුවපත් වේ. නමුත් ඒක කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් ලෞකිකා බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ උතුම් මෛත්‍රී භාවනාවන් පණවන්නේ ලෝකයේ සුවපත් කරන්න නෙමෙයි. හොඳට තේරුම් ගන්න. ලෝකයා උපයෝගී කරගෙන ඔබ සුවපත් භාවයට පත් වෙන්න.
සියලු මනුෂ්‍යයෝ සුවපත් වේවා කියලා කියද්දී මේ මුළු මනුෂ්‍ය ලෝකේ කෝටි ගණන් මනුෂ්‍යෝ සිහියට නගාගෙන තමා සුවපත් භාවයට පත් වූ කෙනෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මය මෛත්‍රියයි කියලා පින්වතුනි. මෛත්‍රියට වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් නැහැ. මොකද මෛත්‍රියට ආනිසංස 11 බුදුරජාණන් වහන්සේ පනවනවා. සුවසේ නින්දයන්ව සුවසේ නැහැරෙනවා නපුරු හිට පේන්නේ නැහැ. දෙවියන්ට මිනිස්සෙන්ට අමනුෂ්‍යෙන්ට ප්‍රිය වෙනවා. වසවිසෙන් හානි වෙන්නේ නැහැ. ශරීරය ප්‍රසන්න වෙනවා. සිහි මුලා නොවි මැරෙනවා. සුගතියේ ඉපදෙනවා. මෛත්‍රී ආනිසංස 11ක් තියෙනවා. ඔබ සිල් සමාදන් වුණාක් සීලේ ආනිසංස 5යි බුදුරජාණන් වහන්සේ පනවන්නේ මොනවද ඒ ආනිසංස 5? සිල් සමාදන් වෙලා සිල් ආරක්ෂා කරන කෙනාගේ ජනප්‍රියභාවය පැති වෙනවා. එයා ඕනම අභියෝගයකට මුහුණ දෙනවා. එයාගේ භවෝග සම්පත් ආරක්ෂා වෙනවා. සිහි මුලා නොවි මැරෙනවා. සුගතියේ ඉපදෙනවා. සීලේ ආනිසංස 5යි පනවන්නේ බුදුරජාණන් වහන්සේ. ඔබලා නිරතුරුව පූජා කරන්නා වූ දානයන්ට බුදුරජාණන් වහන්සේ ආනිසංස 3ක් පනවනවා. මොනවද ඒ? වර්ණය, සැපය, බලය. එහෙමනම් පින්වතුනි මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ පින උදෙසා තියෙන අර්ථවත්ම ධම මේ උතුම් මෛත්‍රියයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් පින්වතුනි අපි මොකද කරන්නේ? අපි නිරතුරුව සිල් සමාදන් වෙනවා, නිරතුරුව දන් පැන් පූජා කරනවා. නමුත් මෛත්‍රිය අපි අමතක කරනවා පින්වතුනි. නිරතුරුව කේන්ති ගන්නවා, නිරතුරුව ගැටෙනවා, නිරතුරුව අනුන් සමග අමනාපකම් ඇති කර ගන්නවා. නමුත් අපි දන් දෙනවා, අපි සිල්පද පන් සමාදන් වෙනවා. නමුත් අපි නිරතුරුව මෛත්‍රී අර්ථය දුර්වල කර ගන්නවා. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරන්නයි. මොනවාද බුදුරජාණන් වහන්සේ දේශනා කරන චතුරාර්ය සත්‍ය? මුලින්ම බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය අපිට මතු කර ගන්නවා. දුක මොකද? බුදුරජාණන් වහන්සේ දුක කියලා කියන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සයන්, ප්‍රියංගෙන් වෙන්වීම, අප්‍රියන්නා එක්වීම, පංච උපාදානස්කන්ධ දුක, දුක්ඛ සත්‍ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් පින්වතුනි මේ දුක්ඛ සත්‍ය අපි තුල තියෙනවද නැද්ද? අපි සෑම කෙනෙක්ම පින්වතුනි ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයන් පංච උපාදානස්කන්ධ දුක තුලයි ජීවත් වෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීමේ පළවෙනි අර්ථය මේ දුක කියන අර්ථය අපි සෑම කෙනෙක් ළඟම තියෙන අපේ නතුරි. ආයිමත් ලෝකේ වටේ හොය හොය ඉන්න ඕනේ නෑ. චතුරාර්ය සත්‍යයේ පළවෙනි ආර්ය සත්‍ය තමා තුළ තියෙනවා. තමා හොඳින් තමා දිස බලන්නේ. දෙවෙනි ආර්ය සත්‍යදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක ඔබ ළඟ තියෙනවා නම් දුකට හේතු දෙකක් නැහැ. දුකට තියෙන්නේ එක හේතුවයි. මොකද්ද? තෘෂ්ණාව. කුමක් කෙරෙහි තෘෂ්ණාවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥානයන් කෙරෙහි අපි ඇති කරගන්නා වූ තෘෂ්ණාවයි දුකට මුල් වෙන්නේ පින්නතුනි. එහෙමනම් දැන් දුක ඔබ ළඟ තියෙනවා. දුක ඔබ ළඟ තියෙනවා නම් අනිවාර්යයෙන්ම දුකට හේතු වෙන්නා වූ තෘෂ්ණාවක් ඔබ ළඟ තියෙනවා. ඒ කියන්නේ දෙවෙනි ආර්ය සත්‍යයක් අපි ළඟ තියෙනවා. ලෝකේ වටේ හොයන්න යන්න ඕනේ නැහැ. දෙවෙනි ආර්ය සත්‍ය තමා තුළ. ධර්මයේ ස්වකාත ගුණයන් මේ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ. තුන්වෙනි ආර්ය සත්‍යදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුකක් ඔබ ළඟ තියෙනවා. දුකට හේතුව තෘෂ්ණාවත් ඔබ ළඟමයි තියෙන්නේ. එහෙමනම් දුක නැති කරන්න මොකක්ද අපි කරන්න ඕනේ? තෘෂ්ණාවයි නැති කරන්න ඕනේ. දුක නැති කරන්න තෘෂ්ණාවයි කවුද නැති කරන්න ඕනේ? තමාමයි. දුක තියෙන්නේ තමා තුළයි. දුකට හේතුව තෘෂ්ණාව තියෙන්නේ තමා තුළයි.
එනිසා දුක නැති කරන්න තෘෂ්ණාව නැති කළ යුත්තේ තමාමයි. තුන්වෙනි ආර්ය සත්‍යයක් ඔබ ළඟ තියෙනවා. හතරවෙනි ආර්ය සත්‍යය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දුක දැන් ඔබ ළඟ තියෙනවා. දුකට හේතුව තෘෂ්ණාවත් ඔබ ළඟ තියෙනවා. දුක නැති කරන්න නම් ඔබමයි තෘෂ්ණාව නැති කරන්න ඕනේ. තෘෂ්ණාව නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා. පින්වතුනි මෙන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් දස පාරමී ධර්මයන් පූර්ණණය කරලා මේ ලෝක ධාතුවට පහළ වෙන්නේ මේ උතුම් අර්ථයන් හතර අපිට දේශනා කරන්න. දේශනා කරලා මෙලව පරලව සැප ලබා දෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෙට මතු කරලා දෙන්නේ. එහෙමනම් ඔබලා කෙරුවන් සරණ ගිය බෞද්ධ පින්වතුන්ලා හැටියට ඔබලාගේ ධර්ම මාර්ගයේ තුල ඔබ ගමන් කරනවා කියන්නේ නිවන් මාර්ගයේ තුල කුසල් මාර්ගයේ තුල ඔබ ගමන් කරනවා කියන්නේ ලෞකික සැපේ ලෝකෝත්තර සැපයන් ඔබ සොයාගෙන යනවා කියන්නේ මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල නිවැරදිව ගමන් කළොත් පමණක්මයි. ඒ නිසා ඔබ දකින්න ඔබ නිරතුරුව සිල් සමාදන් වෙන පිණිස ඔබලා නිරතුරුවම දන් දෙන පිණිස නමුත් පින්වතුනි බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පනවද්දී මුලින් පනවන්නේ ලෞකික ප්‍රඥාවට අදාළ සම්මාදිට්ඨි සම්මා සංකප්පය. සම්මා දිට්ඨි සම්මා සංකප්පයන් පනවලයි බුදුරජාණන් වහන්සේ සීලයට අදාළ මාර්ගාංග තුන පනවන්නේ. ඊටත් පස්සේ සම්මා වායාමයන් පනවන්නේ. නමුත් දැන් බලන්න අපි මාර්ගයේ වඩන අය හැටි හරිද කියලා. බුදුරජාණන් වහන්සේ දෙවෙනි මාර්ගාංගයේ සම්මා සංකප්පයන් පනවනවා. සම්මා සංකප්පයන් කියන්නේ මොකද්ද? අවිහිංසා සංකප්පය, අව්‍යාපාද සංකප්පය, නේකාම සංකප්පය. එහෙමනම් ඔබ වඩන මෛත්‍රී භාවනාව අයිති වෙන්නේ මෙන්න මේ සම්මා සංකප්පයන්ට. අවිහිංසා සංකප්පය, අව්‍යාපාද සංකප්පය, සම්මා සංකප්පයන්ටමයි ඔබ වඩන මෛත්‍රී භාවනාව අයිති වෙන්නේ. එහෙමනම් පින්වතුනි හොඳින් තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ මුලින් පනවන්නේ මෛත්‍රියයි. මුලින් මෛත්‍රිය පනවලා තුන්වෙනි හතරවෙනි පස්වෙනි මාර්ගාංග වලට තමයි සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ කියන සීලයට අදාළ මාර්ගාංග තුන පනවන්නේ. එහෙනම් ඔබ දක්ෂ වෙන්න ඔබ සමාදන් වෙන සීලය, ඔබ ආරක්ෂා කරන සීලය සෑම මොහොතකම සම්මා සංකප්පයන්ගෙන් සම්මා දිට්ඨියේ පෝෂණය වෙන්න ඕනේ. පින්නතුනි සම්මා සංකප්පයන්ගෙන් සම්මා දිට්ඨියෙන් පෝෂණය වෙන්න ඕනේ. එහෙම වුණත් තමයි ඔබේ සීලය සම්මා සතියක් සම්මා සමාධියක් කරලා අරන් යන්නේ. ඒ වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දානීය පණවන්නේ කොතෙන්ද? බුදුරජාණන් වහන්සේ ඔබ නිරතුරුව සංඝයා අනුමුද කරගෙන දන් දෙනවා, නිරතුරුවම අනුන්ට සිල්වතුන්ට උපකාර කරනවා. මේක මේ දානීය කියන අර්ථය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ 6 වෙනි මාර්ගාංගයට. මොකද 6 වෙනි මාර්ගාංගය සම්මා වායාමෝ. සම්මා වායාමෝ කියන්නේ මොකද්ද? කරන්නා වූ කුසල් අපි තව තව ශක්තිමත් කරනවා, නොකළා වූ කුසල් අලුතෙන් කරන්න පටන් ගන්නවා. කළා වූ අකුසල් වලට යන්නේ නැහැ, නොකළා වූ අකුසල් කරන්නේ නැහැ. එහෙමනම් මේ සම්මා වායාමයන්ටයි ඔබ පූජා කරන්නා වූ දානයන් සහ කරන්නා වූ පින්කම් අයිති වෙන්නේ. දැන් අපි මේ මොකද්ද මෙතන කරන්නේ? සම්මා වායාමයක්. මේ සම්මා වායාමය සැබවින්ම සම්මා වායාමයක් බවට පත් වෙන්නේ නම් මේ සම්මා වායාමය මාර්ග උටින් තියෙන මාර්ගාංග පහෙන්ම පෝෂණය වෙන්න ඕනේ. මේ සම්මා වායාමය ආජීව අට්ඨමක සීලෙන් පෝෂණය වෙන්න ඕනේ. මේ සම්මා වායාමය සම්මා සංකප්පයෙන් පෝෂණය වෙන්න ඕනේ, මෛත්‍රියෙන් පෝෂණය වෙන්න ඕනේ, සම්මා දිට්ඨියෙන් පෝෂණය වෙන්න ඕනේ. ඔබ කරන මේ සම්මා වායාමය
සම්මා දිට්ඨියෙන් පෝෂණය නොවුනොත් සම්මා සංකප්පයෙන් පෝෂණය නොවුනොත් සීලේ ශක්තිය නොලැබුණත් මේ සම්මා වායාමය කවදාකවත් සම්මා සතියක් සම්මා සමාධියක් කරා අරන් යන්නේ නැති නිසානේ අද අපේ රටේ බෞද්ධ ජනතාවට මොකද වෙලා තියෙන්නේ සම්මා සමාධිය දුර්වලයි සම්මා සතිය දුර්වලයි ඇයි සම්මා සමාධිය සම්මා සතිය දුර්වල වෙන්නේ අපි කරන පින්කම් අපි පූජා කරන දානියන් අපි රකින්න සීලයන් පින්තුණේ අපි සම්මා සංකප්පයෙන් පෝෂණය කරගන්නේ නැහැ මෛත්‍රියෙන් පෝෂණය කරගන්නේ නැහැ සම්මා දිට්ඨියෙන් පෝෂණය කරගන්නේ නැහැ ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඔබට මේ නිවන් මාර්ගයේ මේ ලෞකික සැප ලබා දෙන මාර්ගයේ නිවැරදිව පුහුණු කරලා සම්මා සතියක් සම්මා සමාධියක් කරා යන්න ඕනේ නම් අනිවාර්යෙන්ම ඔබ පූජා කරන්නා වූ දාණය කරන්නා වූ පින්කම් රකින්නා වූ සීලය පින්තුනි මෛත්‍රියෙන් පෝෂණය කරගන්න සම්මා සංකප්පයෙන් පෝෂණය කරගන්න සම්මා දිට්ඨිය අර්ථයෙන් පෝෂණය කරගන්න ඔබ මෛත්‍රියෙන් ඔබේ සීලය පෝෂණය කරගත්තේ නැත්නම් ඔබේ දාණය පෝෂණය කරගත්තේ නැත්නම් ඔබ නිරයතුව කේන්ති ගන්නවා නම් ඔබ නිරයතුව ගැටෙන සිත් ඇති කර ගන්නවා නම් කවදාකවත් ඔබේ සීලය ඔබේ දාණය සම්මා සතිය සම්මා සමාධිය කරා අරන් යන්නේ නැහැ සම්මා සමාධිය කරා අරන් යන්නේ නැත්නම් විමුතුනේ විදර්ශනා නුවණක් ගැන කතා කරලා තේරුමක් නැහැ ඒ නිසා ඔබ දක්ෂ වෙන්න නිරතුරුව මේ මෛත්‍රී ආර්ය ජීවිතයට ගොනු කරගන්න ලෝකයා මෛත්‍රී වඩනවාද නැද්ද කියන කාරණේ හිතන්න යන්න එපා මේ අපේ මනුස්ස සමාජයට බලවත් ආකාරයෙන් අකුසල් විපාක දෙන සමාජයකයි අපි ජීවත් වෙන්නේ ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඔබේ ආරක්ෂාව ඔබ ඇති කරගන්න ඔබේ ආරක්ෂාව ඔබට ඇති කරන දෙන්න ශ්‍රේෂ්ඨම ආරක්ෂකයා තමයි ආනිසංස 11ක් ඔබට ලබා දෙන මේ මෛත්‍රී භාවනාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ නිසා අවම වශයෙන් රැක නිින්දට යන්න මොහොතකට හෝ පෙර ආතුව සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා දස දිසාවටම ඔබ මෙස්සිත පතුරවලා මේ මෛත්‍රියේ ජීවිතයට එකතු කරගන්න එහෙම නොවුනොත් පින්තුනි අපි කරන්නා වූ සීලය අපි පූජා කරන්නා වූ දානයන් කවදාක්වත් අපිව සම්මා සතියක් සම්මා සමාධියක් කරා අරගෙන යන්නේ නැහැ. නමුත් ලෝකමා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මෛත්‍රී භාවනාව මේ මෛත්‍රිය ඔබේ ජීවිතේ පොල්සම් කරගන්න කියලා. ඔබේ මේ ලේ මස් සම්මැට නහර වලට කිඟා බැස්සා වූ ධර්මයන් බවට මෛත්‍රියපත් කරගන්න කියලා. පින්තුනේ මෛත්‍රී භාවනාව ඔබේ ජීවිතයේ කොටසක් බවට පත් කරගන්න නම් දවසට පැය කාලක් මෛත්‍රිය වැඩලා කරන්න බෑ. දවසට පැය භාගයක් මෛත්‍රී වැඩුවා කියලා මෛත්‍රිය ඔබේ ජීවිතයේ කොටසක් බවට පත් වෙන්නේ නෑ. මොකද අපි කොච්චර මෛත්‍රී වැඩුවත් අපි ගෙදරින් එළියට බහිද්දී ආයිමත් අපි මේ සංකීර්ණ සමාජයටයි වැටෙන්නේ. ආයිමත් ඇලෙන ගැටෙන හිත් ඇති වෙනවා. ආයිමත් කේන්තිය යනවා දේශය ඇති වෙනවා. ඒ නිසා කින්තුනේ පැය කාලක් පැය භාගයක් දවසට වෙන් කරලා මෛත්‍රී වැඩුවා කියන කාරණේ ඔබට කවදාවත් අර්ථයක් ගන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් එයක් ලොකු දෙයක් ඒක හරි ලොකු දෙයක් ඔබ දක්ෂණම් ඒක හරි කරගන්න. නමුත් මෛත්‍රිය ඔබේ ජීවිතේ කොටසක් බවට පත් කර ගන්න ඕනේ නම් මෛත්‍රිය ඔබේ ලේ මස් සම්මැට නහර වලට කිඟා බැස්සා වූ ධමයක් බවට පත් කර ගන්න නම් පින්වත්නි ඔබ දක්ෂ වෙන්න ඔබ තුල සකස් වෙන සෑම සිතුවිල්ලකටම පසු සිත සුවපත් වේවා කියලා හිතන්න. ඔබ දැන් හිත උදේ පාන්දර නැගිටිනවා නැගිටින්න කියලා හිත සකස් වෙනවා ඊළඟ හිත සුවපත් වේවා කියලා හිතන්නේ වතුර එකක් බොන්න කියලා හිත සකස් වෙනවා ඊළඟ හිත සුවපත් වේවා කියලා හිතන්නේ
මූණව ගන්න කියලා හිත සකස් වෙනවා ඊළඟ හිත සුවපත් වේවා කියලා හිතන්නේ. ඔබේ ගෙදර ඉන්න අම්මා තාත්තා ඔබට මතක් වෙනවා ඊළඟ හිත සුවපත් වේවා කියලා හිතන්නේ. ඔබේ තරහකාරී සිහිපත් වෙනවා ඊළඟ හිත සුවපත් වේවා කියලා හිතන්නේ. ගෙදර හදන සුරතල් බල්ල සිහිපත් වෙනවා ඊළඟ හිත සුවපත් වේවා කියලා හිතන්නේ. මේ විදියට පින්වතුන්ලා තමා තුල සකස් වෙන සෑම සිතුවිල්ලකටම පසුසිත සුවපත් වේවා කියලා හිතන්න පුරුදු වෙන්න. මම මෙතන වාඩි වෙලා මට මේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ සිහිපත් වෙද්දී මම ඊළඟ හිත සුවපත් වේවා කියලා හිතනවා. මම මෙතන වාඩි වෙලා මෙතන අඳුන දායක මාත්‍රයේ සිහිපත් වෙද්දී ඊළඟ හිත සුවපත් වේවා කියලා හිතනවා. ඉතුනේ එහෙම වුණාම මොකද වෙන්නේ? ඔබ සකස් කරගන්න සෑම සිතුවිල්ලකටම පසුසිත ඔබ සුවපත් වේවා කියලා හිතන්න පුරුදු වුණා දවසින් භාගයක් ඔබ මෛත්‍රී භාවනාව වැඩුවා වෙනවා. දවසින් භාගයක් ඔබ මෛත්‍රී භාවනාව තුළ හිටියා වෙනවා. දවසින් භාගයක් මෛත්‍රී භාවනාව තුළ හිටියදී මෛත්‍රිය ඔබේ ජීවිතේ කොටසක් බවට පත් වෙනවා. මෛත්‍රිය ඔබේ ලේ මස් සම්මැටනහරවලට කිඳා බැස්සා වූ ධමයක් බවට පත් වෙනවා. පින්වතුනි සුවසේ නිින්දයන්ව සුවසේ ඇහැරෙනවා නපුරු හින පේන්නේ නැහැ. දෙවියන්ට මිනිස්සුන්ට අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා. වස විසෙන් හානි වෙන්නේ නැහැ. ශරීරය ප්‍රසන්න වෙනවා. සිහිමුලා නොවී මැරෙනවා සුගතියේ ඉපදෙනවා. ඔබ කැමති නැද්ද මේ උතුම් ධර්මයන් ජීවිතයට එකතු කරගන්න? මේ උතුම් ධර්මයන් ඔබේ ජීවිතේ කොටසක් බවට පත් කරගන්න. අනුන් මෛත්‍රී වඩනවාද නැද්ද කියලා හොයන්න එපා. ඒක ඔබට අදාළ නැහැ. ඒ නිසා කවුරු මෛත්‍රී වැඩිවේ නැති වුණා ඔබ දක්ෂ වෙන්න. ඔබේ සීලය, ඔබේ දානය ශක්තිමත්භාවයට පත් කරලා සම්මා සමාධියක් කරා ඔබට යන්න ඕනේ නම් පින්වතුනි මෛත්‍රිය මුළු ජීවිතේම කොටසක් බවට පත් කරගන්න. හෙට ඉඳන් ලෑස්ති වෙන්න. සකස් වෙන සෑම සිතුවිල්ලකටම පසුසිත සුවපත් වේවා කියලා පුරුදු වෙන්න ලෑස්ති වෙන්න. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මෛත්‍රී භාවනාව සමත භාවනාවන්ටයි අදාළ වෙන්නේ. විදර්ශනා භාවනාවක් නෙමෙයි. හොඳට ඒක තේරුම් ගන්න. නමුත් අපි විදර්ශනාවට යොමු වෙන්න නම් අපි අනිවාර්යයෙන්ම සමතය තුළ ශක්තිමත් වෙන්න ඕනේ. මෛත්‍රිය ජීවිතයේ කොටසක් බවට පත් කරගන්න ඕනේ. මෛත්‍රිය අපේ ලේ මස් සම්මැට නහරවලට කිඳා බැස්සා වූ ධමයක් බවට පත් කරගන්න ඕනේ. එහෙම කළොත් පමණයි අපිට මේ සමත භාවනාව විදර්ශනාවක් කරා අරන් යන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ මොනතරම් මෛත්‍රී භාවනාව පුහුණු වෙනා මරණාසන්න මොහොතේ සියලු සත්ත්වයෝ සුවපත් වේවා කියලා මෙස්සිතක් ඇති කරගෙන ඔබ ඇස් දෙක පියාගත්තොත් නියතයක්මයි. ඔබ සස්වීක දෙවියෙක්, සස්වීක මනුස්සෙක් වෙනවා පින්නතුනි. නමුත් ඔබ කිනම් සස්වීක මනුස්ස ජීවිතයක්, දිව්‍ය ජීවිතයක් ලැබුවත් ඒ ජීවිතය ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට යටත් ජීවිතයක්මයි. ඔබ මුළු ජීවිත කාලෙම මෛත්‍රිය වඩලා මෛත්‍රිය ඔබේ ජීවිතයේ කොටසක් බවට පත් කරගෙන මෛත්‍රිය ඔබේ ලේ මස් සම් මැටනහන වලට කිඳා බැස්සා වූ ධමයක් බවට පත් කරගෙන මරණාසන්න මොහොතේ සියලු සත්ත්වෝ සුවපත් වේවා කියලා ඔබ ඇස් දෙක පියාගත්තොත් ඔබ සක්‍ර දෙවිය වෙන්න පුළුවන්, රජ කෙනෙක්, සිටු කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ කිනම් සංස්කාරයක් ඔබ ලැබුවා ඒ සෑම සංස්කාරයක්ම ජාති, ජරා, ව්‍යාධි, මරණයක්මයි පින්නතුනි. ඔබ මුළු ජීවිත කාලෙම බුද්ධානුස්සතිය වඩලා මරණාසන්න මොහොතේ ඉතිපිසෝ භගවා අරහං කියලා උතුම් බුදු ගුණයක් සිහියට නගාගෙන ඇස් දෙක පියාගත්තොත් නියතයක්මයි ඔබ සුගතියේ ඉපදෙනවා දිව්‍ය මනුෂ්‍ය ජීවිතයක්. නමුත් ඒ කිනම් ජීවිතයක් ලැබුවත් ඒ ඔබ ලබන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණයක්. එනම් පින්වතුනි අතීත භව ගමනේ
සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් පසු කරගෙන ආවා වූ ගමනක් අපි ඇවිල්ලා තියෙනවා. මේ ආපු සෑම සම්මා සම්බුද්ධ ශාසනයකදීම අපි මේ මොකද්ද කරලා තියෙන්නේ? අපි මොකද්ද කරලා තියෙන්නේ? අපි මෛත්‍රී භාවනාව උපයෝගී කරගෙන බුද්ධානුස්සතිය උපයෝගී කරගෙන අපි ජීවිතේට එකතු කරගෙන තියෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණයන් මෛත්‍රී මෙතුණි. එහෙනම් මොකද මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් අපි ජීවිතේට අරගෙන තියෙන්නේ? ජාති ජරා ව්‍යාධි මරණයන්. මෙතුණි කවදාද අපි මේ ජාති ජරා ව්‍යාධි මරණයන්ගෙන් මිදෙන්නේ? ලෝකුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ ගොඩ ගැසූ මල කඳන් ගොඩ ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා. පින්වතුනි, ගිජ්ජකූට පර්වතයට වඩා විශාල මල කඳන් ගොඩක් සිහියට නගා ගන්න. ඒ මල කඳන් ගොඩේ රූපාවචර අරූපාවචර බ්‍රහ්ම මල කඳන් තියෙනවා, දිව්‍ය මල කඳන් තියෙනවා, මනුෂ්‍ය මල කඳන් තියෙනවා, තිරිසන් මල කඳන් තියෙනවා, ප්‍රේත මල කඳන්, අසුර මල කඳන්, නිරිසත්තු මල කඳන්. මුතුනේ මොකද්ද මේ ගිජ්ජකූට පර්වතයට වඩා විශාල මල කඳන් ගොඩ? ඔබ තනි තනිව සංසාරේ ගොඩ ගැසූ මල කඳන් ගොඩයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මුතුනේ ආමාවුදුර කෙකෙක්ද? ඔබ තනි තනිව ගිජ්ජකූට පර්වතයට වඩා විශාල මල කඳන් ගොඩක් ගොඩ ගහලා තියෙනවා. අපි අදත් මොකද කරන්නේ? අපි අදත් මේ සමත භාවනාවන් වඩලා මරණාසන්න මොහොතේ සමත භාවනා උපාදානය කරගෙන මේ ජීවිතයක් මලකඳක් බවට පත් කරලා අර මහා මලකඳන් ගොඩට එකතු කරලා අපි ආයිමත් භවයේ උපතකට යනවා. මොකටද ආයිමත් මලකඳන් ගොඩ ගහන්නේ? බුදුරජාණන් වහන්සේ ඔබෙන් ප්‍රශ්න කරනවා, කවදාද මේ මහා මලකඳන් ගොඩ ඔබ නිරෝධය කරන්නේ? කවදාද ඔබ නිරෝධය කරන්නේ? දිව්‍යකූට පර්වතයෙන් තරම් මහා මලකඳන් ගොඩ කවදාද ඔබ නිරෝධය කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ඔබෙන් ප්‍රශ්න කරනවා. නමුත් ඒසා දීර්ඝ බව ගමනක් ඔබත් මමත් ඇවිල්ලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමානෝ වැඩ සිටින කාලේ බමුණෙක් හිටියා. මේ බමුණ ටිකක් මාන්නාධික බමුණෙක්, ධනවත් බමුණෙක්. මේ බමුණට අමුතු අදහසක් ඇති වෙනවා. මොකක්ද ඒ අදහස? තමන් මිය ගියාට පස්සේ තමන්ගේ දේහය ආදාහණය භූමදානය කරන්න ඕනේ, කිසිවෙක් වල නොදැමූ තැනකයි කියලා. මොකද දැන් ඔබලා මිය ගියොත් අපි අපවත් වුණා, අපේ සිරුර ගිහිල්ලා ආදානය කරන්නේ භූමදානය කරන්නේ පවුලේ සුසාන භූමියේ. පවුලේ සුසාන භූමිය කියන්නේ දහස් ගානක් මිනිපල්ලක් තැන. නමුත් මේ බමුණ කැමතිුනේ නැහැ තමන්ගේ මලකඳ තවත් කෙනෙක් වල්ලපු තැනක වල්ලන්න. බමුණ තීරණය කරනවා කිසිවෙක් වල නොදැමූ තැනකයි මගේ දේහය මැරුණට පස්සේ වල දාන්න ඕනේ කියලා. බමුණ සේවකයන් අරගෙන කැලේ ඈතින් ඈතට යනවා. කැලේ ඈතින් ඈතට ගිහිල්ලා විශාල ගහක් යට තැනක් තෝරගන්නවා. තෝරගෙන දැන් බමුණ හිතනවා මෙතන නම් කවදාකවත් කිසිම කෙනෙක් වල දාපු තැනක් නෙමෙයි. සේවකයන්ට අනගනවා මෙතන වලහාරන්නේ කියලා හතර දිගෙන සේවකයන් වලහාරනවා. බුදුරජාණන් වහන්සේ මේක දිවසින් දකිනවා. බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට වැඩම කරනවා. වැඩම කරලා අහනවා බමුණ, ඔබ මොනවද මේ කරන්නේ? භාග්‍යවතුන් වහන්සේ, මම මැරුණාට පස්සේ මගේ දේහය වල දාන්න ඕනේ කිසිවෙක් වල නොදැමූ තැනකයි. භාග්‍යවතුන් වහන්සේ මෙතන නම් කිසිම කෙනෙක් වල දාලා නැහැ, ඒ නිසායි මම මෙතන වල හරන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ పూర్వే నివాసానుసితి జ్ఞానేన సమవదినమా. పూర్వే నివాసానుసితి జ్ఞానేన సమవెల్ల బుద్ధజానన్ మహాసి దేశనా కరణమా. బమునే ఒబోయ హారణ హతర రియన కులే సంస
සංසාරයේ ඔබ 11000 වතාවක් මිහිදන් වෙලා තියෙනවා කියලා. පින්වතුනි 11000 වතාවක් මේ මනුනා දෙවියෙක් වෙච්ච වෙලාවේ, මිනිස්සෙක් වෙච්ච වෙලාවේ, තිරිසන් සතෙක් වෙච්ච වෙලාවේ, ගැඩවිලෙක් වෙච්ච වෙලාවේ, භූමියේ කඩියෙක් වෙච්ච වෙලාවේ, කුඹුල්ලෙක් වෙච්ච වෙලාවේ, ප්‍රේතේ, භූතේ, බහිරවේ වෙච්ච වෙලාවේ මේ හතර රියන තුල 11000 වතාවක් මිහිදන් වෙලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වත්නි ඔබ දැස් පියාගන්න, දැස් පියාගෙන ඔබ ඔය වාඩි වෙලා ඉන්න බිම්කඩ සිහියට නගා ගන්න. ඔබ ඔය වාඩි වෙලා ඉන්න බිම්කඩේ අඩි දෙකේ දෙකේ බිම්කඩ තුල සංසාරයේ ඔබ දහස් වතාවක් මිහිදන් වුණා වූ බිම්කඩ, සංසාරයේ ඔබ දහස් වතාවක් මිහිදන් වුණා වූ බිම්කඩ, ඔබ ඔය දෙපා තබාගෙන ඉන්නේ ඔබේම අතීත සුසාන භූමියක් මත, ඔබ ඔය දෙපා තබාගෙන තියෙන්නේ ඔබේම අතීත මිනි අනු මත. මුතුනි අපි කවදාද මේ තරම් විෂම වූ මේ ලෝක ගමන අපි නිරෝධය කරන්නේ කවදද? කවදද 11000 වතාවක් අර බමුණාර වලතුණ මිහිදන් වෙලා තියෙනවා. ඔබ දෙපාගෙන දෙපා තබාගෙන ඉන්න ඔය බිම්කඩ දහස් වතාවක් ඔබ සංසාරයේ මිහිදන් වුණා වූ බිම්කඩ, අපේම සුසාන භූමිය මත, අපේම නිනි අනු මතයි අපි මේ දෙපා තබාගෙන සතුටු වෙන්නේ. පිටුනේ නිසා කවදාද ඔබ මේ සුසාන භූමියෙන් මිදෙන්නේ? කවදාද ඔබ මේ මිනි අනුකඩෙන් මිදෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ඔබලාගෙන් ප්‍රශ්න කරනවා. එමනම් පින්වතුනි ඔබ දක්ෂ වෙන්න, ඔබ මෙතෙක් වඩන්නා වූ සමත භාවනාව විදර්ශනා භාවනාවක් බවට පත් කරගන්න. විදර්ශනා භාවනාවක් බවට පත් කරගන්න ඒ උදෙසා බුදුරජාණන් වහන්සේ කාය, චිත්ත, ධම්ම, වේදනා කියන සතර සතිපට්ඨාන ධර්මයන් දේශනා කළා කියනවා. ඒ නිසා පින්වතුනි ඔබ දැස් පියාගෙන මුළු ජීවිත කාලයේ පුරාමට ඔබ වැඩුව මෛත්‍රී භාවනාවන් සිහියට නගා ගන්න. මුළු ජීවිත කාලයේ පුරාමට ඔබ වැඩුව බුද්ධානුස්සති භාවනාවන් සිහියට නගා ගන්න. සිහියට නගාගෙන ඒ සෑම සමත භාවනාවක්ම විදර්ශනා භාවනාවක් බවට පත් කරගන්න. එතකොට මේ මොහොතේ ඔබට සුන්දර සමාධිමත් හිතක් තියෙනවා. පංච නීවරණේ අතපත් වෙලා කාමච්ඡන්ද වියාපාද තීන මිද්ධ උද්ධච්ච කුකුච්ච විචිකිච්ඡා යටපත් වෙලා එතකොට සති සම්බෝධ්‍යංගයේ මොහොත වෙනවා. චතුරාර්ය සත්‍ය කෙරේ සතිය සීය මොහොත වෙනවා. ධර්ම විද්‍ය බොධ්‍යංගයක්මයි, අනිත්‍ය ධර්මයක්මයි වැඩෙන්නේ, සමත ධර්මයක්මයි වැඩෙන්නේ. නිසාම ඔබ තුල වීර්ය බොධ්‍යංගය වැඩෙනවා, වීර්ය මතුවෙනවා මාර්ගය තුල. අලුත් දෙයක් අහනවා, අලුත් දෙයක් දකිනවා. ඒ නිසාම ඔබ තුල වීර්ය මතුවෙනවා. ඒ නිසාම ප්‍රීතිය පස්සද්ධිය ජීවිතය තුල තියෙනවා. සමාධිය උපේක්ෂාව ඇදීම් ගැටීම් වලින් තොර හිතක් ඔබට මේ මොහොතේ තියෙනවා. ඒ සම්මා සමාධිමත් හිතක්, සම්මා සමාධිමත් හිතක් ඔබට තියෙනවා කියන්නේ සම්මා සමාධිය අයිති වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අටවෙනි මාර්ගාංගෙට. එහෙමනම් මේ මොහොතේ ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත්ව ඔබ තුල වැඩිලායි කියන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඔබ තුල ශක්තිමත්ව මේ මොහොතේ වැඩිලා. ඒ නිසා ඔබට සම්මා සමාධිමත් හිතක් තියෙනවා. ඔය සම්මා සමාධිමත් හිතට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මායාවේ දැස් අන්ධ කළා වූ හිතක් කියලා. හිමතුනි ඔබ මායාවේ දැස් අන්ධ කරලා ඉන්නේ මේ මොහොතේ. මායාවේ දැස් අන්ධ කළා කියන්නේ හිත තුල කාමච්ඡන්දයක් පිටක් නැහැ, තීන මිද්දේ පිටක් නැහැ, විසිරෙන සිතුවිලි නැහැ, ද්වේෂේ නැහැ, සැකේ නැහැ, විචිකිච්ඡාව නැහැ. හිමතුනි මායාවේ දැස් අන්ධ කළා වූ හිතක් දැන් ඔබට තියෙනවා. සති සම්බොජ්ජංගයේ වැඩෙන හිතක්, ධර්ම විදියේ බොජ්ජංගයේ වැඩෙන හිතක්, ධර්මයේ කෙරෙහි වීර්ය බොජ්ජංගයේ වැඩෙන හිතක්, ඇලෙන්නේ ගැටෙන්නේ නැති උපේක්ෂා සාගත හිතක්. පින්වතුනි මේ මායාවේ දැස් අන්ධ කළා වූ හිත උපයෝගී කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
චම්ම වේදනා දැස් පියාගෙන ඔබලා මුළු ජීවිත කාලය පුරාමට වැඩිවා වූ මෛත්‍රී භාවනාවක් සිහියට නගා ගන්න. මුළු ජීවිත කාලය පුරාමට වැඩිවා වූ බුදු ගුණ භාවනාවක් සිහියට නගා ගන්න. සිහියට නගාගෙන උඩින් දකින්න මේ සෑම මෛත්‍රී භාවනාවක්ම බුදු ගුණ භාවනාවක්ම ඔබ තුල වැඩුණේ ඔබේ අධ්‍යාත්මික රූපය මුල් කරගෙනයි. ඔබේ මේ අධ්‍යාත්මික රූපය මුල් කරගෙනයි මෛත්‍රී භාවනාව බුදු ගුණ භාවනාව වැඩුණේ. ඔබේ අධ්‍යාත්මික රූපය කායානුපස්සනාවෙන් දකින්න. කායානුපස්සනාවට අදාළව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබේ රූපය දෙතිස් රූපයක් සතර මහා ධාතුවක් ආයතන හයක් මරණානුස්සතියක් අට්ඨික සංඥාවක් හැටියට දකින්න කියලා. මොහොතක් ඔබේ රූපය දෙතිස් රූපයක් කරලා දකින්න. දැස් පියාගෙන මනසින් ඔබේ රූපය ගලවන්න. මනසින් ඔබේ රූපය දිහන්න. මනසින් ඔබේ රූපය විරුද්ධ කරන්න. දෙතිස් රූප භාවනාවේදී බුදුරජාණන් වහන්සේ උඩ දේශනා කරනවා ඔබේ අධ්‍යාත්මික රූපය කොටස් 32කට ගලවන්න කියලා. ඉන්නතුනේ සම්මා සමාධිමත් ඉදේ උපයෝගී කරගෙන ඔබේ අධ්‍යාත්මික රූපය කොටස් 32කට ගලවන්න. කෙස්, ලොම්, නිය, ග, සම්, මස්, ඇට, නහර. ඉන්නතුනේ ඔබ ඉදිරියේ දැන් කොටස් 32ක් තියෙන්න ඕනේ. ඔබ ඉදිරියේ සරි ඔබේ රූපය ගලවලා ඔබ මනෝමය රූපයකින් මේ කොටස් 32 දිහා බලන්න. ඔබේම රූපයයි මේ ගලවලා තියෙන්නේ. ඔබේම ගලවපු රූපය මනෝමය රූපයකින් මේ කොටස් 32 දිහා බලන්න. ඔබේ කෙස්වද මනසින් අතට ගන්න. කෙස්වද මනසින් අතට අරන් නුවණින් පීඩ පීඩ බලන්න. මේ කෙස් රොද තුල මමය, මගේය, මගේ ආත්මය කියලා දෙයක් තියනවාද? නිත්‍යයි, සැපයි, සුභයි කියලා දෙයක් තියනවාද? නෑ පින්වතුනි, දිරා යන කෙස් පොඩක්, සුදු පැහැයෙන් වෙන කෙස් පොඩක් කවදා හරි දවසක පවුනේ සුසාන භූමියේ පසට මුහු වෙන කෙස් පොඩක්. අපි දවස ගානේ මේක පීරුවක්, දවස ගානේ මේක හේතුවක්, දවස ගානේ මේක සුමුද මිලවුන් නැවතුවා කවදා හරි දවසක පවුලේ සුසාන භූමියේ පසටයි කෙස් පොඩක්. ඊළඟට ඔබේ නියපොතු ටික ගන්න, දත් ටික ගන්න, නුවණින් පීර පීර බලන්න. මේ නියපොතු වල දත් වල මමයේ, මගේ, මගේ ආත්මය කියලා දෙයක් තියෙනවද? නිත්‍යයි, සැපයි, සුභයි කියලා දෙයක් තියෙනවද? නෑ පින්වතුනි, මේක කොච්චර මැද්දක්, මේක කොච්චර පහට ගලා කවදා හරි දවසක පවුලේ සුසාන භූමියේ පසට මුහු වෙන නියපොතු දත් ටික. ඊළඟට ඔබේ මේ සම්මස්සට නහර ගන්න. එකින් එක නුවණින් පීරලා බලන්න. මේ සම්මස් ඇට නහර වල මමය, මගේය, මගේ ආත්මය කියලා දෙයක් තියනවද? නිත්‍යයි, සැපයි, සුභයි කියලා දෙයක් තියනවද? නෑ පින්වතුනි, කුහු වෙලා, නරක් වෙලා, නිල මැස්ස වහලා, පණුව ගහලා පවුලේ සුසාන භූමියේ පසක මුහු වෙන දෙතිස් රූපයක්. ඔබ රූපය කෙරේ තෘෂ්ණාව සිඳු කරනවා. ඔබ දැන් මේ මොකද්ද කළේ? ඔබ මෙතෙක් වැඩුවා වූ මෛත්‍රී භාවනාවන්, බුදු ගුණ භාවනාවන් උපයෝගී කරගෙන කායානුපස්සනාව ඔබ මතු කරගත්තා. ඊළඟට ඔබ වඩපු මෛත්‍රී භාවනාව උපයෝගී කරගෙන චිත්තානුපස්සනාව මතු කරගන්න. දැස් පියාගෙන නුවණින් දකින්න. ඔබ මෛත්‍රී භාවනාව වඩපු වෙලාවේ, බුදු ගුණ භාවනාවන් වඩපු වෙලාවේ මේ සෑම මෛත්‍රී චිත්තයක්ම ඔබ තුල වැඩුණේ ඔබ තුලම සකස් වුණා වූ සිතුවිලි ඇසුරෙන්මයි. පස්සේ හේතුවෙන් සකස් වූ සිතුවිලි මේ එකම සිතක්වත් දැන් ඔබට අයිතිද? මීට පැය භාගයක පෙර ආතු අපි සියලු සත්වයෝ සුවපත් වේවා කියලා මෙත් වැඩුවා. ඒකම සිතක්වත් දැන් ඔබට අයිති නෑ. අපි මොනතරම් ජීවිතේ ඉතිපිසෝ භගවා අරහන් කියන බුදු ගුණ කියලාද? ඒකම සිතක්වත් දැන් අපිට අයිති නෑ. දැස් පියාගෙන මුළු ජීවිත කාලය පුරාවට ඔබ තුල
ගුණ භාවනාව වැඩුණු සෑම සිතුවිල්ලක්ම සිහියට නගාගෙන අනිත්‍යයි කියලා දකින්න ඔබ චිත්තානුපස්සනාව තුළ ජීවත් වුණා වෙනවා. සෑම රාත්‍රියකම නිින්දට යන මොහොතකට පෙර අඳුර මුළු ජීවිතේම පුහුණු කරපු මෛත්‍රී භාවනා බුදුගුණ භාවනා සිහියට නගාගෙන ඒ සෑම සිතුවිල්ලක්ම අනිත්‍යයි කියලා චිත්තානුපස්සනාවෙන් දකිමින් චිත්තානුපස්සනාවෙන් යුතු නිින්දට යන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට ඔබේ මෛත්‍රී බුදුගුණ භාවනාව තුළින් වේදනානුපස්සනාව මතු කරන්න. ඔබ කොහොමද වේදනානුපස්සනාව මතු කරන්නේ? ඔබ මෛත්‍රී භාවනාව බුදුගුණ භාවනාව වඩපු වෙලාවේ කොයිසා සැප වේදනාවන් ඔබ තුළ ඇති වුණාද? ප්‍රීතිය පස්සද්ධිය ඒකම සැප වේදනාවක්වත් දැන් ඔබට අයිතිද නෑ. පින්වතුනි අනිත්‍ය වූ පස්සේ හේතුවෙන් සකස් වෙන අනිත්‍ය වූ විඳින් මුළු ජීවිත කාලය පුරාවට මෛත්‍රියේ නාමයෙන් බුදුගුණ නාමයෙන් ඇති වුණා වූ සෑම සැප වේදනාවක් සිහියට නගාගෙන අනිත්‍යයි කියලා දකින්න ඔබ වේදනානුපස්සනාව තුළ ජීවත් වුණා වෙනවා. මේ මොහොතේ ඔබ පසු වෙන්නේ උපේක්ෂා විඳීමක. මේ උපේක්ෂා විඳීම නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. දැස් පියාගෙන මේ උපේක්ෂා විඳීමට බැඳෙන්න එපා. අනිත්‍යයි කියලා දකින්න ඔබ වේදනානුපස්සනාව තුළ ජීවත් වුණා වෙනවා. ඒ වගේම භාවනාවේ නාමයෙන් ඔබට කොච්චර දුක් වේදනා ඇති වෙන්නේ නැද්ද? හිත විසිරෙන වෙලාවේ, බාහිර ශබ්ද ඇහෙන වෙලාවේ, තනිස්තෙක රිදෙන වෙලාවේ, කොන්ද රිදෙන වෙලාවේ කොච්චරනම් භාවනාවේ නාමයෙන් දුක් වේදනා ඇති වුණාද? ඔබ දුක් වේදනාවට ගැටෙන්න එපා. ඒ සෑම දුක් වේදනාවක්ම සිහියට නගාගෙන ඒ සෑම දුක් වේදනාවක්ම වේදනානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින්න. මුතුනේ සුන්දර ධර්මය භාවනාව වැඩුණත් ඔබ තුන සතර සතිපට්ඨානයේ වැඩෙන්නේ ඔබ දක්ෂ වේතුයි. භාවනාව දුර්වල වුණා දුර්වල භාවනාව තුළින් සතර සතිපට්ඨානය ඔබ කර ගන්න. එනිසා භාවනාවේදී සමත භාවනාවේදී ඔබේ හිත විසිරෙනවා නම් ඉමතුණියේ විසිරෙන සිතර බැඳෙන්න එපා. ඒ විසිරෙන සිත චිත්තානුපස්සනාවෙන් අනිත්‍යය කියලා දකින්න. ඒ විසිරෙන සිත නිසා සකස් වෙන දුක් වේදනාව වේදනානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින්න. සෑම රාත්‍රියකටම නිින්දට යද්දී නිදා ගන්න මොහොතකට පෙර අඳුර මුළු ජීවිත කාලය පුරාවට සමත භාවනාවත් තුළින් වැඩුණ සැප දුක් උපේක්ෂා විඳින් සිහියට නගාගෙන අනිත්‍යයි කියලා දකින්න වේදනානුපස්සනාවෙන් තුල ඔබ නිින්දට යන නිින්දක් බවට ඒ නිින්දපත් වෙනවා. ඊළඟට ඔබේ සමත භාවනාවන් තුළින් ධම්මානුපස්සනාව මතු කරන්නේ. කොහොමද ඔබ ධම්මානුපස්සනාව මතු කරන්නේ? දැස් පියාගෙන නුවණින් දකින්න. මුළු ජීවිත කාලය පුරාවට ඔබ මෛත්‍රී වැඩුවා, බුදුගුණ වැඩුවා, මේ සෑම සමත භාවනාවක්ම වැඩුණේ ඔබේම මේ අධ්‍යාත්මික කාය සංස්කාරයෝ, වචී සංස්කාරයෝ, මනෝ සංස්කාරයන් තුළින්. මේ කාය වචී මනෝ සංස්කාරයෝ නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ධම්මානුපස්සනාව මතු කරගන්න. ඔබ මේ මෛත්‍රී බුදුගුණ භාවනා වඩන වෙලාවේ ඔබ තුල වැඩෙන සත්‍ය බොජ්ජංගයෝ නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඔබට භාවනාව දුර්වල වෙන වෙලාවේ ඔබ තුල වැඩෙන පංච නීවරණය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ධම්මානුපස්සනාව මතු කරගන්න. ඔබ මෛත්‍රී භාවනාව වඩන වෙලාවේ ඔබ තුල ඇති වුණා වූ කුසල් සංස්කාරයෝ, පිනට අදාළ සංස්කාරයෝ නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ධම්මානුපස්සනාව මතු කරගන්න. පින්වතුනි දැන් ඔබ වඩන සමත භාවනාවන් තුළින් ඔබ සතර සතිපට්ඨාන ධර්මයන් මතු කරගත්තා. ඔබේ සමත භාවනාව විදර්ශනා භාවනාවක් බවට පත් කරගත්තා. ඔබ සමත භාවනාව විදර්ශනා භාවනාවක් බවට පත් කරගත්තා නම් මරණාසන්න මොහොතේ
ඔබට සියලු සත්වයෝ සුවපත් වේවා කියලා සිතුවිල්ලක් ඇති වුණා. ඔබේ සිතුවිල්ලේ ආස්වාදයට බැඳෙන්නේ නැහැ. ඒ සිතුවිල්ලට සාදු සාදු කියලා ඔබ නැවත සුගතියේ උපතකට යන්නේ නැහැ. ඔබ සියලු සත්වයෝ සුවපත් වේවා කියලා සකස් වුණා වූ හිත චිත්තානුපස්සනාවේ අනිත්‍යය කියලා දකිනවා. ඔබ විදර්ශනාමේ උපතකට යන්නේ ඔබට ඉතිපිසෝ ගගමං අරහං කියලා බුදු ගුණයක් සිහිපත් වුණාත් ඔබේ බුදු ගුණයට බැඳෙන්නේ නැහැ. ඒ බුදු ගුණය දැනුණා වූ හිත නැත්තම් ඒ බුදු ගුණය නිසා සකස් වුණා වූ සැප වේදනාව චිත්තානුපස්සනාවෙන් වේදනානුපස්සනාවෙන් දකිනවා. ඔබ විදර්ශනාමේ උපතකට යන්නේ නිසා ඔබ දක්ෂ වෙන්නේ මේ ජීවිත කාලය පුරාවට ඔබ වැඩුවා වූ සෑම මෛත්‍රී භාවනාවක්ම බුදු ගුණ භාවනාවක් පිංවතුනේ සතර සටිපට්ඨාන ධර්මයන් තුළ පෝෂණය කරලා මරණාසන්න මොහොතේ පිංවතුනේ බුදු ගුණ භාවනාවන් තුළින් මෛත්‍රී චිත්තයන් තුළින් සතර සටිපට්ඨානය මතු කරගෙන ඔබ ලබන්නා වූ පටිච්ච සමුප්පන්න උපත විදර්ශනාමය උපතක් බවට පත් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සාදු කියන්න. පින්වතුල්ලා දැස් පියාගෙන මම කියන දේ නුවණින් දකින්න කවුරුත් කියන්න එපා. දැස් පියාගෙන නුවණින් දකින්න. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, ඇස නිසා හටගත්තා යම් විඳීමක් වේද එය අනිත්‍යයි. ඇස නිසා හටගත්තා යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි. ඇස නිසා හටගත්තා යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි. ඇස නිසා හටගත්තා යම් විඥානයක් වේද එය අනිත්‍යයි. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, ඇස රූපය විඥානයක් පස්සෙන් හටගන්නා පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි. කන නිසා හටගත්තා වූ යම් විඳීමක් වේද එය අනිත්‍යයි. කන නිසා හටගත්තා වූ යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි. කන නිසා හටගත්තා වූ යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි. කන නිසා හටගත්තා වූ යම් විඥානයක් වේද එය අනිත්‍යයි. කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි, කන ශබ්දය විඥානයක් පස්සේ හටගන්නා වූ පංච උපාදානස්කන්ධය
ආනන්දය අනිත්‍යයි, නාසය අනිත්‍යයි, ගන්ධ සුවඳ අනිත්‍යයි, නාසය නිසා හටගත් තාවෝ යම් විඳීමක් වේද එය අනිත්‍යයි, නාසය නිසා හටගත් තාවෝ යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි, නාසය නිසා හටගත් තාවෝ යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි, නාසය නිසා හටගත් තාවෝ යම් විඥානයක් වේද එය නාසය අනිත්‍යයි, ගන්ධ සුවඳ අනිත්‍යයි, නාසය ගන්ධ සුවඳ විඥානයක් පස්සේ හටගන්නා වූ පංච උපාදානස්කන්ධය දිව අනිත්‍යයි, රසය අනිත්‍යයි, දිව නිසා හටගත් තාවෝ යම් විඳීමක් වේද එය අනිත්‍යයි, දිව නිසා හටගත් තාවෝ යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි, දිව නිසා හටගත් තාවෝ යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි, දිව නිසා හටගත් තාවෝ යම් විඥානයක් වේද එය අනිත්‍යයි, දිව අනිත්‍යයි, රසය අනිත්‍යයි, දිව රසය විඤ්ඤාණයක් පස්සේ හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි, මනස අනිත්‍යයි, සිතුවිලි අනිත්‍යයි, මනස නිසා හටගත් තාවෝ යම් විඳීමක් වේද එය අනිත්‍යයි, මනස නිසා හටගත් තාවෝ යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි, මනස නිසා හටගත් තාවෝ යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි, මනස නිසා හටගත් තාවෝ යම් විඥානයක් වේද එය අනිත්‍යයි, මනස අනිත්‍යයි, සිතුවිලි අනිත්‍යයි, මනස සිතුවිලි
විඤ්ඤාණයක් පස්සේ හට ගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. කය අනිත්‍යයි. පහස අනිත්‍යයි. කය නිසා හටගත් තාව යම් විඳීමක් වේද එය අනිත්‍යයි. කය නිසා හටගත් තාව යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි. කය නිසා හටගත් තාව යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි. කය නිසා හටගත් තාව යම් විඤ්ඤාණයක් වේද එය අනිත්‍යයි. කය අනිත්‍යයි. පහස අනිත්‍යයි. කය පහස විඤ්ඤාණයක් පස්සේ හට ගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. නාම රූප ධර්මයෝ අනිත්‍යයි. නාම රූප ධර්මයෝ අනිත්‍යයි. පින්වතුල්ලා මාත් සමග කියන්න, මාත් සමග ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, නාසය අනිත්‍යයි, ගන්ධ අනිත්‍යයි, දිව අනිත්‍යයි, රස අනිත්‍යයි, මනස අනිත්‍යයි, සිතුවිලි අනිත්‍යයි, කය අනිත්‍යයි, පහස අනිත්‍යයි, ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, නාසය අනිත්‍යයි, ගන්ධ අනිත්‍යයි, දිව අනිත්‍යයි, රස අනිත්‍යයි, මනස අනිත්‍යයි, සිතුවිලි අනිත්‍යයි, කය අනිත්‍යයි, පාස අනිත්‍යයි, නාම රූප ධර්මයෝ අනිත්‍යයි. නාම රූප ධර්මයෝ අනිත්‍යයි කියලා මෙනෙහි කළා. මොනවද මේ නාම රූප ධර්මයන් කියන්නේ? මෙතන රූපය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ අධ්‍යාත්මික රූපය සහ බාහිර රූපයන්ට, මේවාට පස්සේ අපි නිරතුරුව මේ ඇස කන නාසය දිව ශරීරය මනස උපයෝගී කරගෙන බාහිර රූපයන් පස්සේ වෙලා පස්ස වේදනා සංඥා සංකාර විඥානයෝ කියන පංච උපාදාන ස්කන්ධ ලෝකේ සකස් කර ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුල්ලා බැඳුනොත් බැඳෙන්නේ පංච උපාදාන ස්කන්ධයටයි කියලා.
පින්වතුන්ලා නිදහස් වුණොත් නිදහස් වෙන්නේ පංච උපාදානස්කන්ධයෙන්මයි කියලා. පින්වතුනි අපි තාම නිදහස් වෙලා නැහැ. අපි සෑම කෙනෙක්ම මේ රූප වේදනා සංඥා සංකාර විඥාණයට බැඳිලා ජීවත් වෙන්නේ. රූපේ මමයි කියලා ගන්නවා, රූපේ මගේ කියලා ගන්නවා, රූපේ මගේ ආත්මය කියලා ගන්නවා, රූපය තුල මම සිටිනවා, මා තුල රූපය තියෙනවා කියලා ගන්නවා. එතුණි මේ සලායතනයන් ඉපදුනේ නාම රූපයන්ගෙන් කියලා අපි දකින්නේ. මේ නාම රූප ඉපදුනේ විඥාණය නිසා, විඥාණය ඉපදුනේ සංස්කාරය නිසා, සංස්කාරය ඉපදුනේ අවිද්‍යාවෙන් කියලා අපි දකින්නේ නැහැ. ඒ නිසා මේ ඇසත් අයිති අවිද්‍යාව කියලා අපි දකින්නේ නැහැ. මේ කන, මේ නාසය, මේ දිව, මේ ශරීරය, මේ මනස අයිති අවිද්‍යාවට කියලා අපි දකින්නේ නැහැ. ඇසමමේ කියලා ගන්නවා, මගේ කියලා ගන්නවා, මගේ ආත්මය කියලා ගන්නවා. මේ ඇස තුල මා සිටිනවා, මා තුල ඇස තියෙනවා කියලා අරගෙන ඇසේ පස්සේ හේතුවෙන් අපි වේදනා සංඥා සංකාර විඥානෝ මතු කර ගන්නවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෑම රාත්‍රියකම, සෑම දහවලකම, සෑම උදෑසනකම මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නුවණින් දකින්න. වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දකින්න කෙනා වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දකින්න කෙනා අනාගත පංච උපාදානස්කන්ධයට බැඳෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් අපි අනාගත පංච උපාදානස්කන්ධය මගේ කරගෙනයි ජීවත් වෙන්නේ. අනාගත පංච උපාදානස්කන්ධය තුල සතුටින් බැහැගෙනයි ජීවත් වෙන්නේ. ඇයි? වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ, අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ. ඔබ මොහොතක් දැස් පියාගෙන අතීත පංච උපාදානස්කන්ධයට යොමු කරන්නේ. පින්වතුනි ඔබට මතකද, ඔබ ඔබේ අම්මාගේ මව් කුසෙන් ලෝකෙට බිහි වෙච්ච වෙලාවේ අර පුංචි ලදරු රූපය ඔබට මතකද? පින්වතුනි මේ පුංචි ලදරු රූපස්කන්ධය නිට්ටය වුණාද, අනිත්‍ය වුණාද? ඒ අතීත රූපස්කන්ධය අද ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට ලක් වෙලා ඔබට මතකද? පුංචි කාලේ ඔබට තිබ්බ පුංචි ලදරු ඇස් දෙක, ඒ ඇස් දෙකට මොකද වුනේ? ඒ පුංචි ළමා ඇස් දෙක අද ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට ලක් වෙලා අතීත රූපස්කන්ධය අනිත්‍ය වෙලා. ඔබට මතකද අතීතයේ ඔබට තිබ්බ පුංචි කන් දෙක, නාසය, දිව, ශරීරය? මුතුනි මේ අතීත සියලු රූපස්කන්ධය ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට ලක් වෙලා ඔබට මතකද? ඔබේ තරුණ අම්මා, ඔබේ තරුණ තාත්තා, ඒ තරුණ අම්මාගේ, තරුණ තාත්තාගේ අතීත රූපස්කන්ධයට මොකද වුනේ? ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට ලක් වෙලා අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. පින්වතුනි ඔබ මේ පුංචි ඇස් දෙකෙන්, පුංචි කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් කොයිසානම් අතීත වේදනා ස්කන්ධයක් ඔබ වින්දාද? පින්වතුනි අම්මට තුරු වෙලා පුංචි කාලේ ඔබ මේ අම්මට තුරු වෙලා අම්මාගේ පියවරු වලින් කිරි උරාපද්දී ඔබ කොච්චර සැප වේදනා වින්දාද? ඒකම සැප වේදනාවක්වත් දැන් ඔබට අයිතිද? සෑම සැප වේදනාවක්ම අනිත්‍ය වුණා. ඔබ පුංචි කාලේ තොටිල්ල නැලුණ වෙලාවේ, ඔබ සෙල්ලම් බඩු එක සෙල්ලම් කරපු වෙලාවේ, නංගිලා මල්ලිලා එක සෙල්ලම් ගෙවල් හදලා සෙල්ලම් බත්තු එපු වෙලාවේ, ළමා පාසලට, ලදරු පාසලට ගිය වෙලාවේ කොයිසා සුන්දර සැප වේදනාවන් වින්දාද? ඒකම අතීත සැප වේදනාවක්වත් නිත්‍යද? පින්නතුනි අතීත පංච උපාදාන ස්කන්ධයෝ වෙනස් වෙලා ගියා, අනිත්‍ය වෙලා ගියා. නිරතුරුවම සෑම රාත්‍රියකම සිහියක නගා ගන්න මේ අතීත රූපස්කන්ධයේ වේදනා සංස්කාර ස්කන්ධයන්, සංඥා ස්කන්ධයන්, විඥාන ස්කන්ධයන්ගේ අනිත්‍යභාවය සෑම රාත්‍රියකම සිහිපත් කරන්න.
බුදුරජාණන් වහන්සේ කියනවා ඉමුත් ඈතට යන්න කියලා. ඉමුතුනි පටිච්ච සමුප්පන්න භවත්‍රේ මොනසා සුන්දර රූපස්කන්ධයන් ඔබ ලබන්නේ නැද්ද? මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ සක්විති රජ වෙලා ඉපදිනවා කියලා. ඉමුතුනි බුදුරජාණන් වහන්සේ මහපාරේ හරහා යන කඩිකයක් පෙන්නලා ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ආනන්ද මේ කඩිවැලේ ඉන්න සෑම කඩියෙක්ම සංසාරේ සක්විති රජ වෙලා තියෙනවා කියලා. ඉන්නතුනේ කඩියත් සක්විති රජ වෙච්ච සංස්කාර ලෝකෙකයි අපි ජීවත් වෙන්නේ. භූමියක් ගැඩවිලක් සංසාරේ සක්විති රජ කෙනෙක් වෙච්ච මායාකාරී පංච උපාදානස්කන්ධ ලෝකෙකයි අපි ජීවත් වෙන්නේ. නමුපාතීතේ සක්විති රජ වෙච්ච වෙලාවේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන සුන්දර රූපයක් ඔබට ලැබුණා. ඒ රූපස්කන්ධයේ නිට්ටයද අනිත්‍යද වෙනස් වෙලා ගියා. ජාති ජරා ව්‍යාධි මරණයන්ට පත් වුණා. ඔබට ස්ත්‍රී රත්නයක් වෙලා පින්වතුනි දිව්‍ය කන්‍යාවක් මව් කුසට බැහැලා ස්ත්‍රී රත්නය හැටියට ඔබට ලැබෙනවා පංච කල්යාණියක්. ඒ පංච කල්යාණියගේ අතීත රූපස්කන්ධයේ නිට්ටයද අනිත්‍යද ජාති ජරා ව්‍යාධි මරණයන්ට ලක් වුණා. එදා ඔබට එර්ධියෙන් යන අජානීය අස්සෙක් ලැබුණා. එර්ධියෙන් යන ඇටෙක් ලැබුණා. පින්නතුනි මේ සංස්කාරයන්ට මොකද වුනේ? උපස්කන්ධයන්ට මොකද වුනේ? යතීත පංච උපාදානස්කන්ධයෝ මිරිකුවක් වගේ මායාවක් වගේ වෙනස් වෙලා ගියා. අතීතෙට හිතුම් කරන්නේ ළමා වයස තරුණ වයස පිළිබඳ යොමු කරන්නේ. ඒ අතීත පංච උපාදාන ස්කන්ධයෝ මායාවක්සේ වෙනස් වෙලා ගියා. අතීත පංච උපාදාන ස්කන්ධ ලෝකය අනිත්‍යයි කියලා දකින්න, අනිත්‍යයි කියලා දකින්න. ඊළඟට මේ වර්තමාන පංච උපාදාන ස්කන්ධේ නිත්‍ය අනිත්‍යභාවය දකින්න. මේ ඇස නිත්‍යද? ඉන්නතුනි ඔබේ ඇසට හිත යොමු කරන්න. මේ ඇස නිත්‍යද? මේ ඇස අනිත්‍යයි. මේ ඇස ජාති ජරා ව්‍යාධි මරණයන්ට ලක් යටයි. මේ ඇස කවදා හරි දවසක පෞලේ සුසාන භූමියේ පසටයි අයිති වෙන්නේ. මේ වර්තමාන කන නිත්‍යද? මේ නාසය දිව ශරීරය නිත්‍යද? මේ වර්තමාන අධ්‍යාත්මික රූපයේ ඇසුරෙන් සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාරයන්ගේ අනිත්‍යභාවය මුලින් දකින්න. සෑම රාත්‍රියකම සෑම දහවලකම සෑම උදෑසනකම මොහොතක් දැස් පියාගෙන වර්තමාන පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. ඇස් දෙක සිහියට නගාගෙන මේ ඇස් දෙක කවදා හරි දවසක පෞලේ සුසාන භූමියේ පසට මුහු වෙන හැටි නුවණින් දකින්න. මේ කන නාසය දිව ශරීරය සිහියට නගාගෙන මේ සලායතනියෝ අනාගතේ යම් දවසක පෞලේ සුසාන භූමියේ පසට මුහු වෙන හැටි නුවණින් දකින්න. ජාති ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙලා පින්වතුනි ඔබ අතීත පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍ය දකිද්දී ඔබ වර්තමාන පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය දකිද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ අනාගත පංච උපාදාන ස්කන්ධයට බැඳෙන්නේ නැහැ කියලා. අපි මොකද මේ ජීවිතේ ජීවත් වෙනවා කියලා අපි කොරන් කරන්නේ? අනාගත පංච උපාදාන ස්කන්ධයට බැඳෙනවා. අනාගතයේ මට මෙවැනි සුන්දර රූප ලැබේවා, ඒ සුන්දර රූප තුලින් මෙවැනි සුන්දර විදීන් හඳුනා ගැනීම සංස්කාර විඥානියෝ ලැබේවා. අනාගත රූපස්කන්ධයේ සතුටින් ප්‍රාර්ථනා කරනවා. ඇයි අපි අනාගත රූපස්කන්ධයේ සතුටින් ප්‍රාර්ථනා කරන්නේ? ඇයි අපි නැවත මිනිස්සෙක් නැවත දෙවියෙක් නැවත බ්‍රහ්මෙක් වෙන ප්‍රාර්ථනා කරන්නේ? ඉන්නතුනි අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ තවත් ලබන්න සැපයක් ඔබට නැහැ කියලා හොඳින් තේරුම් ගන්න. මේ ලෝක ධාතුවේ තවත් ඔබට ලබන්න සැපයක් නැහැ. මේ ලෝක ධාතුවේ ලබන්න තියෙන සෑම සැපයක්ම ඔබ සංසාරේ ලබලයි තියෙන්නේ.
ඉන්මතුනේ මනුස්සයෙක්ට ලබන්න තියෙන ශ්‍රේෂ්ඨ සැපේ ශක්තිති රජ සැපිය. ඔබ සංසාරයේ දහස් වතාවක් ශක්තිති රජ වෙලා ඉපදිලා තියෙනවා. ඉන්මතුනේ ස්ත්‍රී රත්නයක් පංච කල්යාණයක් ඔබට ලැබෙනවා. එර්ධියෙන් යන ඇටේ එර්ධියෙන් යන අස්සෙක් ඔබට ලැබෙනවා. මහා පොළවයට තියෙන ඕන සම්පතක් නුවණින් දකින්න පුළුවන් පුරෝහිත බමුණෙක් ලැබෙනවා. ඉන්මතුනේ පුතුන් දහසක් ලැබෙනවා. ඔබමළු මේ ලෝකෙම පාලනය කරනවා. මුතුනී එවන් ප්‍රණීත සංස්කාර ඔබ ලැබුවා. එවන් ප්‍රණීත සංස්කාර ලැබුවා නමුත් ඒ සංස්කාර ජාති ජරා වියාදි මරණයන්ට ලක් වුණා. ඒ වගේමයි මෙතන ඉන්න සෑම කෙනෙක්ම සක්‍ර දෙවියන් සුජම් ප්‍රතිය වෙලා දහස් වතාවක් ඉපදුනා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මතුනේ සක්‍ර සැපේ කුමනින් දකින්නේ? මුගලන් මහෞත්තමයාණන් වහන්සේ වරක් තව්තිසාවට වඩිනවා. සක්‍රයා මොනවද කරන්න කියලා බලන්න. තව්තිසාවට වඩින වෙලාවේ සක්‍ර දෙවියෝ තමන්ගේ පිණෙන් මතු කරගත්ත මහා මාලිගාව තුළ කාම සම්පත් විඳිනවා. මුගලන් මහෞත්තමයාණන් වහන්සේ දේශනා කරනවා සක්‍රයාගේ මහා භවන කූටාගාර 700ක් කියනවා කියලා. හිමතුනි කූටාගාර 700ක් කියන්නේ කාමර 700ක්. මේ සෑම කාමරයක දිව්‍ය අප්සරාවන් 7 දෙනෙක්, පංච කල්යාණයන් වඳු දිව්‍ය අප්සරාවන් 7 දෙනෙක් එක කූටාගාරයක ඉන්නවා. කූටාගාර 700ක්, දිව්‍ය අප්සරාවෝ 4900ක්. හිමතුනි සංසාරේ අපි එවන් කාම සම්පත් ලැබුවා. සෑහුණාද? සෑහුණාද? ඔබක් මමත් සෑහුණාද? පින්වතුනි සංසාරයේ ඒ පංච කල්යාණයක් වගේ ස්ත්‍රී රත්නයක් ලැබලත් අපි සෑහුනේ නෑ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන සක්විති රජ කෙනෙක් සැමියා හැටියට ලැබිලත් අපි සෑහුනේ නෑ. පින්වතුනි එර්ධියෙන් යන ඇටෙක් ලැබිලා එර්ධියෙන් යන අස්සෙක් ලැබිලා ඒත් අපි සෑහුනේ නෑ. මහා පොළව යට තියෙන ඕනම සම්පතක් දිවසින් දකින්න පුළුවන් බමුණෙක් ලැබිලා සෑහුනේ නෑ. කූටාගාර 700ක දිව්‍ය විමානයක් ලැබිලා දිව්‍ය අප්සරාවෝ 4900ක් කූටාගාර ජීවත් වෙලා පින්වතුනි සෑහුනේ නෑ. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා එවන් මහා සම්පත් ලැබලා නොසෑහුණා අපි අද මේ gadu ගොඩවල් වලින් සෑහෙයිද? මේ අකඩ ගොඩවල් වලින් සෑහෙයිද? මුතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පංච උපාදානස්කන්ධ වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. මේ අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. ඒ වගේමයි මේ භව ගමනේ ආපු භව ගමනේ මේ ලෝක ධාතුවේ විඳින්න තියෙන සෑම සැපයක් ඔබ විඳා වගේ රජවරු සිටවරු හැමතිවරු නිලමත් කුලමත් දෙදමත් මහේශාක්‍ය බලවත් මේ සියලු සංස්කාරය ඔබ විඳා ඔබටත් මටත් තම විඳින්න සංස්කාරයක් නැහැ. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ ඔබටත් මටත් විඳින්න තව දුකකුත් නැහැ. මුදින් තේරුම් ගන්න විඳින්න දුකක් නැහැ. මේ ලෝක ධාතුවේ තියෙන බරපතලම දුකයි අවීචි මහා නිරය කියන්නේ. අවීචි මහා නිරය තරම් දුකෙන් පිරුණු තැනක් මේ ලෝක ධාතුවේ තුන නැහැ. මේ මොහොතේ දේවදත්ත නිරසතා අජාසත්ත නිරසතා අවීචි මහා නිරයේ දුක් විඳිනවා. පින්වතුනි අපි මිනිස්සුයෝ අපි මේ ආස්වාස ප්‍රාස්වාස කරන්නේ මොනවද? වාතය. අපි වාතය ආස්වාස ප්‍රාස්වාසය කරනවා මනුෂ්‍ය හැටියට. නමුත් මේ අවීචියේ ජීවත් වෙන දේවදත්ත නිසසතා ආස්වාස ප්‍රාස්වාස කරන්නේ වාතය නෙමෙයි, ගින්දර. මේ උදරයෙන් මත්වෙන මහා ගිනි ජාලාව, මේ වඩවල් පුච්චගෙන මේ කට පුච්චගෙන උගුර පුච්චගෙන නාසය පුච්චගෙන කලයක් වගේ ගිනි ජාලාවක් හැටියට ගන්න. ඉන්නතුනේ අපි වාතය ආස්වාස ප්‍රාස්වාස කරද්දී අවීචියේ දුක් විඳින නිසසතා ආස්වාස ප්‍රාස්වාස කරන්නේ ගින්දරයි. ඉන්නතුනේ
මේවන් මහා දුක් කන්දරාවක් මේ ලෝකයේ තුල තියෙනවා. ඒ සෑම දුකක්ම අපි විඳලා තියෙනවා. මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට දැස් පිරාගෙන අතීත පංච උපාදානස්කන්ධයට හිත යොමු කරනවා. ඒ අතීත පංච උපාදානස්කන්ධයට හිත යොමු කරද්දී මම දකිනවා සංසාරේ මම බුදුරජාණන් වහන්සේලාගේ ලේ සොලවලා රහතන් වහන්සේලා ඝාතනය කරලා අම්මා තාත්තා ඝාතනය කරලා සංඝ වේදයන් කරලා කල්ප ගණන් මං අවීචි මහා නිරයේ දුක් විඳලා තියෙනවා. කල්ප ගණන් අවීචි මහා නිරයේ මං දුක් විඳලා තියෙනවා. මම අද මේ වාතය ආස්වාස ප්‍රාස්වාස කරනවා වගේ කල්ප ගණන් මං ගින්දර ආස්වාස ප්‍රාස්වාස කරලා තියෙනවා. මේ කටුක දුක මං විඳලා තියෙනවා සංසාරේ. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ නිරයන් 132ක් ගැන දේශනා කරනවා. නිරයන් 132ක්. හිමතුනි ඔය නිරයන් 132 සෑම බිම් මංගලකම මං සංසාරේ කරක් ගහලා තියෙනවා. අකුසල් වඩලා, ලෝභ දේශ වඩලා, සිල්පද විඳලා, ද්වේෂය වඩලා මේ කල්ප ගණන් මේ නිරයන් 132 මම දුක් විඳලා කියනවා. එමගුණි මම කියනවා ඔබටත් මේ අතීත දුක දකින්න කියලා. ඔබ හිතනවා නම් ඔබ කවදාක්වත් අවීචි මහා නිරේ ඉපදිලා නැහැ කියලා. ඔබ කවදාක්වත් සෝවාන් ඵලයට නම් පත් වෙන්න බෑ. ඔබ හිතනවා නම් ඔබ කවදාක්වත් අර නිරයන් 132 ඉපදිලා නැහැ කියලා. ඔබ කවදාක්වත් සෝවාන් ඵලයට පත් වෙන්න බෑ. ඉනිසා මේ ලෝක ධාතුවේ තියෙන මේ සෑම බියරු දුකක්ම ඔබත් මමත් විඳලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වරක් ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි ඔබලා මේ ආවාවු දීර්ඝ භව ගමනේදී ඔබලා තිරිසන් සත්තු වෙලා ඉපදුන වෙලාවේ මිනිස්සු ඔබලාගේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ ගලාගෙන ගිය රුධිරයද වැඩි මහසાગරයේ ජලයද වැඩි කියලා. එතන හිටියේ සද්ධානුසාරී ධම්මානුසාරී ස්වාමීන් වහන්සේලා. උන්වහන්සේලා උත්තරයක් දුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිළිතුර දෙනවා මහණෙනි ඔබලා මේ ආවාවු දීර්ඝ පටිච්ච සමුප්පන්න භව ගමනේදී ඔබලා තිරිසන් සත්තු වෙලා ඉපදුන වෙලාවේ මිනිස්සු ඔබලාගේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ ගලාගෙන ගිය රුධිරය මහසાગරයේ ජලයට වැඩි කියලා. පින්නතුනි දැස් පියාගෙන අර මහසાગරයේ ජලකඳ සිහියට නගාගන්න. ඒ මහසાગරයේ ජලකඳ එකම රුධිර සාගරයක් කියලා දකින්න. ඒ රුධිර සාගරය කියන්නේ වෙන දෙයක් නෙමෙයි. ඔබත් මමත් තිරිසන් ලෝකවල ඉපදුන වෙලාවේ මිනිස්සු අපේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ ගලාගෙන ගිය රුධිරයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නම් පින්වතුනි මේ ලෝක ධාතුවේ තව විඳින්න දුකක් නැහැ. ඔබත් මමත් මේ ලෝක ධාතුවේ විඳින්න තියෙන සෑම සැපක්ම විඳා සෑම දුකක්ම විඳා එනම් අද අපිට ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? අනේ මේ සෑම දුකක්ම මේ සෑම සැපක්ම අනිත්‍ය වී යන සංස්කාරයක් කියන අවබෝධය ලබන්නයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. සෝමාන් සකෘදාගාමි අනාගාමි අරියත්තේ විදර්ශනා සැපයක් ලබන්නයි. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ ඔබලාගේ විදර්ශනාමේ සැපයන් උදෙසා උසවා තියන මාර්ගය කියන්නේ. පින්වතුනි ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. මේ වර්තමාන පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකින්න. නමුත් අපි මේ මොකද්ද කරන්නේ? අපි මොකද්ද කරන්නේ? මේ ඇස අනිත්‍යයි කියලා අපි දකින්නවද? අපි දකින්න කැමති නෑ. ඇයි බුදුරජාණන් වහන්සේ මේ ඇස අනිත්‍යයි කියලා කියන්නේ? බුදුනි මේ ඇස අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ඇස කවදා හරි ජාති ජරා වියාදි මරණයන්ට ලක් වෙලා මේ ඇස අයිති වෙන්නේ පවුලේ සුසාන භූමියේ පසට. බුදුරජාණන් වහන්සේ ඔබට මුලින්ම කියන්නේ අනේ මේ ඇස කවදා හරි අයිති වෙන්නේ
වෙන්නේ පවුලේ සුසාන භූමියේ පසෙට. කරුණා කරලා මේ ඇසෙන් රූප දැකලා ඒ රූපයන්ට ඇලිලා ගැටිලා අකුසල් කරගන්න එපා. පළවෙනි කාරණය විදර්ශනාවට ඉස්සෙල්ලා අපි මෙතෙන්ට එන්න ඕනේ. මොකොතෙන්ද එන්න ඕනේ? නුවණින් දකින්න. මේ ඇස අයිති අවිද්‍යාවට, මේ ඇස අයිති පංච නීවරණයන්ට, මේ ඇස අයිති ජාති ජරා ව්‍යාධි මරණයන්ට, මේ ඇස අයිති පවුලේ සුසාන භූමියට වාදිස්ථානයකට එන්න. පවුලේ සුසාන භූමියේ පසට අයිති වෙන මේ ඇස නිසා අකුසල් නම් කරගන්නේ නැහැ. මේ ඇස පිනවන්න සිල්පද විඳගන්නේ නැහැ කියන අදිස්ථානට මුලින් එන්න. මේ කන, මේ නාසය, මේ දිව, මේ ශරීරය කවදාහරි අයිති වෙන්නේ කොතෙන්ටද? ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට අයිති වෙලා පවුලේ සුසාන භූමියේ පසතයි. මොකද මේ නුවණින් දකින්න, මේ පංච උපාදානස්කන්ධ ලෝකේ නුවණින් මතු කරලා දකින්න, මේ කන, නාසය, දිව, ශරීරය කවදා හෝ පවුලේ සුසාන භූමියේ පසතයි අයිති වෙන්නේ. පවුලේ සුසාන භූමියේ පසට අයිති වෙන මේ අධ්‍යාත්මික සලායතනයෝ පිනවන්න ගිහිල්ලා අකුසල් කරගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සිල්පද විඳගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ඇස නිසා සතර අපායට වැටෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මම දැස් පියාගෙන දකින්නවා අතීත රූපස්කන්ධයන් සිහියට නගා ගන්නදී ඇස් කෝටි ගානක ඇස් ගොඩක් පින්නතුනේ, කෝටි ගානක ඇස් ගොඩක්. ඒ කෝටි ගානේ ඇස් ගොඩේ බ්‍රහ්ම ඇස් තියෙනවා, දිව්‍ය ඇස් තියෙනවා, මනුෂ්‍ය ඇස් තියෙනවා, තිරිසන් ඇස් තියෙනවා, ප්‍රේත ඇස් තියෙනවා, භූත ඇස් තියෙනවා, අසුර ඇස් තියෙනවා, නිරිසත්ත්ව ඇස් තියෙනවා. ඇස් කෝටි ගානක්. මොකද මේ ඇස් කෝටි ගානක ගොඩ? සංසාරේ මම පටිච්ච සමුප්පන්න ලැබුවා වූ ඇස් කොට පින්වතුනේ, දැස් පියාගෙන නුවණින් දකින්න. මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ කෝටි ගානක ඇස් ගොඩක් ගොඩ ගහලා තියෙනවා, ගොඩ ගහලා තියෙනවා. මං අතීත රූපස්කන්ධයේ නුවණින් මතු කරන්දි මට අර ඇස් කෝටි ගානක ඇස් කොට පේනවා. ඒකම ඇසක්වත් දැම්මට අයිති නෑ. ඒකම ඇසක්වත් දැම්මට අයිති නෑ. ඒ සියලු ඇස් අයිති මේ ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට. නමුත් අපි මොකද කළේ? අපිට ඒ ඇස් අයිති නැති වුණත් ඒ අයිති නැති ඇස නිසා අපි සංස්කාර රැස් කළා. අද අපි මේ මොකද කරන්නේ? මේ මහපොළවේ පසට අයිති වෙන ඇස උපයෝගී කරගෙන පටිච්ච සමුප්පන්නව තවත් ඇසක් උපද්දවා ගන්නවා. මුතුනේ හිතන්නේ මේ පංච උපාදානස්කන්ධ ලෝකේ මායාව මිරිඟුව සතර සතිපට්ඨානයන් තුළින් අනිත්‍ය ධර්මයන් තුළින් විදර්ශනා නුවණ තුළින් මතු කරලා ගන්න. මොකද්ද මේ ජීවත් වෙනවා කියලා කරන්නේ? මේ ජරා, ව්‍යාධි, මරණ වලට අයිති ඇස උපයෝගී කරගෙන පටිච්ච සමුප්පන්න තවත් ඇසකට අදාළ සංස්කාර රැස් කරනවා. මේ ජාති, ජරා, ව්‍යාධි, මරණ වලට අයිති මේ කන, නාසය, දිව, ශරීරය උපයෝගී කරගෙන පටිච්ච සමුප්පන්න තවත් සලායතනයන් අපි උපද්දවා ගන්නවා. පින්වතුනි, කවදද මේක නවත්තන්නේ? හෘද සාක්ෂිය තට්ටු කරලා අහන්න, කවදද මේක නවත්තන්නේ? බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් පහල වුණා. උන්වහන්සේලා මේ සුන්දර ධර්මයන් අපිට කියලා උන්වහන්සේලා ලෝකයෙන් පිරිනිවී ගියා. අතීත රහතන් වහන්සේලා මේ සුන්දර ධර්මයන් අපිට කියලා උන්වහන්සේලා ලෝකයෙන් පිරිනිවී ගියා. ඔබත් මමත් තාමත් මේ මොකද කරන්නේ? අර අතීත පටිච්ච සමුප්පන්න මලකඳන් ගොඩට, ඇස් ගොඩට, කන් ගොඩට නැවත නැවත රූපස්කන්ධය එකතු කරලා භවයේ උපතකට යනවා. පින්වතුනි, නුවණින් දකින්න, නුවණින් දකින්න, මේ ලෝක ධාතුවේ තවත් විඳින්න ඔබට සැපයක් නැහැ. නැති සැප, විඳ සැප නැවත ප්‍රාර්ථනා කරන්න එපා. මොන සැපේකින්වත් අපි සෑහුනේ නැහැ. මේ ලෝක ධාතුවේ විඳින්න දුකක් නැහැ.
නිසා ස්වාමී ලෝක ධාතුවේ නොවින්දා වූ පින්වත්නි නික්ලේශී සැපය මාර්ගඵල සැපයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා පින්වත්ලා නිරතුරුවම මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ අනිත්‍යභාවය නුවණින් දකින්න හැමෝම දැස් පියාගන්න, හැමෝම දැස් පියාගෙන මේ මුළු මනුස්ස ලෝකයේම සිහියට නගා ගන්න. මේ ශ්‍රී ලංකාව, මේ ආසියාව, මේ අප්‍රිකාව, මේ මැද පෙරදිග යුරෝපය බටහිර මේ මුළු මනුස්ස ලෝකයේම සිහියට නගා ගන්න. මේ මනුස්ස ලෝකයේ කොයිසානම් සුන්දර සංස්කාර තියෙනවද? රජවරු ඉන්නවා, සිටුවරු ඉන්නවා, නිලවතුන් ඉන්නවා, බලවතුන් ඉන්නවා, කුලවතුන් ඉන්නවා, මුතුනේ මහේශාක්‍යය ඉන්නවා, දුප්පතුන් ඉන්නවා, අසරණයින් ඉන්නවා, යාචක පින්වතුන් ඉන්නවා. මේ මුළු මනුස්ස ලෝකයේ සෑම සංස්කාරයක්ම සිහියට නගා ගන්න දැස් පියාගෙන මුතුනේ මනුස්ස ලෝකයේ සෑම සංස්කාරයක්ම නුවණින් දකින්න, ඇමරිකාවේ ජනාධිපති නුවණින් දකින්න. ඇමරිකාවේ ජනාධිපති කියන්නේ කවුද? ජාති ජරා ව්‍යාධි මරණය. රුසියාවේ ජනාධිපති ගන්න, ඉන්දියාවේ අගමැති ගන්න, චීනයේ අගමැති ගන්න කවුද මේ? ජාති ජරා ව්‍යාධි මරණය. බ්‍රිතාන්‍ය රජතුමා ගන්න, සෞදි රජතුමා ගන්න කවුද මේ? ජාති ජරා ව්‍යාධි මරණය. මේ ලෝකේ ඉන්න ලොකුම ධන කුවේරය ගන්න කවුද මේ? ජාති ජරා ව්‍යාධි මරණය. මේ මානුෂ ලෝකේ රජවරු ඉන්නවා, සිටුවරු ඉන්නවා, කුලවතුන් ඉන්නවා, බලවතුන් ඉන්නවා, නිලවතුන් ඉන්නවා. මේ සෑම කෙනෙක්ම නිවණින් දකින්න කවුද මේ? ජාති ජරා ව්‍යාධි මරණය. ඉන්නතුනි ජාති ජරා ව්‍යාධි මරණයන්ගෙන් තොර සංස්කාරයක් තියෙනවද? නුවණින් පීරන්න මේ මානුෂ ලෝකේ නුවණින් පීර පීර බලන්න. ජාති ජරා ව්‍යාධි මරණයන්ගෙන් තොර සංස්කාරයක් තියෙනවද කියලා කොහෙවත් නැහැ. රජවරු, සිටුවරු, ධන කුවේරයන්, මැති ඇමතිවරු මේ කොහේ බැලුවත් අපි දකින්නේ ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත් සංස්කාරයක්මයි. නැවත නැවත කොණින් පීරන්නේ මොකද? ඉදිකටු තුඩක තරම් තෘෂ්ණාවක් මනුස්ස ලෝකයේ තුල තිබ්බොත් ඔබේ පටිච්ච සමුප්පන්න විඥාණය මනුෂ්‍ය ලෝකයේ තුල නැවත බැස ගන්නවා. ඉදිකටු තුඩක තරම් තෘෂ්ණාවකට ඉඩ දෙන්න එපා. ඒ ඉදිකටු තුඩක තරම් තෘෂ්ණාව සතර සතිපට්ඨානයෙන් නිරෝධය කරන්න. දැන් ඔබ මුළු මනුෂ්‍ය ලෝකෙම පීර පීර බලනවා. කොතැනකවත් නිත්‍ය වූ සංස්කාරයක් තියනවද? ජාති ජරා ව්‍යාධි මරණයන්ගෙන් තොර සංස්කාරයක් තියනවද? කොතැනකවත් නැහැ. කොතැනකවත් නැහැ. ඉදිකටු තුඩක තරම් තෘෂ්ණාවක් බැස ගන්න කියන්න බෑ. ඉදිකටු තුඩක තරම් තෘෂ්ණාවක් මනුස්ස ලෝකයේ තුල තිබ්බොත් ඔබේ පටිච්ච සමුප්පන්න විඥාණය තුළ බැහැ ගන්නවා. පටිච්ච සමුප්පන්නව ආයමත් මනුස්ස ලෝකයේ සිදින්න සිදින්න තෘෂ්ණාව මනසින් සිදින්න සතර සතිපට්ඨානය උපයෝගී කරගෙන මේ මනුස්ස ලෝකයේ අනිත්‍ය වූ සංස්කාරයන් කෙරේ තෘෂ්ණාවෙන් බැහැර වෙන්න. විමුතුනි දැන් ඔබ කොතනකවත් මනුස්ස ලෝකයේ නිත්‍ය සංස්කාරයක් දකින්නේ නැහැ. මනුස්ස ලෝකයේ නිත්‍ය සංස්කාරයක් නොදකිද්දී මනුස්ස ලෝකයේ සෑම සංස්කාරයක් ඔබ අනිත්‍යයි කියලා දකිද්දී මනුස්ස ලෝකයේ කෙරේ තෘෂ්ණාවෙන් ඔබ බැහැර වෙනවා. මනුස්ස ලෝකයේ කෙරේ තෘෂ්ණාවෙන් ඔබ බැහැර වෙනවා. නැවත ඔබේ පටිච්ච සමුප්පන්න විඥාණය මනුස්ස ලෝකයේ තුල පිහිටන්නේ නැහැ. මනුස්ස ලෝකයේ කෙරේ තෘෂ්ණාවෙන් ඔබ බැහැර වෙනවා පින්නතුනි. මනුස්ස ලෝකයේ කෙරේ තෘෂ්ණාවෙන් ඔබ බැහැර වෙද්දී ඊළඟට ඔබේ හිත පිහිටන්නේ සස්ත්‍රීක දීගතලවල කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තුසිතේ නාමයේ නිර්මාණ රත්නයේ පරිණිත වසවත්තේ කාමතිස්සේ චාතුර්මහරජිකේ මේ නුවණින් පීරන්නේ ඔය ශාස්ත්‍රීය දිව්‍යතල නුවණින් පීර පීර බලන්නේ ඔය ශාස්ත්‍රීය දිව්‍යතල වල කොතනකවත් නිත්‍ය වූ සංස්කාරයක් තියෙනවද කියලා නෑ. පින්නතුනි සක්‍ර දෙවියෝ ගන්න කවුද මේ සක්‍ර දෙවියෝ කියන්නේ? ජ
ජාති ජරා ව්‍යාධි මරණය සුජම්පතිය ගන්න කවුද මේ සුජම්පතිය කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණය සතරවරන් දෙවියන් විස්සම් දෙවියන් මාතරී දෙවියන් ගන්න කවුද මේ ජාති ජරා ව්‍යාධි මරණය කෝටි ගණන් මහේෂාක්‍ය දෙවිවරු රුමණින් ගන්න බලන්න මේ දිව්‍ය ලෝකේ කොතනකවත් නිත්‍ය වූ සංස්කාරයක් තියෙනවද චුත නොවන සංස්කාරයක් තියෙනවද ජාති ජරා ව්‍යාධි මරණයට පත් නොවන සංස්කාරයක් තියෙනවද කොතනකවත් නැහැ ශාස්ත්‍රීය දීර්ඝ කාලවල සෑම සංස්කාරයක්ම වෙනස් අනිත්‍ය වෙලා යනවා මුතුනි ඉදිකඩු තුඩක තරම් තෘෂ්ණාවක් තියෙන දෙන්න එපා ඉදිකඩු තුඩක තරම් තෘෂ්ණාවක් දිව්‍ය ලෝක කෙරෙහි තිබ්බොත් ඔබේ පටිච්ච සමුප්පන්න විඥාණය එතන පටිච්ච සමුප්පන්නව බැස ගන්නවා ඒ නිසා ඉදිකඩු තුඩක තරම් ඕ තෘෂ්ණාවක් තියෙන දෙන්න එපා සතර සතිපට්ඨානයෙන් ඒ තෘෂ්ණාව උච්චල දාන්න නිවල දාන්න ඉන්නතුනේ නැවත නැවත නුවණින් පිළිගන්න බලන්න ඔය කිසිම ශාස්ත්‍රීය දිව්‍ය තලයක පින්වතුනේ නිත්‍ය වූ සංස්කාරයක් තියනවාද කියලා ඔබ නුවණින් දකිනවා සක්‍ර දෙවියන්ගේ පටන් මෙහෙකාර දෙවියන් දක්වා සියලුම සංස්කාරයෝ අනිත්‍යයි කියලා ඉන්නතුනේ ඔබ දිව්‍ය තලකේ කුෂ්ණාව නිරෝධය කරනවා දැන් ඔබ මනුෂ්‍ය ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කළා. දෙවියන් ඔබ ශාස්ත්‍රීය දිව්‍යතල හය කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කළා. ආයිමත් ඔබේ හිත දිව්‍යතලයක පිහිටන්නේ සත්‍යයන් කෙරෙහි තුනක් ඔබ දකින්නේ අනිත්‍යයි කියලා. සත්‍යයන් කෙරෙහි දැනුමක් ඒ හිත ඔබ චිත්තානුපස්සනාවෙන් දකිනවා. දිව්‍යසප සිහිපත් වුණොත් වේදනානුපස්සනාවෙන් දකිනවා. ඉන්නතුනිය ඔබ තුන නැවත දැන් මනුස්ස ලෝකයේ කෙරෙහි දිව්‍ය ලෝකයේ කෙරෙහි කුෂ්ණාවක් සකස් වෙන්නේ නැහැ. මනුස්ස ලෝකයේ කෙරෙහි ශාස්ත්‍රීය දිව්‍ය තල කෙරෙහි කුෂ්ණාව පහවෙද්දී විමතුනි කාම ලෝකයේ කෙරෙහි කුෂ්ණාවෙන් ඔබ බැහැර වෙනවා. කාම ලෝකයේ කෙරෙහි කුෂ්ණාවෙන් බැහැර වෙනවා. කාම ලෝකයේ කෙරෙහි කුෂ්ණාවෙන් බැහැර වෙද්දී බුදුරජාණන් වහන්සේ ඔබට සහතිකයක් දෙනවා. ඔබේ හිත පිහිටන්නේ කාම රාග පටිද නිරෝධය කළා වූ අනාගාමි උපතයි කියලා. මුතුනේ සුන්දර ධර්මයක්. මෙවන් සුන්දර ධර්මයක් මෙවන් සුන්දර ධමයක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් හැර මේ ලෝක ධාතුවට වෙන කවුරුත් දේශනා කරන්නේ නැහැ. පින්වතුනි මේ සුන්දර නිමේෂේ මේ සම්මා සමාධිමත් හිතක් ඇති කරගත්ත ඔබ මායාවේ දැස් අන්ධ කරපු මොහොතේ ඔබ මොකද කළේ? පින්වතුනි තාවකාලිකව මනුෂ්‍ය ලෝකයේ කෙරෙහි කුෂ්ණාව සිඳා දිව්‍ය තල කෙරෙහි කුෂ්ණාව සිඳා කාම ලෝකයේ කෙරෙහි කුෂ්ණාව සිඳලා කාම රාග පටිගයන් නිරෝධය කළා වූ අනාගාමි බ්‍රහ්ම සැනසිල්ල මොහොතක් ඔබ ජීවිතයට ලැබුවා. ඉන්නතුනි අනාගාම අනාගාමි කාම රාග පටිගයන් නිරෝධය කළ අනාගාමි බ්‍රහ්ම සැපය ඒ නික්ලේශී සැපය මොහොතක් තාවකාලිකව ළඟට ඔබට ලබන්න පුළුවන් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ විතරයි. ඉන්නතුනි ශාසනයේ අර්ථය දකින්න මේ ශාසනයේ වටිනාකම දකින්න මේ ධර්මයේ සංකාන්තයි මේ ධර්මයේ සම්දික්කයි මේ මොහොතේ දකින්න පුළුවා මේ මොහොතේ ඔබ තාවකාලිකව දකිනවා මේ තාවකාලිකව දකින ධර්මය අවබෝධයක් බවට ඉදිරියේදී පත් කරගනු යුත්තේ ඉන්සා නිරතුරුවම දැස් පියාගෙන මේ මනුස්ස ලෝකයේ සෑම සංස්කාරයකම අනිත්‍යභාවය දකින්න රජවරු හිටියා සිටුවරු හිටියා නිලවන් කුලවන් තෙදවන් බලවතුන් හිටියා සංස්කාරයන්ට බැඳෙන්න එපා. ඔය සෑම සංස්කාරයක්ම ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටයි. සක්‍ර දෙවියන් සුජම්පතිය මේ සුන්දර සංස්කාරයන්ට බැඳෙන්න එපා. මේ සියලු සංස්කාරයෝ ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටයි. පින්වතුනි සබලන්නේ මේ සුන්දර ධම ජීවිතයට ගන්න තාවකාලිකව
එකම ශාස්තුන් වහන්සේ ලෝකුරා බුදුරජාණන් වහන්සේ මයි පිනතුනේ. එවන් උත්තරීතර බුදුරජාණන් වහන්සේ නම මේ ලෝක ධාතුවට බිහිවෙන වෙලාවේ පිනතුනේ අර මහා මායා විසවගේ මව් කුසේ මේ සුන්දර සිතුමක් කුමාරයා ලෝකෙට බෝධිසත්වයේ ලෝකෙට බිහිවෙන වෙලාවේ සතරවරම් දෙවියන් ඒ පුංචි කුමාරයා දෝතට ගත්තා කියන කාරණය මට නම් සැකයක් නෑ. ඒ සතරවරම් දෙවියන්නේ පුංචි කුමාරයා දෝතට ගනිද්දී ස්වභාව ධර්මය විසින් පින්වතුනි සිසිල් පෙන් වැස්සක් උණු පෙන් වැස්සක් වැහැලා ඒ පුංචි කුමාරයා දෝවණය කළා කියන කාරණය ගැන මට නම් සැකයක් නෑ. ඒ කුමාරයා පියවර මහ පොළව මත පියවර තබලා පියවර හතක් ලැබුවා කියන කාරණය මට නම් සැකයක් නෑ. ඒ තවම තවම පියවරක් පාසා රත් නෙළුම් මල් මහ පොළවෙන් පහළ වුණා කියන කාරණය මට නම් සැකයක් නෑ. ඉන්නතුනි මෙවන් උත්තරීතර දහමක් දේශනා කරන්නේ මෙවන් උත්තරීතර අවබෝධයක් ලබන්නේ දැස් පියාගෙන මොහොතකින් මනුස්ස ලෝකයේ කෙරෙහි කුෂ්ණාව නිරෝධය කරලා දිව්‍ය තල කෙරෙහි කුෂ්ණාව తాවකාලිකව නිරෝධය කරලා తాවකාලික අනාගාමි බ්‍රහ්ම සැපය ලබන්න තරම් මේ උත්තරීතර දහමක් දේශනා කරන ශාස්තුන් වහන්සේ නමකගේ අතීත පිළිපිළිබඳ මට ප්‍රශ්නයක් නැහැ. ඔබ සැකයක් ඇති කරගන්නත් එපා. බුදුරජාණන් වහන්සේ මේ ලැබූ උත්තරීතර තත්වයන් නොවෙන්න පින්වතුනි මෙවන් උතුම් ධර්මයක් අපිට ලැබෙන්නේ නැහැ. සමේ ධර්ම තුල ඉන්න මේ ධර්ම සම්දිප්තිකයි මේ ජීවිතයේ ඔබට දකින්න පුළුවන්. මේ ධර්ම ඒහිමස්සිකයි තමතුලින් දකින්න පුළුවන්. මේ ධර්ම ඕපනයිකයි වැඩිම තුලින් දකින්න පුළුවන්. මේ ධර්ම පච්චත්තං වේදම්මෝ පිරිමියෙක් වුණත් කාන්තාවක් වුණත් උගත් වුණත් නූගත් වුණත් දුප්පත් වුණත් පොහොසත් වුණත් කුලවත් වුණත් කුලහීන වුණත් ඔබ තෙරුවන් කෙරේ සද්ධාව තුල ඉන්නවා නම් ඔබට මේ ධම උරුමයි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න සෑම රාත්‍රියකම දහවලකම උදෑසනකම මොහොතක් හෝ වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මුලින් දකින්න අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නුවණින් දකින්න දකිමින් අනාගත පංච උපාදානස්කන්ධයේ කෙරෙහි තෘෂ්ණාව පහ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාර්ථකව. පින්වතුනි දැන් අපි මුළු ජීවිත කාලය පුරාවට මොකද මේ කරන්නේ? සම්මා සම්බුද්ධ ශාසනයට උපදිලා සම්මා සම්බුද්ධ ශාසනයේ විපදීම මොනසා දුර්ලභ දෙයක්ද කියලා බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ තියෙන පළවෙනි දුර්ලභ ආර්ථය බුදුරජාණන් වහන්සේ නමකගේ 15 වෙනි කියලා. මේ ලෝක ධාතුවේ තියෙන දෙවෙනි දුර්ලභ ආර්ථය බුදුරජාණන් වහන්සේ නමක් 15 වෙනා මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අහන්න ලැබීමයි කියලා. පින්වතුනි බලන්න ඔබ මම මේ ලෝක ධාතුවේ තියෙන දුර්ලභම අර්ථයන් දෙක දෝතින් දරාගෙනයි මේ උත්තර ලබලා තියෙන්නේ. දෝතින් දරාගෙන ඔබේ පුණ්‍යවන්තභාවය ඔබ මතු කරගන්න. මේ පුණ්‍යවන්තභාවය දෙවියෙක් බ්‍රහ්මෙක් දුන්න දෙයක් නෙමෙයි. ඔබ පටිච්ච සමුප්පන්නව පෙර ජීවිතවල සම්මා සම්බුද්ධ ශාසනයක ඉපදිලා මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩලා තෘෂ්ණාවෙන් ඇති කරගත්ත උපාදානය නිසායි ඔබ බෞද්ධ අම්මා කෙනෙක් බෞද්ධ තාත්තා කෙනෙක්ට යම් දාම ඉපදුනේ. මේ ශ්‍රේෂ්ඨ උපත සිහියට නගා ගන්න. මේ ශ්‍රේෂ්ඨ උපතේ තුල පමණයි ඉපදුනේ මේ මහා දුක්ඛඟ නිරෝධය කිරීමේ ශක්තිය ඔබ දෝතින් දරාගෙනයි මේ ඉපදුනේ. ඊට අදාළ සුදුසුකම් දරාගෙනයි ඔබ ඉපදිලා තියෙන්නේ. නමුත් අපි මොකද කරන්නේ? තාම අපි සම්මා සම්බුද්ධ ශාසනයේ අරටුවට අත දෙන්නේ
තාම සම්මා සම්බුද්ධ ශාසනය අරටුවට අගතිබ්බද? තට්ටු කරන්න හද සාක්ෂියට සුන්දර රාත්‍රියක් පංච නීවරණය යටපත් වුණේ සප්ත පොජ්ජංග වැඩෙන්නේ ප්‍රීතිය පස්සක්තිය හිත තුළ තියෙන ඇලීම් ගැටීම් නැති සුන්දර රාත්‍රියක්. මේ සුන්දර රාත්‍රියේ හද සාක්ෂියට තට්ටු කරලා අහන්න ඔබ සම්මා සම්බුද්ධ ශාසනයේ අරටුවට අත තිබ්බද කියලා. මොකද සම්මා සම්බුද්ධ ශාසනයේ අරටුව සම්මා සම්බුද්ධ ශාසනයේ අරටුව විදර්ශනා ප්‍රඥාවයි පිටුනේ. මේ ඥාන දර්ශනයන් විමුක්තියයි. සම්මා සම්බුද්ධ ශාසනයේ අරටුව අපි මේ මොකද කරන්නේ? අපි මොකද කරන්නේ? අරටුව මගහරිනවා. අපි තාම ජීවිතයට එකතු කරගන්නේ කොළ අතු රිකිලි මල් පොතු උත්‍රායික තුරගන්නේ. සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂදානම් ගෙවිලා තියෙනවා. ඔබත් මමත් ගීජ්ජකූට පර්වතයට වඩා මල හදන් ගොඩ ගහලා තියෙනවා. ඔබ මේ දෙපා තබාගෙන ඉන්නේ ඔබේම සුසාන භූමිය මත. ඔබ ඔය දෙපා තබාගෙන තියෙන ඔබේම මිනි අලු මත. තාමත් අපි සම්මා සම්බුද්ධ ශාසනයේ අරටුවට අද තිබෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවත් වෙන පින්වතෙක් ඉන්නවා. එයා පින්කම් කරලා ප්‍රාර්ථනා කරන්නේ මෙලවදී ලබමින් කියලා. මොනවාද එයා පින්කම් කරලා ප්‍රාර්ථනා කරන්නේ? මට මේ ජීවිතේ නිදුක් නිරෝගී සුවපත් මාමේ ලැබේවා. මගේ රැකී රක්ෂා ව්‍යාපාර දියුණු වේවා. මෙලවදී ලබමින් කියලා බලාපොරොත්තු වෙමින් පින්කම් කරනවා. ඉන්නතුනි මෙලවදී මොකක් ලැබුවත් ඒ ලබන දේ ජාති ජරා ව්‍යාධි මරණයක් නේද? නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මෙලවදී ලබමි කියලා බලාපොරොත්තු වෙන ඔබ පින්කම් කළොත් ඒ දේ ලැබෙයි. නමුත් මේ මොන දේ ලැබුණා ලැබෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණයක්. නිසා ඒ පින්කම මහත්ඵල මහානිසංස නැහැ. තව කෙනෙක් ඉන්නවා එයා මේ සම්මා සම්බුද්ධ ශාසනය උපයෝගී කරගෙන පින්කම් කරලා මොකද්ද ප්‍රාර්ථනා කරන්නේ? පරලොවදී ලබමි කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත මේ පරලොවදී මොන දේ ලැබුණත් සක්‍ර දෙවිය වෙලා ඉපදුණත් සුජම්පතිය වෙලා ඉපදුණත් ඒ ඉපදිලා තියෙන ජාති ජරා ව්‍යාධි මරණයන් ඒ නිසා මේ පින්කම් මහත්ඵල මහානිසංස නැහැ. තානිසංස සහිතයි. පින්කම් කරලා මරණාසන්න මොහොතේ ඒ පින උපාදානය කරන් මැරුණොත් නියතයක්මයි ඔබ දෙවියෙක් වෙනවා මිනිසෙක් වෙනවා ඒක හරි. නමුත් ලබන දිව්‍ය මිනිස් ජීවිතයේ ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටයි පින්නතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් අපි තාම මහත්ඵල මහානිසංස පින්කම ජීවිතයට එකතු කරගෙන නැහැ. අපි මේ එකතු කරගන්නේ අනිත්‍ය වූ සංස්කාර ගොඩක්. අනිත්‍ය වූ දිව්‍ය ලෝක, අනිත්‍ය වූ මනුෂ්‍ය ලෝක. අපි මේ ප්‍රාර්ථනා කරන්නේ ජාති ජරා ව්‍යාධි මරණය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහත්ඵල මහානිසංස පින්කමක් කියනවා. මොකද මේ මහත්ඵල මහානිසංස පින්කම? සිතේ අලංකාරයේ උදෙසා සිතට පරිස්කාරයක් උදෙසා කරගන්නා වූ පින්කමයි. සිතේ අලංකාරය උදෙසා සිතට පරිස්කාරයක් උදෙසා කරගන්නා වූ පින්කමයි මහත්ඵල මහානිසංස පින්කම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මොන සිතටද පින්නතුනි? මෙතෙක් ඔබ තුල වැඩුණා වූ යම් සමත විදර්ශනා සිතක් වේද? මේ මොහොතේ ඔබ තුල ශක්තිමත් වෙන්නා වූ යම් සමත විදර්ශනා සිතක් වේද? ඒ සමත විදර්ශනා සිතේ ශක්තිය උදෙසා කරගන්නා වූ පින්කමයි මහත්ඵල මහානිසංස පින්කම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. පින්වතුනි මේ සුන්දර රාත්‍රියේදී පංච නීවරණ යටපත් වෙලා සප්ත බොජ්ජංගියෝ වැඩෙන මායාවේ දැස් අන්ධ කර විදර්ශනාවේ දැස් විවෘත කර මේ සුන්දර රාත්‍රියේදී ඔබ මුළු ජීවිත කාලය පුරාමඩ කරගත්තා වූ පින්කම් සිහියක නගා ගන්න. දානමය පින්කම්, සීලමය පින්කම්, කඨින පින්කම්, බෝධි පූජා පින්කම්, පිරිත් පින්කම්, ධම්ම දේශනා පින්කම්,
සියයට නගාගෙන මේ සුන්දර රාත්‍රියේ ඒ සෑම පින්කමක්ම පින්වතුනේ මහත්ඵල මහානිසංස පින්කම් බවට පත් කරගන්න. ඒක නිසා බුදුරජාණන් වහන්සේ කාය චිත්ත ධම්ම වේදනා කියන සතර සතිපට්ඨානයෝ දේශනා කරනවා. පින්වතුනි ඔබ සම්මා සමාධිමත් හිතක් තුලයි මේ ඉන්නේ. පංච නිවන යටපත් වුණා වූ හිතක් තුලයි විදර්ශනාවට ඇරුණා වූ දැස් තුලයි ඔබ මේ මොහොතේ ඉන්නේ. ඔබේ පංච නිවන යටපත් වුණා වූ හිතෙන් පින්වතුනි සතර සතිපට්ඨානයෝ මතු කරන්නේ හැමෝම දැස් පියාගන්නේ දැස් පියාගෙන මුළු ජීවිත කාලය පුරාවට කරපු සෑම පින්කමක්ම සිහියට නගා ගන්න. ලෝතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මල් පත්තියක් කඩලා පූජා කළා නම් ඒ පින්කම සිහියට නගා ගන්න. පුංචියෝ දෙයක් පූජා කළා නම් එයත් සිහියට නගා ගන්න. පින්වතුනි දැස් පියාගෙන ඔබ කළා වූ සෑම පින්කමක්ම මුලින්ම කායානුපස්සනාව තුළ විසිරුවන්නේ. කායානුපස්සනාව තුළ දැස් පියාගෙන නුවණින් දකින්න ඔබ මේ සෑම පින්කමක්ම සිද්ධ කළේ ලෞතර බුදුරජාණන් වහන්සේ මුල් කරගෙනයි. ලෞතර බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ශාස්ත්‍රූපාවිය මුල් කරගෙනයි දැස් පියාගෙන නුවණින් දකින්න ජීවමාන බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන සම්මා සම්බුද්ධ රූපයේ සිහිය නගා ගන්න. ඒ සුන්දර සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකේ පූජනීය අනුගොඩා පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් උනා කිමුණින් දකින්න. සාරා සංක කල්ප ලක්ෂ ගානක දස පාරමී පුණ්‍ය ශක්තිය ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෝ පිරිනිවන් මංචකේ පූජනීය අනුගොඩක් වෙලා බාහිර සතර මහා ධාතුවට මුහුණේ කිවණින් දකින්න. අනාගතයේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන සම්මා සම්බුද්ධ රූපයේ සිහියට නගා ගන්න. ඒ සුන්දර මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකේ පූජනීය අනුගොඩා පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වෙලා බාහිර සතර මහා ධාතුවට මුහු වෙන හැටි මොනින් දකින්න. පින්වතුනි මෙවන් උත්තරීතර සංස්කාරයකුත් අනිත්‍ය වෙලා යනවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් ඉපදුන දස පාරමී ධර්මයන්ගෙන් ඉපදුන මෙවන් උත්තරීතර සංස්කාරයන් වෙනස් වෙලා යනවා. මෙවන් උත්තරීතර සංස්කාරයන් අනිත්‍ය වෙලා යනවා. මෙවන් උත්තරීතර සංස්කාරයන් ආස්වාද රහිතභාවයටම පත් වෙලා යනවා. පින්වතුනි ඊළඟට ඔබ මුළු ජීවිත කාලය පුරාමට ඔය සෑම පින්කමක්ම සිද්ධ කළේ මහා සංඝ රත්නය මුල් කරගෙනයි. දැස් පියාගෙන අතීතයේ වැඩ සිටිය සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ, මුගලන් මහෝත්තමයාණන් වහන්සේ, යශෝදරා උත්තමාවිය ඇතුළු කෝටි ගාන අතීත ශාසනවල මහා සංඝයා සිහියට නගා ගන්න. අනාගතයේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මහා සංඝ රත්නයේ සිහියට නගා ගන්න. ඒ අතීත වර්තමාන අනාගත සංඝ සමාජයේ සෑම සමාජිකයෙක්ම ජාති ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙලා පිරිනිවන් මංචකයේදී අපවත් වීමේදී පූජනීය අනුගොඩක් බවට පත්ුනේ කිමුණින් දකින්න. පූජනීය අනුගොඩක් බවට පත් වෙලා බාහිර සතර මහා ධාතුවට මුහුණේ කිමුණින් දකින්න. යශෝදරා උත්තමාවියගේ සුන්දර තාරුණ්‍ය රූපය සිහියට නගා ගන්න. යශෝදරා උත්තමාවියගේ සුන්දර තාරුණ්‍ය රූපය පිරිනිවන් මංචකේ පූජනීය අනුගොඩක් බවට පත් වෙලා බාහිර සතර මහා ධාතුවට මුහුණේ කිමුණින් දකින්න. පින්වතුනි මෙවන් පුඤ්ඤවන්ත සංස්කාරයන් උත් අනිත්‍ය වෙනවා. මෙවන් පුඤ්ඤවන්ත සංස්කාරයන් උත්
වෙනස් වෙනවා. මෙවන් පුඤ්ඤවන්ත සංස්කාරයනු තාස්වාද රහිත භාවයටම පත් වෙනවා. ඊළඟට මේ උතුම් ධර්මය ඔබට දේශනා කරන්නේ ඔබ ඉදිරියේ වැඩ සිටින භික්ෂුවයි. මොහතා භික්ෂුවගේ රූපය කායානුපස්සනාවෙන් දකින්නේ. භික්ෂුවගේ ඇස කන නාසය දිව ශරීරය දවසින් දවස ජරා වියාදි මරණයන්ට ලක් වෙනා. අනාගතේ නම් දවසක මේ ඇස කන නාසය දිව ශරීරය පෞලේ සුසාන භූමියේ පසක පුරුවේ නැති මොණින් දකින්න. භික්ෂුවගේ ඇසත් පෞලේ සුසාන භූමියේ පසක් දෙකක් කරලා දකින්න. භික්ෂුවගේ කන නාසය දිව ශරීරය පෞලේ සුසාන භූමියේ පසක් එකක් කරලා දකින්න. ඒ ඔබ දකින්නේ ධර්මයයි. ඒ ඔබ දකින්නේ විදර්ශනා නුවණයි. ඒ ඔබ දකින්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයයි. දැන් අපි මේ මොකද කළේ? බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ජීවිතය, මහා සංඝරත්නය, මෙහි වැඩ සිටින භික්ෂුව කාය අනුපස්සනාවෙන් දැක්කා. මේ සියලු සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැක්කා. පින්වතුනි, ඊළඟට ඔබමගේ ජීවිත කාලයම කරපු පින්කම් කරගත්තේ කොහොමද? ඔබේ අධ්‍යාත්මික රූපය මුල් කරගෙනයි. මොන පින්කම කළත් කළේ ඔබේ රූපය මුල් කරගෙනයි. එහෙනම් දැන් ඔබේ රූපය කායානුපස්සනාව තුලින් ගන්න. මනසින් ඔබේ රූපය ගලවන්න. මනසින් ඔබේ රූපය විවෘත කරන්න. මනසින් ඔබේ රූපය ලිහන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කායානුපස්සනාවට අදාළව දෙතිස් රූපයක් සතර මහා ධාතුවක් ආයතන හයක් කට්ටික සංඥාවක් මරණාංශතියක් හැටියට රූපය ගලවන්න. හැමෝම ඔබේ රූපය අට්ටික සංඥාවක් හැටියට ගලවන්න. දැස් පියාගෙන මනසින් ඔබේ රූපේ මස ගලවලා අයින් කරන්න. ඔබේ රූපේ මස ගලවලා අයින් කරන්න. සුදු පැහැට සැකිල්ල මතු කරගන්න. දැන් මොතන වාඩි වෙලා ඉන්නේ? සුදු පැහැට සැකිල්ල මිනිස් සංඥාව තාවකාලිකව නිරෝධය කළා. දැන් අට්ටික සංඥාවයි එකම සංඥාව අට්ටික සංඥාවයි. ඔබට දැන් ඔබේ සුදු පැහැට සැකිල්ල හොඳින් අරමු වෙන්න ඕනේ. ඔබේ සුදු පැහැට සැකිල්ල ඔබට හොඳින් අරමු වෙනවා නම් ඔබ ඉදිරියේ වාඩි වෙලා සිටින භික්ෂුව අට්ටික සංඥාවෙන් දකින්න. භික්ෂුවගේ මේ සිවුරු පිළිකර අයින් කරලා මේ මස ගලවලා අයින් කරලා දැන් මෙතන ඉන්නේ ඇට සැකිල්ල. ඔබට දැන් ඇට සැකිලි දෙකක් අරමු වෙන්න ඕනේ. ඔබේ ඇට සැකිල්ලයි භික්ෂුවගේ ඇට සැකිල්ලයි. බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා. බාහිර සිතුවිලි ආවොත් චිත්තානුපස්සනාවෙන් ඒ හිත අනිත්‍යයි කියලා දැකලා අට්ටික සංඥාවට එන්නේ එකම සංඥාව අට්ටික සංඥාවයි. බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා. බාහිර ශබ්ද ඇසුනොත් ඇසුනා කියන තැනින්ම ශබ්දේ ධම්මානුපස්සනාවෙන් නවත්තන්න. ධම්මානුපස්සනාවෙන් නවත්තලා ශබ්දය අට්ටික සංඥාවට එන්නේ එකම සංඥාව අට්ටික සංඥාවයි. අට්ටික සංඥාවෙන් තොර කිසිම සිතකට එන්න දෙන්න එපා. චිත්තානුපස්සනාවෙන් අයින් කරන්න. දැන් ඔබට ඇට සැකිලි දෙකක් ආරම්භ වෙනවා. ඔබේ ඇට සැකිල්ලයි භික්ෂුවගේ ඇට සැකිල්ලයි. ඔබට මේ ඇට සැකිලි දෙක හොඳින් ආරම්භ වෙනවා නම් මෙතන වාඩි වෙලා ඉන්න මේ දාස්කානක් දෙනා අට්ටික සංඥාවෙන් දකින්න. ඉන්නතුනි, වටා පිටාවේ කොහේ බැලුවත් ඔබට දැන් ආරම්භ වෙන්නේ අට ඇට සැකිල්ල. පොඩි ඇට සැකිල්ලක්, ලොකු ඇට සැකිල්ලක්, මධ්‍යම ඇට සැකිල්ලක්, ඉඳගෙන ඉන්න ඇට සැකිල්ලක්. මෙතන වාඩි වෙලා ඉන්න සියල්ලෝම අට්ටික සංඥා. ඔබේ ඇට සැකිල්ලට හොඳින් ඉඳ පීඩන්න. භික්ෂුවගේ ඇට සැකිල්ලට හොඳින් ඉඳ පීඩන්න. දැන් මෙතන වාඩි වෙලා ඉන්න සියල්ලෝම ඔබට ඇට සැකිලි. බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා. හිත තියා හොඳින් බලන්න. බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා. ධම්මානුපස්සනාවෙන් අයින් කරන්න. මෙතන වාඩි වෙලා ඉන්න සියල්ලෝම දැන් ඔබට අට්ටික සංඥාවක්. ඔබට මේ සියලු දෙනා අට්ටික සංඥාවෙන් ආරම්භ වෙනවා නම් ඊළඟට පින්වත් ඔබ මේ මුළු වස්නායිර පලාතම අට්ටික සංඥාවෙන් දකින්න.
මේ මුළු බස්නායක පළාතම ඔබට දැන් ආර්ථික සංඥාවක් ලක්ෂ ගාණක් ඇටසැකිලි දැන් ඔබට අරමුණු වෙන්න ඕනේ. පොඩි ඇටසැකිලි, ලොකු ඇටසැකිලි, මධ්‍යම ඇටසැකිලි, ඇවිදින නිදාගත්ත ඉඳගත් ඇටසැකිලි බස්නායක පළාතේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ. ඇවිදින ඇටසැකිල්ලක්, ඉඳගත් ඇටසැකිල්ලක්, නිදාගත් ඇටසැකිල්ලක් ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්න. භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්න. බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා. චිත්තානුපස්සනාවෙන් අයින් කරන්න. බාහිර ශබ්දවලට කන් දෙන්න එපා. ඇසුනා කියන දැනින් ධම්මානුපස්සනාව ප්‍රයෝගයට ගන්න. දැන් ඔබට පුළුවන් වස්නායක පලාත මාත්‍රික සංඥාවක් ලක්ෂ ගාණක් ඇටසැකිලි දැන් ඔබට අරමුණු වෙන්න ඕනේ. ඔබට පුළුවන් වස්නායක පලාතම අට්ටික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ මුළු ලංකාවම අට්ටික සංඥාවෙන් දකින්න. උතුර නැගෙනහිර, උතුරු මැද, වයඹ, බටහිර, වස්නායක, සබරගමුව දකුණ මුළු ලංකාවම දැන් ඔබට අට්ටික සංඥාවක් කෝටි දෙකකට වැඩි ඇටසැකිලි දැන් ඔබට අරමුණු වෙන්න ඕනේ. ලංකාවේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇවිදින ඇටසැකිල්ලක්, ඉඳගත් ඇටසැකිල්ලක්, නිදාගත් ඇටසැකිල්ලක්, පොඩි ලොකු මධ්‍යම ඇටසැකිල්ලක්. ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්න. භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්න. බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා. චිත්තානුපස්සනාවෙන් අයින් කරන්න. බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා. ධම්මානුපස්සනාවෙන් අයින් කරන්න. එකම සංඥාවාර්ථික සංඥාවයි. ඔබට දැන් මුළු ලංකාව මාත්‍රික සංඥාවක් කෝටි දෙකකට වැඩි ඇටසැකිලි දැන් ඔබට අරමුණු වෙන්න ඕනේ. මේ මොහොතේ ඔබ තුල සැප වේදනා ඇති වෙන්න පුළුවන්. අනේ මට නම් හොඳින් අට්ටික සංඥාව වැඩෙනවා කියලා සැප වේදනා වැඩෙන්න එපා. ඔය සැප වේදනාවට මුළු ජීවිත කාලය පුරාවට කොච්චර ඔබට සැප වේදනා ඇති වුණාද? ඒකම සැප වේදනාවක්වත් ඔබට ඇති නෑ. එහෙනම් මේ මොහොතේ අට්ටික සංඥාව වැඩෙනවා කියලා ඔබ තුල ඇති වෙන ඔය සැප වේදනාවට වැඩෙන්න එපා. ඔය සැප වේදනාව වේදනානුපස්සනාවෙන් අයින් කරලා දාන්න. අට්ටික සංඥාවට එන්න. මේ මොහොතේ ඔබට දුක් වේදනා ඇති වෙන්න පුළුවන්. මට නම් තාම අට්ටික සංඥා වැඩිුන්නේ නෑ. මගේ කොන්ද රිදෙනවා, මගේ දණිස් දෙක රිදෙනවා, දැන් නම් මට ගෙදර යන්න පරක් වෙනවා. මුතුනේ දුක් වේදනාවට බැඳෙන්න එපා. ජීවිත කාලය පුරාමඩ කොච්චර දුක් වේදනා ඔබට ඇති වුණාද? ඒකම දුක් වේදනාවක්වත් දැන් ඔබට ඇති නෑ. ඒ නිසා භාවනාවේ නාමයෙන් මේ මොහොතේ ඇති වෙන ඔය දුක් වේදනාව පස්සේ හේතුෙන් සකස් වෙන අනිත් වූ විඳීම වේදනානුපස්සනාවෙන් අයින් කරන්න. දුක් වේදනාව වේදනානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා අට්ටික සංඥාවට එන්නේ. එකම සංඥාව අට්ටික සංඥාවයි. මේ මොහොතේ ඔබේ අත්‍යාත්මික රූපය මුල් කරගෙන කාය, චිත්ත, ධම්ම, වේදනා කියන සතර සතිපට්ඨානයම ඔබ තුල වැඩෙනවා. අට්ටික සංඥාව මුල් කරගෙන කායානුපස්සනාව වැඩෙනවා. සිතුවිලි මුල් කරගෙන චිත්තානුපස්සනාව වැඩෙනවා. සැප දුක් උපේක්ෂා මුල් කරගෙන වේදනානුපස්සනාව වැඩෙනවා. ධර්මතාවයන් මුල් කරගෙන ධම්මානුපස්සනාව වැඩෙනවා. පින්වතුනි, ඔබේ අධ්‍යාත්මික රූපය මුල් කරගෙන සතර සතිපට්ඨාන ධර්මය ඔබ තුල වැඩෙනවා. ඔබට මුළු ලංකාවම දැන් අට්ටික සංඥාවක්. ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්න. භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්න. දැන් ඔබට මුළු ලංකාව මාත්‍රික සංඥාවක්. ඔබට මුළු ලංකාව මාත්‍රික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ මේ මුළු ලෝකේ මාත්‍රික සංඥාවෙන් දකින්න. උතුර නැගෙනහිර, උතුරු මැද, වයඹ, බටහිර, බස් මුළු ලෝකේ මාත්‍රික සංඥාවෙන් දකින්න. ආසියාව, මැද පෙරදිග, අප්‍රිකාව, යුරෝපය මුළු ලෝකෙම දැන් ඔබට අට්ටික සංඥාවක්. කෝටි පෙකෝටි ගානක් ඇටසැකිලි දැන් ඔබට අරමුණු වෙන්න ඕනේ. ලෝකෙ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇවිදින ඇටසැකිල්ලක්, ඉඳගත් ඇටසැකිල්ලක්, නිදාගත් ඇටසැකිල්ලක්, පොඩි ලොකු මධ්‍යම ඇටසැකිල්ලක්. කෝටි පෙකෝටි ගානක් මුළු ලෝකෙම දැන් ඔබට අට්ටික සංඥාවක්.
ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පිහිටන්න. භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පිහිටන්න. බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා. චිත්තානුපස්සනාවෙන් අයින් කරන්න. බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා. අසුනා කියන දෙයින් නවත්තන්න. දැන් ඔබට මුළු ලෝකේ මාත්‍තික සංඥාවක් ඔබට මුළු ලෝකේ මාත්‍තික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඔබ දැස් පියාගෙන මොනින් දකින්න මුළු ලෝකේ කෝටි ප්‍රකෝටි ගාන ඇටසැකිලි කැඩිලා විදිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි මොනින් දකින්න. ඊළඟට මේ මුළු ලංකාවේ කෝටි 20කට වැඩි ඇටසැකිලි කැඩිලා විදිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි මොනින් දකින්න. ඊළඟට භික්ෂුවගේ ඇටසැකිල්ල කැඩිලා විදිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි මොනින් දකින්න. ඊළඟට ඔබේ ඇටසැකිල්ල කැඩිලා විදිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි මොනින් දකින්න. ලෝකේ කෝටි ප්‍රකෝටි ගානක් ඇටසැකිලි කැඩිලා විදිලා විසිරිලා මහ පොළවට පස් වෙලා බාහිර සතර මහා ධාතුවටම මුහු වෙන හැටි මොනින් දකින්න. පින්වතුනි මේ මොහොතේ ඔබ කිනම් සුන්දර ජීවිතයක් ගත කළා ඔබේ ඔය සුන්දර ජීවිතය අනාගතේ යම් දවසක ඇටසැකිල්ලක් බවට පත් වෙනා ඒ ඇටසැකිල්ල කැඩිලා විදිලා විසිරිලා පවුලේ සුසාන භූමියේ පසත මුහු වෙන හැටි මොනින් දකින්න. පවුලේ සුසාන භූමියේ පසත් ඔබේ ඇටසැකිල්ල එකවස්ස මහාවේ සතර මහා ධාතුවක් කියලා මොනින් දකින්න. පින්නතුනි මේ අපි දකින්නේ ධර්මයයි. මේ අපි දකින්නේ විදර්ශනා නුවණයි. මේ අපි දකින්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයයි. ඔබ මේ විදර්ශනා නුවණින් මේ සංස්කාරයන් නොදැක්කොත් ඔබ සතර සතිපට්ඨානයන්ගේ මේ රූපය නොදැක්කොත් රූපය මමේ කියලා ගන්නවා රූපය මගේ කියලා ගන්නවා රූපය මගේ ආත්මය කියලා ගන්නවා. ඒ නිසාම අපි අනාගත රූපස්කන්ධයට බැඳෙනවා. මට අනාගතයේ මෙවැනි සුන්දර දිව්‍ය රූප ලැබේවා මනුෂ්‍ය රූප ලැබේවා කියලා අපි අනාගත රූපස්කන්ධයට බැඳෙනවා. වර්තමාන රූපස්කන්ධය අනිත්‍ය දකින්නේ නැහැ. අතීත රූපස්කන්ධය අනිත්‍ය දකින්නේ නැහැ. අනාගත රූපස්කන්ධය තුල සතුටින් අපි දැස ගන්නවා පින්නතුනි. බුදුරජාණන් වහන්සේ මම ඔබට මුලින් මතක් කළා ධර්ම දේශනාව ආරම්භ කරන වෙලාවෙම මතක් කළා මම මේ දේශනාව පුරාවට අනිත්‍යයි කියන වචනය නිතර භාවිත කරනවා. ඔබ අනිත්‍යයි කියන අර්ථයට බය වෙන්න එපා. ඇයි බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියන අර්ථය ඔබලාට කිව්වේ කියලා ධර්ම දේශනාව අවසන් අධ්‍යයනයේ කියන්නම් කියලා දැන් අහගන්න. බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාටයි මේ උතුම් සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නේ. හොඳින් අහගන්න. සතර සතිපට්ඨාන සූත්‍රය මුලින් බුදුරජාණන් වහන්සේ පැවිදි අපිට නෙමෙයි දේශනා කරන්නේ. ගිහි පින්වතුන්ලාටයි බුදුරජාණන් වහන්සේ මේ උතුම් සතර සතිපට්ඨානය දේශනා කරන්නේ. නමුත් අපි මොකද කරන්නේ? සතර සතිපට්ඨානය කියද්දී ගිහි පින්වතුන්ලා බයයි. ගිහි පින්වතුන්ලා බයයි. අපෝ අපිට අනිත්‍ය වඩන්න බෑ. අපිට අනිත්‍ය වඩන්න බෑ. අනිත්‍යයි ස්වාමීන් වහන්සේලාටයි බුදුරජාණන් වහන්සේ ඔබලාටයි මේ උතුම් සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නේ. ඒ නිසා ඔබ සතර සතිපට්ඨාන ධර්මයන් එපා කියනවා නම් බුදුරජාණන් වහන්සේවයි එපා කියන්නේ. ඔබ සතර සතිපට්ඨාන ධර්මයන් ජීවිතයට එපා කියනවා නම් ඔබ සද්ධර්මයයි ජීවිතයට එපා කියන්නේ. ඔබ සතර සතිපට්ඨානය ජීවිතයට එපා කියනවා නම් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයන් ඔබ එපා කියන්නේ. ඇයි? බුදුරජාණන් වහන්සේ දිහි පින්වතුන්ලාට ඔබලාටයි මේ උතුම් සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නේ. පින්වතුනි ඔබලාට බුදුරජාණන් වහන්සේ මේ උතුම් සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නේ ඔබලාගේ ගිහි ජීවිත අතහැරලා ඔබලාට
පැවිදි වෙන්න යන්න කියන්නේ නෙමෙයි. ධර්මයේ විකෘති ආකාරයෙන් ගන්න එපා. ඔබලාට මේ සතරසරිපට්ඨානය දෙන්නේ ඔබලාව පැවිදි කරන්න නෙමෙයි. ඔබලාට මේ උතුම් සතරසරිපට්ඨානය දෙන්නේ සියල්ල අනිත්‍යයි අනිත්‍යයි කියලා අන්තවාදීව අනිත්‍ය වඩලා මේ ජීවිත අසාර්ථක කරගන්න නෙමෙයි. ඔබලාට මේ උතුම් සතරසරිපට්ඨානය දෙන්නේ කාරණා දෙක මුල් කරගෙන. මුලින් තේරුම් ගන්න මේ කාරණා දෙක. ඇයි බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ උතුම් සතරසරිපට්ඨානය දෙන්නේ? කාරණා දෙක මුල් කරගෙන. මොකක්ද ඒ කාරණා දෙක? පළවෙනි කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මය මෛත්‍රියයි කියලා. මෛත්‍රියට වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් නැහැ. ආනිසංස 11. ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මෛත්‍රියට වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් තියෙනවා. මොකද ඔබ ඇසුරු සන සතර සතිපට්ඨානය වඩයිද මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මය කරගත් කෙනෙක් බවට පත් වෙනවා කියලා. ඉමතුනි මොකද මේ අපි දකින්නේ? බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයයි මේ සතර සතිපට්ඨානය තුලින් අපි දකින්නේ. මහා කරුණා ගුණය කැයි ඔබලාට බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානය දෙන්නේ? මග හැරල යන්න නෙමෙයි. ඔබලාට මේ සතර සතිපට්ඨානය දෙන්නේ මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පින ඔබේ ජීවිතයට ගන්න. ගිහි ජීවිත ගත කරන ඔබලා ගෙදර ඉඳන් එක විනාඩියක් සතර සතිපට්ඨානයක් මොහොතක් මෙනෙහි කළොත් ඒ විනාඩිය සාංගික දානයක් පූජා කළාට වැඩිය පිනක් ඔබට ලැබෙනවා, කුසලයක් ඔබට ලැබෙනවා. මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය ධර්මයන් විදර්ශනාව එක විනාඩියක් ඔබ සතර සතිපට්ඨානය වැඩිවොත් සාංගික දානයක් පූජා කළාට වැඩි පිනක් එනවා. මුතුනි ශාසනය ඔබට අහිමි නෑ. සමහර විටම අනේ අපිට සල්ලි නෑ, මුදල් නෑ, අපි දුප්පත්, අපි අසරණයි, අපි අහිංසකයි. ඒ නිසා මේ ශාසනය අපිට අයිති නෑ. මේ ශාසනය අයිති සල්ලි දීන අයට, දන් දෙන්න පුළුවන් අයට. මුතුනි මේ මිත්‍යාවට එන්න එපා. ඒ මිත්‍යාවට එන්න එපා. ඔබ එහෙම හිතුවොත් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයටයි ඔබ අභියෝග කරන්නේ. බුදුරජාණන් වහන්සේ මහා කරුණා ගුණයෙන් පැනෙවුවා වූ ශාසනයක් මේ ශාසනය. මේ ශාසනයේ මහා ධන කුලයේ උඩ යම් අවස්ථාවක් තියෙනවා නම් ඒ අවස්ථාවම අහිංසක දුගී දුප්පත් කෙනාටත් තියෙනවා. මේ ශාසනය ඔබටත් අයිති. එනිසා පින්වතුනි කෝටිපති මහත්යෙක් ඉන්නවා. ඒ කෝටිපති මහත්යා කෝටියක් වියදම් කරලා මහා ප්‍රණීත පින්කමක් කරනවා. පින්කම කරලා යා මොකද ප්‍රාර්ථනා කළේ? මෙලව පරලව සැපයි ප්‍රාර්ථනා කළේ. මෙලව සැප පරලව සැප ප්‍රාර්ථනා කරලා පින්කම ආවර කළා. ගෙදර ගියා සතුටෙන්. මෙතන දුප්පත් මහත්යෙක් හිටියා. සත පහක් අතේ නැහැ යාට, ආදායමක් නැහැ, පින්කම් කියන කාරණේ යාට සිහිනයක්. නමුත් මේ දුප්පත් මහත්මයා සද්ධර්මයේ ශ්‍රවණය කරන කෙනෙක්, කල්යාණ මිත්‍රාංශයේ ලබන කෙනෙක්, ධර්මයේ නුවණින් මෙනෙහි කරන කෙනෙක්. මේ සත පහක් අතේ නැති දුප්පත් මහත්මයා මොකද කළේ? අර කෝටිපති මහත්මයා කරපු පින්කම දිහා බලාගෙන ඉඳලා ඒ පින්කම සතර සතිපට්ඨානය තුල දැක්කා. පින්වතුනි අනු කරපු පින්කම, කෝටියක් වැය කරලා කරපු පින්කම සත පහක් අතේ නැති මේ ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න දක්ෂ අහිංසකයා පින්කම සතර සතිපට්ඨානය තුල විසිරුවලා දැක්කා. අර කෝටියක් වැය කරලා පින්කම කරපු කෙනා පින්කම තුලින් අනිත්‍ය වූ ජාති ජරා වියාදී මරණ රැස් කරද්දී මේ අහිංසකයා පින්වතුනි මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම විදර්ශනා කුසලයේ ජීවිතයට එකතු කරගත්තා. මේ ශාසනය බුදුරජාණන් වහන්සේ මහා කරුණා ගුණයෙන් පණවපු ශාසනය. සත පහක් අතේ නැති අහිංසක දුප්පත් මහත්යාට
උතුම් රහත් ඵලයට පත් වුනේ අසරණ භාවයේ අඩියට වැටුණ තිසා ගෝතමීල පටාචාර්යා රහත් ඵලයට පත් වුනේ සෝපාකල උතුම් රහත් ඵලයට පත් වුනේ මේ මහා කරුණා ගුණෙන් පණවපු ශාසනය නිසා අයි පිංගතුනේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ සතර සතිපට්ඨානය දෙන්නේ ඔබලාගේ පින ශක්තිමත් කරන්න අකුසල් මුරපුරා නැගෙන සමාජයක අපි ජීවත් වෙන්නේ අකුසල් මුරපුරා නැගෙන සමාජයක දුකුනි දුක ඉදිරිය අඟලා වැඩක් නැහැ දුක ඉදිරිය අනුන්ට චෝදනා කරලා වැඩක් නැහැ දුක ඉදිරිය අනුන්ට ඇඟිල්ල දික් කරලා වැඩක් නැහැ දුක ඉදිරිය දිවි නසාගෙන වැඩක් නැහැ දුක ඉදිරියේ කරන්න ඕනේ මොකද්ද සැපේ මතු කරගන්න පින මතු කරගන්න කුසලයේ මතු කරගන්න ඊට එකම මාර්ගයේ උතුම් සතර සතිපට්ඨානය පාසල් දරුවෙක්වත් මේ උතුම් සතර සතිපට්ඨානය යහපත් පාසල් දරුවෙකුට සතර සතිපට්ඨානය වඩන්න පුළුවන් පාසල් දරුවේ දැස් පියාගෙන මොහොතක් මේ රූපේ කායાનුපස්සනාවෙන් දැක්කොත් ඒ පාසල් දරුවා මුළු ජීවිත කාලය පුරාවට කරගත්තා වූ ශ්‍රේෂ්ඨ පින්කම් කරගත් දරුවෙක් වෙනවා පාසල් දරුවා චිත්තાનුපස්සනාව පුහුණු වුණා පින්තුනේ යාට පාඩම් කරන්න කම්මැලි හිතක් පාඩම් කරන්න අලස හිතක් පාඩම් කරන්න නිදිමත හිතක් අම්මා තාත්තට අකීකරු හිතක් සිල්පදයක් විදින හිතක් ප්‍රතිවෙනකොට ඒ හිත යා චිත්තાનුපස්සනාවෙන් අනිත්‍ය කියලා දානවා එයා මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම විදර්ශනා කුසල්‍ය ජීවිතයක එකතු කරගන්නවා ඒකේ ආධ්‍යාපනයේ ශක්තිය උපසාහිත වෙනවා ඒ නිසා මේ සතර සතිපට්ඨානය බුදුරජාණන් වහන්සේ දිහි පින්වතුන්ලාට පණවන්නේ මුතුණී ඔබලාගේ අකුසල් යටපත් කරලා ඔබලාව කුසලයෙන් නැගී හිටවන්නේ නිවන් ලබන්න නම් නිවන් මාර්ගය තුල ගමන් කරන්න නම් අපිට කායික මානසික සැනසෙල්ල තියෙන්න ඕනේ දුක තුල ගිලිලා අපිට නිවන් කරා යන්න බැහැ ඒ නිසා බුදුරජාණන් වහන්සේ මුලින්ම ඔබේ පින ශක්තිමත් කරනවා ඒ පළවෙනි කාරණය බුදුරජාණන් වහන්සේ ඔබලාට සතර සතිපට්ඨානයෙන් දෙන දෙවෙනි කාරණය මොකද්ද ඔබේ සීලය ශක්තිමත් කරන්න ඔබේ කුසල් මූලයන් ශක්තිමත් කරන්න දැන් මම මෙතන වාඩි වෙච්ච වෙලාවෙන් දැන් මම මේ මොකද කරන්නේ ඇස අනිත්‍යයි කන අනිත්‍යයි නාසය දිව ශරීරය මනස අනිත්‍යයි බුදුරජාණන් වහන්සේ අපිට මේවා ඉගැන්වුවේ මෙහෙම කියන්න කියලා ඇයි අපි මේ ඇස අනිත්‍යයි කියලා කියන්නේ මුතුනි මේ ඇස කවදා හරි අයිති පවුලේ සුසාන භූමියේ පසක අනේ මේ පවුලේ සුසාන භූමියේ පසට අයිති ඇස නිසා කුසල් කරගන්න එපා සතර අපායට වැටෙන්න එපා නේ බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා ඔබට කියන්නේ ඒකයි මේ කන කවදා හරි අයිති මහා පොළවේ පසක මේ කන උපයෝගී කරගෙන මේකෙන් ශබ්ද අහන ඇවිලා ගැටිලා කුසල් කරගෙන සතර අපායට වැටෙන්න එපා ඔබේ සීලය ශක්තිමත් කරගන්න කුසල් මූලයන් ශක්තිමත් කරගන්න ඔබ අතීතයේ කොච්චර සිල්පද බින්දද? ඇයි ඔබ සිල්පද බින්දේ? අතු කරන්න අර්ථ සාක්ෂියට අහන්න අර්ථ සාක්ෂියෙන් ඇයි ඔබ සිල්පද බින්දේ? ඇස පිනවන්නේ, කන පිනවන්නේ, නාසය දිව ශරීරය මනස පිනවන්නේ. අවසානයේ අපි මොකද්ද පිනවලා තියෙන්නේ? ඇටසකිල්ලන්, පවුලේ සුසාන භූමියේ පසයි අපි පිනෙන්නේ. ඔබේ මැරිච්ච ආච්චි සීයට නගා ගන්න. මරිත සීල සීයට නගා ගන්න. ඒගොල්ලෝ සිල්පද බින්ද නේද? ඒගොල්ලෝ කේන්ති ගත්ත නේද? ඒගොල්ලෝ ලෝභ සිත් පැළුවා නේද? අවසානේ කාවදේ අපල සතුටු කරලා තියෙන්නේ ඇට සැකිල්ලක්. පවුලේ සුසාන භූමියේ පසයි. පංච උපාදානස්කන්ධ ලෝකේ මායාව මිරිගුව සතර සතිපට්ඨාන ධර්මයන් තුලින් බුදුරජාණන් වහන්සේ විවෘත කරලා පෙන්නනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ කොතනකවත් දිහි පින්වතුන්ලාට කියලා නැහැ සතුට වෙන්න එපා විනෝද වෙන්න එපා කියලා. බුදුනි ශාසනයට බය වෙන්න එපා. සතර සතිපට්ඨානයට බය වෙන්න එපා. සීලයට බය වෙන්න එපා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට බය වෙන්න එපා. චතුරාර්ය සත්‍යයට බය වෙන්න එපා. එයි
බුදුරජාණන් වහන්සේ කොතනකවත් ඔබලාට කියලා නැහැ ගිහි පින්නතුල්ලාට සතුටු වෙන්න එපා විනෝද වෙන්න එපා කියලා. ඔබලාට ලස්සනට අඳින්න එපා, ලස්සන ගෙවල් දොරවල් හදන්න එපා, ලස්සන වාහන ගන්න එපා, උසස් අධ්‍යාපනය ලබන්න එපා, සෙල්ලම් කරන්න එපා, ව්‍යායාම කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට කොතනකවත් එපා කියලා නැහැ. පින්වතුනි වර්ණයේ සැපේ බලය කියන්නේ පින. බුදුරජාණන් වහන්සේ තරම් පින වර්ණනා කළා වූ ශාස්ත්‍ර වහන්සේ කෙනෙක් ලෝකේ නැහැ. පින වර්ණනා කළා වූ බුදුරජාණන් වහන්සේ ඔබ සතුටු වෙනවාට විනෝද වෙනවාට අකමැති නැහැ. ඔබ ලස්සනට අඳිනවාට ලස්සන ගෙවල් දොරවල් හදනවාට බුදුරජාණන් වහන්සේ අකමැති නැහැ. සෝමාන් ඵලයට පත්ුණ විසාකා උපාසිකාව මහා මේල පළඳනාව පැළඳගෙන යෙහෙළියෝ පිටිවරාගෙන පූර්වාරාමයට ආවේ බුදුරජාණන් වහන්සේ එළියෙන්නේ නැහැ. එක විසාකාවගේ වර්ණයේ සැපේ බලය පින. බුදුරජාණන් වහන්සේ පිනට කවදාකවත් නිකරු කළේ නැහැ. නමුත් ඔබේ සතුට විනෝදේ ඉදිරියේ බුදුරජාණන් වහන්සේ ඔබට අනතුරු හැඟවීමක් කරනවා. අන්නේ අනතුරු හැඟවීමයි වැදගත් වෙන්නේ. මොකක්ද ඒ අනතුරු හැඟවීම? මහණෙනි, කාමේ ආස්වාදය කෙටි. මොකද කාමේ ආස්වාදය කියන්නේ? මේ ඇස කන නාසය දිව ශරීරය මනස පිනවීම කාමේ ආස්වාදයයි. ගිහි පින්වතුන්ලා 24 පැය පුරාවට මොකද මේ කරන්නේ? කාමී ආස්වාදය වෙනම ඇස පිනවනවා කන නාසය දිව ශරීරය මනස. අන්න බුදුරජාණන් වහන්සේ අනුතුරු හැඟවෙනවා. මහණෙනි කාමී ආස්වාදයේ කෙටි, ඔය කෙටි කාමී ආස්වාදයේ නිසා සත්වයා දීර්ඝ ආදීනවයක් ලබනවා. අන්න අනුතුරු හැඟවීම. ඔබලාට සතුට වෙන්න එපා, විනෝද වෙන්න එපා කිව්වේ නෑ. කාමයේ කෙටි ආස්වාදයේ ඉදිරියේ සැඟවිලා තියෙන දීර්ඝ ආදීනවයේ බුදුරජාණන් වහන්සේ ඔබලාට මතු කරන්නේ. ඔබ අරක්කු බිව්වොත් ආස්වාදයක් තියෙනවා, ඒකයි ඔබ නැවත නැවත අරක්කු බොන්නේ. නමුත් අරක්කු ආස්වාදයේ කෙටි, ඒ කෙටි අරක්කු ආස්වාදයේ තුල දීර්ඝ ආදීනවයක් තියෙනවා. මොකද ඒ දීර්ඝ ආදීනවය ඔබ අරක්කු බීලා ඒ ආස්වාදයට යට වුණා, මුළු ජීවිත කාලෙම රෝගාබාධයන්ට ලක් වෙනවා, ඔබේ ආර්ථිකය බිඳුවට වැටෙනවා, මුළු සමාජයෙන්ම අවමානයට ලක් වෙනවා, මරණාසන්න මොහොතේ සිහි මුලාවට පත් වෙලා මැරෙනවා. එතනින් ඉවරද? නැහැ. මැරිලා පටිච්ච සමුප්පන්නව බේබදු ප්‍රේතෙක් වෙලා උපත්ති ලැබෙනවා. ඔය වයින් ස්ටෝ ආශ්‍රිතව අරක්කු ඉක්ුණ දැන් ආශ්‍රිතව දාස් ගණන් බේබදු ප්‍රේතයෝ ඉන්නවා. ඔබ ගෙදර මඟුල් ගෙදරක් තිබ්බොත්, සාදයක් තිබ්බොත්, ඕකට අරක්කු ගෙනාවොත් මුළු ගමේම ඉන්න බේබදු ප්‍රේතයෝ ඔබේ මඟුල් ගෙදරට එනවා. ඉන්නතුනි මෙන්න අරක්කු ගෙටි ආස්වාදයේ දීර්ඝ ආදීනවය කල්ප ගණන් දිගයි. බුදුරජාණන් වහන්සේ ඔබට මතක් කරනවා ඔබ කේති ගත්තොත් කේති ආස්වාදයක් තියෙනවා. ඒකයි ඔබ ඊයේ කේති ගත්තේ, අදත් කේති ගන්න, හෙටත් කේති ගන්න. නමුත් කේති ආස්වාදයේ කෙටි, කෙටි කේති ආස්වාදයේ පිටිපස්සේ දීර්ඝ ආදීනවයක් තියෙනවා. මොකක්ද? ඔබ කේතිය පුහුණුණා, මරණාසන්න මොහොතේ ඔබට කේතියක් ඇති වුණා, ඔබ යකේ යක්ෂණියක් විසකුරු සර්පෙක් වෙලා ඉපදෙනවා. පින්වතුනි අන්න දීර්ඝ ආදීනවය උදේ ඉඳන්මේ. ඔබට සතුට වෙන්න එපා, විනෝද වෙන්න එපා කියලා කිව්වේ නෑ. සතුට වෙන්න, විනෝද වෙන්න. නමුත් මේ ආදීනවය හුදින් දකින්න ඔබ ලෝභසිත ඇති කරගත්තොත් ආස්වාදයක් තියෙනවා. ඒකයි ඔබ ලෝභසිත ඇති කරගන්නේ. නමුත් ලෝභසිතේ ආස්වාදය කෙටි, ලෝභසිත පුහුණු වෙලා මරණාසන්න මොහොතේ ලෝභ සිත ඇති වුණත් කල්ප ගානක් ඔබ ප්‍රේතේ ප්‍රේතියක් වෙලා දුක් විඳිනවා. අන්න දීර්ඝ ආදීනවය. මහණෙනි රාග සිතේ ආස්වාදයක් තියෙනවා. රාග සිතේ ආස්වාදයක් තියෙන නිසා සත්වයා මේසා රාගයට බැඳෙන්නේ. නමුත්
රාගසිතේ ආස්වාදයේ කෙටි මේ කෙටි රාගසිතේ ආස්වාදයේ පිටිපස්සේ දීර්ඝාදීන දෙයක් තියෙන මොකද්ද මුළු ජීවිතේම අසාර්ථක වෙලා දික්කසාදයට ගිහිල්ලා සිහි මුලා වෙලා මැරිලා තිරිසන් ලෝකවල ඉපදෙනවා පින්වතුනි අන්න බුදුරජාණන් වහන්සේගේ අනුග්‍රහයෙන් මේ ඔබ සතුට වෙන්න විනෝද වෙන්න එපා කියන්නේ නමුත් මේ දීර්ඝ ආදීන මේ කොණින් දකින්න දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි රූපේ ආස්වාදයක් තියෙනවා මොකද රූපේ ආස්වාදය කියන්නේ මේ තාරුණ්‍ය රූපය අවුරුදු 16 1000 ඉඳන් අවුරුදු 20 25 වෙනකම් තියෙන මේ තාරුණ්‍ය රූපේ නවයෝන් රූපේ ආස්වාදය රූපේ ආස්වාදය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔය රූපේ ආස්වාදයේ කෙටි ඕක කොහොම කෙටි කාලයක් කියන්නේ අවුරුදු 25 වයින්කොට ජාති ජරා ව්‍යාධි මරණ විසින් රූපය විඳ ගන්නවා ආදීනවේ දීර්ඝයි ඒසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ ඔය රූපේ කෙටි ආස්වාදයට යට වෙලා අම්මා තාත්තට අකීකරු වුණා වැඩිහිටියන්ට අකීකරු වුණා සිල්පද විඳ ගත්තොත් ලෝභ දේශ මොහයන් වැඩුවොත් අපේ සංස්කෘතියට අපේ සදාචාරයට පටහැනි ආකාරයෙන් කටයුතු කරලා මේ ශාසන අර්ථයන් දුර්වල කළොත් මේ තරුණ කමට තරුණ මගයට මත් වෙලා ආදීනවය දීර්ඝයි ආදීනවය දීර්ඝයි මුළු ජීවිතේම අසාර්ථක වෙලා සිහි මුලා වෙලා මැරිලා තිරිසන් ලෝකවල ඉපදෙනවා කොහොමද ඉපදෙන්නේ වඳුරෙක් වැටිලා ත්‍රිලෙක් ත්‍රිලෙක්ලා කූරෙක් කීරියා මේ කාමයන් අධික සත්ව කුලවල අපි ඉපදෙනවා අන්න බුදුරජාණන් වහන්සේගේ අනුතු වැළවීම ඒ නිසා ඔබ සතුටු වෙන්න විනෝද වෙන්න ලස්සනට අඳින්න ලස්සන ගෙවල් දොරවල් හදන්න ඉහළටම ඉගෙන ගන්න බුදුරජාණන් වහන්සේ වළක්වන්නේ මේ සෑම දෙයක්ම ඔබ කළ යුත්තේ ආජීව අට්ඨමක සීලේ ආරක්ෂාවෙන් මුදින් තේරුම් ගන්න ආජීව අට්ඨමක සීලේ ආරක්ෂාවෙන් කැමැති සැපයක් ඔබ විඳින්න කැමැති සතුටක් ඔබ ලබන්නේ බුදුරජාණන් වහන්සේ ඔබට තහනම් කරන්නේ නමුත් මේ කාමේ රූපේ කෙටි ආස්වාදයක් දීර්ඝ ආදීනවයයි බුදුරජාණන් වහන්සේ ඔබලාට දේශනා කරන්නේ සාරුපියම් පින්වතුල්ලා මා කිව්වාට පස්සේ ශබ්ද නගර කියන්න ඔබ මට නැවත නැවත වෛර කරන්නේ මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි ඔබ මට නැවත නැවත දේශ කරන්නේ මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි ඔබ මට නැවත නැවත නපුරුකම් කරන්නේ මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි ඔබ මාව නැවත නැවත විවේචනය කරන්නේ මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි ඔබ මාව නැවත නැවත නොසලකා හරින්නේ මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි පින්වතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරා සංඝ කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගාන ඈතට ඉන්නවා පටිච්ච සමුප්පන්නය ඔබ මම
මේ මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් එන්නේ අනුන් නිසා මයි කියන අනුන් බැන්නා කියලා ඔබත් බයින්න ගියා. අනුන් ගැහුවා කියලා ඔබත් ගහන්න ගියා. අනුන් විවේචනය කළා කියලා ඔබත් විවේචනය කරන්න ගියා. අනුන් නිසා ආවා වූ මෝහ බරිත ගමන ඔබ මම ඇවිල්ලා තියෙනවා පිටුනේ. ඇයි පිටුනේ අපි මේ ගමනක් ආවේ? මොකක්ද අපේ දුර්වල? සම්මා දිට්ඨිය දුර්වල. සම්මා දිට්ඨිය දුර්වල නිසා කර්මය කර්මඵල විශ්වාසයට අදාළව අපි ලෝකය දකින්නේ නැහැ පිටුනේ. කෙනෙක් මාව විවේචනය කරනවා නම් ඒ විවේචනයේ තුල සුන්දර ධර්මයක් තියෙනවා. මොකක්ද ඒ සුන්දර ධර්මය? ඔහු මාව විවේචනය කරන්නේ මම සංසාරේ ඔහුව විවේචනය කළා කියලා. අන්න අකුසලයේ විපාක දෙනවා. අකුසලයේ විපාක දෙද්දී මම පෙරලා ඔහුව විවේචනය කරනවා නම් මගේ මා අකුසලයේ නිසා මම නැවත නැවත දුවන කෙනෙක් බවට පත් වෙනවා. මම මෙතන වාඩි වෙලා ඉන්නවා. මේ මහරේ කඩාගෙන ඉස්ස මතට වැටෙනවා. මාව තුවාල වෙනවා. මම මොකද කරන්නේ? සුවපත් වේවා කියලා හිතනවා. ඒ සුවපත් වේවා කියේ මහරේට නෙමෙයි. මොකද වහලේ නෙමෙයි මගේ ඉස්ස මතට කඩා වැටුනේ. වහලය තුලින් කඩා වැටුනේ මගේ අතීත අකුසල් සංස්කාරයන්. මොකද ඒ අතීත කුසල් සංස්කාරය මම සංසාරයේ දේශ සිටින් සංඝයාගේ හිස මතට මහලයක් කඩලා දාලා තියෙනවා. අන්නේ අකුසලේ විපාක දෙද්දී මම පෙරලා මේ වහලේ හදපු බාසුන් නෑට ගහන්න යනවා නම් මගේ අකුසලේ නිසා මම නැවත නැවත අකුසල් කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. පින්වතුනි, අපි කවදාද මේ ගමන නවත්තන්නේ? අපි අසත් මොකද්ද කරන්නේ? අපේ අකුසල් විපාකෙට එද්දී අපි නැවත 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 අකුසල් සිද්ධ කරනවා. ඔබේ ගෙදර ජීවිතේ දිහා බලන්න. ඔබේ දරුවා ඔබට අකීක වුණා නම්, ඔබේ දරුවා දඟ කරනවා නම්, එතන සුන්දර ධර්මයක් තියෙනවා. ඔබේ දරුවා ඔබට අකීක වෙන්නේ මොකද්ද හේතුව? ඔබ සංසාරයේ ඔබේ දෙමාපියන්ට අකීක වෙලා තියෙනවා. අන්න විපාකේනවා. අන්න විපාකේනවා. ඔබේ අම්මා තාත්තා ඔබට අකීක වුණා නම්, ඔබේ බිරිඳ සාම්ප්‍රුෂියා ඔබට අකීක වුණා නම්, එතන සුන්දර ධර්මයක් තියෙනවා. මොකද ඒ සුන්දර ධර්මය? සංසාරයේ ඔබට බිරිඳට අම්මට තාත්තට සාම්ප්‍රුෂියාට ඔබ අකීක වෙලා තියෙනවා. මේ කවදාක්වත් යසෝදරා උත්තමිය උත්තමාවිය රාහු සිතුවත් කුමාරයාට අකීකුනේ නැහැ දී ජීවිතේදී. රාහුල පුතා කවදාක්වත් මේ අම්ම තාත්තට දී ජීවිතේ අකීකුනේ නැහැ. ඇයි? මේකට අදාළ සංස්කාරයෝ. එහෙනම් අපේ දරුවා අපිට අකීකරු වෙන්නේ හේතුවක් නිසා. අපි දක්ෂ වීතුයි. අකීකරු දරුවා ඉදිරියේ අම්ම තාත්ත මොකද කරන්නේ? දරුවා කේන්ති ගනිද්දී අම්ම තාත්තත් කේන්ති ගන්නවා. දරුවා නිසා අම්මා තාත්තා නැවත නැවත අකුසල් කරන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් කවදාද අපි මේ ගමන නවත්තන්නේ? කවදාද අපි මේ ගමන නවත්තන්නේ? දරුවා උපයෝගී කරගෙන තවත් අනාගත දරුවන්ට සංස්කාර රැස් කරනවා. අම්මා තාත්තා උපයෝගී කරගෙන අනාගත අම්මලා තාත්තලාට සංස්කාර රැස් කරනවා. බිරිඳ සාම්ප්‍රුෂයා උපයෝගී කරගෙන අනාගතේ තවත් ඊළඟ ජීවිතයේ පටිච්ච සමුප්පන්න බිරිඳකට මහත්කේට සංස්කාර රැස් කරනවා. පින්වතුනි, කවදාද මේ ගමන නවත්තන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔබේ දරුවා පන්සලක් කරගන්න, ඔබේ බිරිඳ ඔබේ සාම්ප්‍රුෂයා පන්සලක් කරගන්න, ඔබේ නිවස ඔබේ වැඩපළ පන්සලක් කරගන්න. පින වැඩෙන, කුසලය වැඩෙන, විදර්ශනා වැඩෙන පන්සලක් බවට පත් කරගන්න. එහෙම නැත්නම් කවදාවත් ඔබට මේ සංස්කාර ලෝකේ නිවා ගන්න බැහැ. නිවා ගන්න බැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා මෙතන ඉන්න සෑම කෙනෙකුටම සංසාරයේ දරුවන් කෝටි ගණන් හිටියා කියලා. එතුමි, ඔබලා සෑම කෙනෙකුටම අම්මලා තාත්තලා හැටියට දරුවන් කෝටි ගණන් සංසාරේ ඉඳලා තියෙනවා.
වගේමයි අම්මලා තාත්තලා කෝටි ගාණක් බිරිඳලා සාම්පෘෂයලා කෝටි ගාණක් සංසාරෙ හිටියා. නමුත් ඒකම දරුවෙක්වත් අපිට ඇති නෑ. ඒකම බිරිඳක් සාම්පෘෂයෙක් එකම අම්මෙක් තාත්තෙක් අපිට ඇති නෑ. අපි මොකද්ද හැමදාම කරේ? අපිට ඇති නැති දරුවා අම්මා තාත්තා බිරිඳ සාම්පෘෂයා උපයෝගී කරගෙන පටිච්ච සමුප්පන්නව නැවත නැවත දරුවෝ අම්මල තාත්තලා අපි ළඟා කරගන්නවා. එමුතුනේ මටත් අම්මා කෙනෙක් හිටියා, මටත් තාත්තා කෙනෙක් හිටියා. ඒ අම්මා තාත්තා මාව දස මාසයක් කුසේ හොවාගෙන හැදුවා, ලේ ටිකක් ඉඳලා පෙව්වා, නොවිදිනා දුකක් විඳලා මාව ලොකු මහත් කළා. ඒ සායි අම්මා තාත්තා දුක් විඳා, ඒ අම්මා තාත්තට මාව පැවිදි වෙලා ඉන්නවා දකින්න පින දුන්නේ නෑ මේ සංස්කාර ලෝකය. බලන්න මේ සංස්කාර ලෝකය කොයිසම අසාධාරණද කියලා. අරසා දුක් විඳලා ඒ අම්මා තාත්තට මාව පැවිදි වෙලා ඉන්නවා දකින්න මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ ඉඳ දුන්නේ නෑ. පින්වතුනි මේ සංස්කාර ලෝකය ඒ අම්මා තාත්තට ඒසා අසාධාරණයක් කරද්දී ඒ අම්මා තාත්තා මොකද කළේ? ඒ අම්මා තාත්තා මොකද කළේ? බවයේ ඈතින් ඈතට පටිච්ච සමුප්පන්නව යන්න ගියා. මොකටද? අනාගතයේ අම්මලා තාත්තලා වෙලා ලෝකෙට තවත් දුවල පුතාලා බිහි කරන්න, බිහි කරපු දරුවා පැවිදි වෙලා ඉන්නවා දකින්න මේ අසාධාරණ සංස්කාර ලෝකය. ඒ අම්මා තාත්තට ඉඩ දුන්නේ නැහැ. එහෙවු අසාධාරණ ලෝකය පින්වතුනි නැවත නැවත අස්වද්දන්න, නැවත නැවත දරුවා බිහි කරන්න ඒ අම්මා තාත්තා වගේ ඈතින් ඈතට යන්න ගියා. පින්වතුනි අම්මලාගේ තාත්තලාගේ මෝහේ කතාව ඕකයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන ශ්‍රාවකීන් හැටියට පින්වතුනි මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න කියලා මම බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකෙක් හැටියට දැස් පියාගෙන අතීත පංච උපාදානස්කන්ධ ලෝකෙට ඉති යොමු කරනවා. ඒ යොමු කරද්දී මම දකිනවා සංසාරේ මම අම්මලා කී ලක්ෂයකට මාව දස මාසයක් කුසේ හොවාගෙන දැවීමේ දුක මම දෙන්නේ නැද්ද? සංසාරේ මම අම්මලා කී ලක්ෂයකට නොවිදිනා දුකක් විඳලා මාව මේ ලෝකෙට විහිදීමේ දුක දෙන්නේ නැද්ද? සංසාරේ මම අම්මලා කී ලක්ෂයකගේ ලේ ටික කිරි කරලා බොන්නේ නැද්ද? සංසාරේ මම අම්මලා තාත්තලා කී ලක්ෂයකගේ දැත්වල මගේ මුත්‍රා අසූති තවරන්නේ නැද්ද? හිතන්නේ හිතන්නේ යන්න අතීත පංච උපාදානස්කන්ධ ලෝකෙට ඔබලා අම්මලා තාත්තලට මොනසා දුක්ඛන්දරාව අම්මලා තාත්තලා කෝටි ගානකට දෙන්නේ නැද්ද? බුදුමී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ මම මේ මොහොතේ දැස් පියාගෙන නුවණින් දකිනවා මම සංසාරේ නැවත කිසිම අම්මා කෙනෙකුට මාව දස මාසයක් කුසේ හොවාගෙන ඉඳීමේ දැනීමේ දුක මම දෙන්නේ නැහැ. සංසාරයේ මම කිසිම අම්මා කෙනෙකුට මාව නොවිඳිනා දුක විඳලා මේ ලෝකෙට බිහිවීමේ දුක මම දෙන්නේ නැහැ. සංසාරයේ නැවත කිසිම අම්මා කෙනෙක්ගේ ලේ ටික කිරි කරලා මම බොන්නේ නැහැ. සංසාරයේ කිසිම අම්මා තාත්තා කෙනෙක්ගේ දැත්වල මම නැවත මුත්‍රා අසූචි තවරන්නේ නැහැ. සංසාරයේ මම නැවත කිසිම තාත්තා කෙනෙක්ගේ ශ්‍රමය දහදියෙන් මම පෝෂණය වෙන්නේ නැහැ. මුතුනි එතෙන්ට එන්න, එතෙන්ට එන්න. මේ සුන්දර සප්ත බොජ්ජංගයන් වැඩෙන මුතුනි සති සම්පොජ්ජංගය හොඳින් පිහිටමු මේ සුන්දර රාත්‍රියේ. ඒ අදිස්ථානෙට එන්න, ඒ අදිස්ථානෙට එන්න. තවත් අම්මලා තාත්තලට දුක් දෙන්න එපා. මේ සෑම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවන් උදෙසා මහ සාගරයේ ජලයට වඩා කඳුළු වෙලා තියෙනවා. ඇත්ත කතාව, ඇත්ත කතාව. මහ සාගරයේ ජලයට වඩා කඳුළු වෙනවා. තවත් මහා කඳුළු සාගර තුලේ අම්මා තාත්තා තනි කරන්න එපා. ඒ නිසා අම්මේ තාත්තේ ඔබ ජාති ජාති
මේ අම්ම තාත්තට මේ සංස්කාර ලෝකේ විරිඟුව කියලා දෙන්න. මේ අම්ම තාත්තට මේ පංච උපාදානස්කන්ධ ලෝකේ මායාව කියලා දෙන්න. එහෙම නැත්නම් කවදාද අපි මේ ගමන නිරෝධය කරන්නේ? අපි කවදාද මේ ගමන නිරෝධය කරන්නේ? අම්මා තාත්තා කියන අර්ථය නිරෝධය කරන්නේ කවදද? දරුවා කියන අර්ථය, විනිත ස්වාමෘෂියා කියන අර්ථය අපි නිරෝධය කරන්නේ කවදද? පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම දරුවන් උදෙසා හෙදු කඳුළු මහ සාගරයේ ජලයට වැඩි කියලා. ඔබ පිළිගන්නවද? ඔබ මේ ජීවිතයේ දරුවන් උදෙසා කඳුළු බාති දෙකක් හෙලන්න ඇති වැඩිම වුණත් මහ සාගරය කියන්නේ මේ මහා මහ පොළවෙන් හතරෙන් තුනක්. මේ ඒසා කඳුළු හෙව්වේ කොහොමද? ඒසා ඔබ කඳුළු හෙව්වේ කොහොමද හිතන්න? එක අම්මා කෙනෙක් ඉන්නවා. ඒ අම්මා දරුවන් උපාදානය කරගෙන ජීවත් වුණා. දරුවන් මැදම ජීවත් වුණා. පින් කළේ නැහැ, පන්සලට ගියේ නැහැ. ඒ අම්මගේ එකම ජීවිතයේ දරුවන්ට කවනවා, කෝනවා, කෑම හදනවා, ගෙවල් පිරිසිදු කරනවා, වත්ත පිරිසිදු කරනවා. මෙහා ලෝකයක් මේ අම්මට තිබෙන්නේ නැහැ. මේ අම්මා මැරෙනවා. මැරිලා පින්වතුනි පටිච්ච සම්පන්නව ප්‍රේතියක් වෙලා ඒ නිවසේ උපදිනවා. පරදත්ත රූප ජීවි ප්‍රේතේ ප්‍රේතියක් නැහැ, ඒ පින් නැහැ. පින් නැතුව දුක් විඳින ප්‍රේතියක් වෙලා ඒ නිවසේ උපදිනා. දැන් ඔබ හිතන්න, අර අම්මා ප්‍රේතියෙක් වෙලා ඉපදුනේ කවුරු නිසාද? දරුවන් නිසා. දරුවන් නිසා, දරුවන් කෙරෙහි ඇති කරගත්තා වූ බැඳීම නිසා. එහෙමනම් අර ප්‍රේත ජීවිතේ ඒ අම්මා විඳින සෑම දුකක්ම අයිති දරුවන් නිසා විඳින්නා වූ දුකටයි. ඒ අම්මා ප්‍රේත ලෝකයේ අවුරුදු ලක්ෂයක් ජීවත් වෙලා මුතුනේ තිරිසන් ලෝකෙට වැටුණා. තිරිසන් ලෝකයේ කල්ප ගානක් ජීවත් වුණා. ඒ අම්මාගේ දුක විඳින්නේ කවුරු නිසාද? දරුවන් නිසා. දරුවන් නිසා ඒ තිරිසන් ලෝකෙට ඒ අම්මා නිරයට වැටුණා. ඒ නිරේදී දුක් විඳින්නේ කවුරු නිසාද? දරුවන් නිසා. මුතුනේ දරුව හැටියට අපි අම්මලා තාත්තලාට දීලා තියෙන දුක මදිද? දීලා තියෙන දුක මදිද? තව අම්මා තාත්තා උදෙසා දුක් දෙන්න එපා. ඒ අම්මා තාත්තට කියලා දෙන්න, අම්මේ මේ ඇස අනිත්‍යයි, අම්මේ මේ කන අනිත්‍යයි, මේ නාසය, දිව, ශරීරය, මනස අනිත්‍යයි. මේ නැවත මේ ඇස ප්‍රාර්ථනා කරන්න එපා. මේ කන, නාසය, දිව, ශරීරය, මනස නැවත ප්‍රාර්ථනා කරන්න එපා. අම්මේ මේ එකම දරුවෙක්වත් ඔබට අයිති නෑ. ඔබ දරුව වෙනුවෙන් සංසාර මහ සාගරේ ජලයට වඩා කඳුළු වෙලලා තියෙනවා. ඒ රත්තරන් අම්මේ තව දරුවෝ උදෙසා කඳුළු හෙලන්න එපා. ඔබලා දරුවෝ උපාදානය කරගෙන සතර අපායට වැටුණොත් කල්ප ගානක් ඔබලා දුක් විඳින්නේ දරුවෝ නිසාමයි. ඒ කඳුළු වයිති දරුවන් නිසා ඒ කඳුළු වලට. එනම් පින්වතුනි, බුදුරජාණන් වහන්සේ උපමාව කොයිසම් සාධාරණද? මේ සෑම අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් දරුවන් උදෙසා හෙළු කඳුළු මහ සාගරයට වැඩි. ඒ කියන්නේ මේ දරුවන් හදපු මේ ජීවිතයේ ගැන මේ බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ, දරුවන් උපාදානය කරගෙන මැරිලා සතර අපායේ කල්ප ගණන් අපි හෙළුවා වූ කඳුළු මේ ගොඩට අයිති. එමනම් පින්වතුනි, මේ වියරු පංච උපාදානස්කන්ධ ලෝකය තවදුරටත් ප්‍රාර්ථනා කරන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකෙට දුවන්න දෙන්න, ලෝකෙට දුවන්න දෙන්න, විවේචන තුමින් ලෝකෙට දුවන්න දෙන්න, කේතිය තුමින් ලෝකෙට දුවන්න දෙන්න, නපුරුකම් තුමින් ලෝකෙට දුවන්න දෙන්න, ද්වේෂය තුමින් ලෝකෙට දුවන්න දෙන්න, වෛරය තුමින් ලෝකෙට දුවන්න දෙන්න. අපිට ලෝකේ නවත්තන්න බැහැ. බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් පහළ වෙලා ලෝකේ නිවැරදිුනේ නැහැ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වුණා කියලා දඹදිව නිවැරදිුනේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 500න් දඹදිවෙන් බුදුදහමත් අතුන් දහම් වෙනවා. එහෙමනම් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකටවත් ලෝකේ නිවැරදි කරන්න බෑ. ඇයි? මොකද්ද ලෝකය කියන අර්ථය?
අපි ලෝකය කියන්නේ මොකටද? මේ ඉරහඟ තාරකා ඇමරිකාව රුසියාව ජපානය මේකටයි අපි ලෝකය කියන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකයේ හැටියට පණවන්නේ ඕක නෙමේ. බුදුරජාණන් වහන්සේ ලෝකයේ අර්ථය හැටියට පණවන්නේ කැඩෙන, බිඳෙන, විසිරෙන ස්වභාවයයි. මෙතන මොකද්ද බුදුරජාණන් වහන්සේ පණවන ලෝකයේ අර්ථය? කැඩෙන, බිඳෙන, විසිරෙන අර්ථයයි ලෝකය. පිටතුනි කැඩෙන, බිඳෙන, විසිරෙන අර්ථයයි. මොකද්ද කැඩෙන්නේ? මොකද්ද විදෙන්නේ? මොකද්ද විසිරෙන්නේ? මේ රූපය කැඩෙමින්, විදෙමින්, විසිරෙමින් පවතිනවා. රූපය කැඩෙමින්, විදෙමින්, විසිරෙමින් පවතිද්දී මේ වේදනා, සංඥා, සංකාර, විඥානය කැඩෙමින්, විදෙමින්, විසිරෙමින් පවතිනවා. මේක හදන්න බැහැ. මේක නොහැදෙන ලෝකයක්. ඇයි මේක නොහැදෙන්නේ? මේක කැඩෙන, විදෙන, විසිරෙන අර්ථයයි ලෝකය. ලෝකය හදන්න යන්න එපා. නොහැදෙන ලෝකය උපයෝගී කරගෙන ඔබ හැදෙන්න, ඔබ නවතින්න බුදුජානන් වහන්සේ ඔබට පණවන්න එතනයි. ඔබ කොහොමද නිවැරදි වෙන්නේ? ඔබ අකමැති දෙයක් දකිද්දී දැක්කා කියන තැන නවතින්න. දැක්කා පිටුතුනි අදින් පස්සේ දිවි වෙන ලෝකයේ තුල කැමති දේවල් දකින්න හම් වෙන්නේ නැහැ. කැමති දේවල් අහන්න හම් වෙන්නේ නැහැ. කාගේවත් වැරදි නෙමෙයි, ආණ්ඩුව වල වැරදි නෙමෙයි. අපේම අකුසල් වලට අපි අමුද ඇඟිලි දික් කරන්න එපා. අපේ පැත්තට ඇඟිලි හතරක් දික් වෙනවා. එනිසා අදින් පස්සේ දිවි වෙන ලෝකයේ තුල අපි කැමති දේවල් නෙමෙයි අහන්න, දකින්න, හිතන්න ලැබෙන්නේ. එනිසා ඔබ මේ වියදු සංස්කාර ලෝකයෙන් ආරක්ෂාකාරී වෙන්න. කොහොමද ඔබ ආරක්ෂාකාරී වෙන්නේ? ඔබ අකමැති දෙයක් දකිද්දී දැක්කා කියන තැන නවතින්න. දැක දේ විතර්ක කරන්න එපා. ඔබ අකමැති ශබ්දයක් ඇහෙද්දී ඇසුනා කියන තැන නවතින්න. මට කවුරු හරි බයිනවා පිටිපස්සේ ඉඳන්. බයින දේ මට ඇහෙනවා. මම ඇසුනා කියන තැන නැවතුනා නම් ප්‍රශ්නයක් නෑ. අපි නවතින්නේ අපේ සක්කාය දිට්ඨිය නිසා. ඒ නිසා ඔබ අකමැති දෙයක් ඇහෙද්දී ඇසුනා කියන තැන නවතින්න. ඔබට අකමැති දෙයක් ලෝභ, දේශ, මෝහයන් දැනෙද්දී දැනුනා කියන තැන නවතින්න. ඔබ නවතින්න. ලෝකෙට දුවන්න දෙන්න. කර්මය, කර්මඵල විශ්වාසයෙන් ලෝකය දකින්න. ඔබට බැන්නා, ඔබට ගැහුවා කියලා ඔබ ගැටෙන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බැනුම් වහගෙන හරි මේකෙන් නිදහස් වෙලා යන්න. ගුටි කාගෙන මේකෙන් නිදහස් වෙලා යන්න. චෝදනා ලබමින් මේකෙන් නිදහස් වෙලා යන්න. මේක නිවැරදි කරන්න බැරි ලෝකයක්, කැඩෙන, බිඳෙන, විසිරෙන ලෝකයක්. බුදුරජාණන් වහන්සේගේ ප්‍රධානම අග්‍රශ්‍රාවකින් වහන්සේ නමක් මුගලන් මහරහතන් වහන්සේ. මුගලන් මහරහතන් වහන්සේ අපවත් කරන්නේ බොරු අල්ලලා අතපය කුඩු කරලා, අතපය කුඩු කරලා මුගලන් මහරහතන් වහන්සේ අපවත් කරද්දී අර සද්ධානුසාරී, ධම්මානුසාරී ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මේක හරිම අසාධාරණයක්. අපේ ප්‍රධාන ශ්‍රාවකයා අතපය කුඩු කරලා අපවත් කළා. කුසල් රජතුමාට කියලා මේ මිහි මරුවන්ට උපරිම දඬුවම දෙන්න. බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි, ඔය මුගලන් මහරහතන් වහන්සේට පුංචියෝ අසාධාරණයක් වෙලා නැහැ. බලන්නකෝ, තමන්ගේ ප්‍රධාන ශ්‍රාවකයා අතපය කුඩු කරලා අපවත් කරලා බුදුරජාණන් වහන්සේ කියනවා ඔය මුගලන් මහරහතන් වහන්සේට පුංචියෝ අසාධාරණයක් වෙලා නැහැ. ඇයි? ඔය මුගලන් සංසාරේ තමන්ගේ අන්ත අම්මා තාත්තා බිරිඳගේ කී මහලා කැලේට අරන් ගිහිල්ලා ගහලා ඔය විදියට මත හැරලා දැම්මා. පින්තුනි අන්න බුදුරජාණන් වහන්සේගේ සම්මා දිට්ඨිය, අන්න බුදුරජාණන් වහන්සේගේ කර්මය, කර්මඵල විශ්වාසය. තමන්ගේ ප්‍රධාන ශ්‍රාවකයා අතපය කුඩු කරලා අපවත් කරද්දී ඔය මුගලන්ට පුංචියෝ අසාධාරණයක් වෙලා නැහැ. තට්ටු කරන්න හද සාක්ෂියට, තට්ටු කරන්න හද සාක්ෂියට අපි කවදාද ඔතෙන් එන්නේ? කවදාද අපි සම්මා දිට්ඨියට අදාළව ලෝකය දකින්නේ? කවදාද අපි පින්වතුනි කර්මය, කර්මඵල විශ්වාසයට අදාළව ලෝකය දකින්නේ? අපි කවදාද බුදුරජාණන් වහන්සේ දැක්ක ලෝකය දකින්නේ? අවබෝධාත්මක
බුදුරජාණන් වහන්සේට දේවදත්ත හාමුදුරුවෝ අර ගල පෙරලලා සිරිපතුල තුවාල කරද්දි මොකක්ද බුදුරජාණන් වහන්සේ කළේ? සුවපත් වේවා කියලා. ඒ සුවපත් වේවා කියන චිත්තය සතර සතිපට්ඨානෙ තුල විසිරෙව්වා. අපිට උනා නම් මොකද වෙන්නේ? අපිට උනා නම් මොකද වෙන්නේ? ඇයි බුදුරජාණන් වහන්සේ කර්මය කර්මඵල විශ්වාසය තුලයි දැක්කේ? දේවදත්ත ගල පෙරළුණා. තුවාල වුණේ බුදුරජාණන් වහන්සේගේ අතීත අකුසලයන් විපාකෙට ආවා. ඈත සංසාරේ පසී බුදුරජාණන් වහන්සේ නමකගේ ලේ සෙනවීමේ අකුසලයේ විපාකෙට ආවා. සුන්දර ධර්මයක්, සුන්දර ධර්මයක්. බුදුරජාණන් වහන්සේ ඒ නිසා අපට දේශනා කරනවා, බැනුම් අහගෙන හරි මුටි කාගෙන හරි චෝදනා ලබමින් හරි ලෝකෙට සුවපත් වේවා කියලා නිදහස් වෙලා යන්න, නිදහස් වෙලා යන්න. ඔබ මේ දෙපා තබාගෙන තියෙන ඔබේම සුසාන භූමිය මත, ඔබ ඔය දෙපා තබාගෙන තියෙන ඔබේම මිනි අලු මත ලැජ්ජ වෙන්න ඕනේ. අපි අපේම සුසාන භූමිය මත දෙපා තබාගෙන තාම ඇයි අපි ජීවත් වෙන්නේ? මෙවන් උත්තරීතර ධර්මයක් අපි ඉදිරියේ තියෙද්දි පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපෙන් ප්‍රශ්න කරනවා, ඇයි අපි මෙවන් උත්තරේ ජීවමාන බුදුරජාණන් වහන්සේ නමක් වැඩ ඉන්නවා උතුම් ධර්ම විනය. ඒ ධර්ම විනයෙන්ද ජීවමාන ශාස්ත්‍රුන් වහන්සේ අපෙන් ප්‍රශ්න කරනවා, ඔබලා මෙවන් උත්තරීතර ධර්මයක් අතේ තියාගෙන ඇයි තාමත් ඔබලාගේ මිනි අලු වලින් මිහිදන් වුණා වූ මේ සුසාන භූමිය මත දෙපා තබාගෙන ඉන්නේ කියලා ඔබේ හද සාක්ෂිත් අත් උගල් අහන්න. ඒ නිසා ලෝකෙට යන්න දෙන්න, දුවන ලෝකෙට යන්න දෙන්න. තව කල්ප 100 කෝටි ප්‍රකෝටි ගානක් වැයකට මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ දුවනවා. ඒ දුවන ලෝකෙට යන්න දෙන්න. ඔබ නවතින්න කොහමද? දැක්ක දේ දැක්කා කියන තැන නවතින්න, ඇසුන දේ ඇසුනා කියන තැන නවතින්න, දැනුන දේ දැනුනා කියන තැන නවතින්න. ලෝකෙට කොහොමද වෙන්නේ? ඔබ නවතින්න සාදු කියන්න. තව පැහැදිලි කරන්න කරන්න දෙන්නේ සතුටු කාරණා තියෙනවා. මේකේ විදිහට මේ ධර්මයේ අර්ථය මේ දැන් ඔබලා සද්ධර්මයේ ශ්‍රවණය කරලා සමාධිමත් හිතක් ඇති කරගෙන ඉන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ උපමාවක් දැන් මම ඔබට කියන්නම්. ඔබලා මේ සමාධිමත් හිතෙන් පසු වෙන වෙලාවේ මෙතෙන්ට බොහොම හැදි දැඩි ශක්තිමත් මිනිසෙක් එනවා. මේ මිනිසයා ඇත්ත කතා කරන මහත්තයෙක්. කවදාක්වත් මේ මහත්තයා බොරුවක් නම් කියන්නේ නැහැ. යමක් කිව්වොත් ඒ දේ අපුරට මේ මහත්තයා ඉටු කරනවා. මේ සත්‍යවාදී මහත්තයා මෙතෙන්ට තිවුරු වේවැලක් අතින් අරගෙනයි මේ වේදිකාවට එන්නේ. තිවුරු වේවැලක් අතින් අරන් මේ වේදිකාවට ආපු මේ සත්‍යවාදී වචන කතා කරන මහත්මයා ඔබලාට කියනවා, මම දවසක මේ වේවැලෙන් වේවැල් පාරවල් 300ක් ගහනවා. දවසට කීයක්ද? 300ක්. දවසට වේවැල් පාරවල් 300 ගානේ මම ඔබට මේ වේවැලෙන් අවුරුදු 300ක් ගහනවා. ඒ කියන්නේ 365 වේවා 300ක්. දවස් 365 වේවා 300ක්. මම ඔබට අවුරුදු 300ක් මේ වේවැලෙන් ගහලා 300 වෙනි අවුරුද්ද ගෙවන දවසේ මම ඔබට උතුම් සෝවාන් ඵලය ලබා දෙනවා. ඉන්නතුනි ඇත්ත කතා කරන මහත්තයෙක් කවදාකවත් බොරුවක් නම් කියන්නේ නැහැ. මේ කියන කතාව සම්පූර්ණ ඇත්තයි. මේ මහත්තයා මෙතෙන්ට ඇවිල්ලා දැන් ඔබට කියන්නේ දවසක වේවැල් පාරවල් 300 ගානේ අවුරුදු 300ක් මම ඔබට මේ වේවැලෙන් ගහනවා. 300 වෙනි අවුරුද්ද ගෙවුන වෙලාවේ මම ඔබට උතුම් සෝවාන් ඵලය ලබා දෙනවා කියලා. දැන් ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරන්න. දැන් ඔබට මේ ප්‍රශ්නේ අහන්නේ ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්නේ ඔබ දවසට වේවැල් පාරවල් 300 ගානේ අවුරුදු 300ක් වේවැල් පාරවල් කාලා 300 වෙනි අවුරුද්දේදී ඔබ සෝවාන් ඵලය ගන්නවද? එපා කියනවා. උත්තරේ කියන්න එපා. මම ගන්න උත්තරේ මොකද්ද කියලා?
ඔබ කවදාවත් ඒ දුක විඳලා අවුරුදු 300ක් වේදල් පාරවල් කාලා සෝවාන් ඵලය නම් ඔබ ඉල්ලන්නේ හරි නමුත් බුදුරජාණන් වහන්සේගේ උත්තරේ ඔබ නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්‍යවාදී මිනිසෙක් ඔබ ඉස්සරහට ඇවිල්ලා දවසක වේදල් පාරවල් 300ක් ගානේ අවුරුදු 300ක් ගහලා 300 වෙනි අවුරුද්දේදී ඔබට සෝවාන් ඵලය දෙනවා කිව්වොත් අනේ ලාභයක්මයි ලාභයක්මයි සාදු සාදු ඒ දුක විඳලා උතුම් සෝවාන් ඵලය ලබා ගන්න කියලා. විමුක්තිය අපි කොතනද ඉන්නේ? අපි කොතනද ඉන්නේ? අපි කොතනද ඉන්නේ බුදුරජාණන් වහන්සේ කොතනද ඉන්නේ? අපි මොනවද දකින්නේ බුදුරජාණන් වහන්සේ මොකද්ද දැක්කේ? අපිට ලෝකයේ දකින්න චතුපපාද ඥානිය නැහැ. අපිට ලෝකයේ දකින්න පූර්වේ නිවාසානුස්සති ඥානිය නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්මයන් දේශනා කළේ අනුගෙන් අහලා නෙමෙයි. පූර්වේ නිවාසානුස්සති ඥානයෙන් දැකලා චතුපපාද ඥානයෙන් දැකලා අපි මේ ලෝකයේ දකින්නේ නැහැ. ඒ නිසා අපි කැමති නැහැ. අවුරුදු 300ක් මේ දුක විඳලා සෝවාන් ඵලය ගන්න. කිම්මතුනි ඔබ මේව හිතන්නේ මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ මම ධර්මයට අකීකරු වෙලා පින්වතුනි මරණාසන්න මොහොතේ මම අපවත් වෙනවා මම බුදුරජාණන් වහන්සේට අකීකරු ජීවිතයක් ගත කළා නම් මේ උතුම් ධර්මයට අකීකරු ජීවිතයක් ගත කළා නම් මං අපවත් වුණාට පස්සේ මං දෙවියෙක් වෙයිද කියන්නේ දෙවියෙක් වෙයිද මම මිනිසෙක් වෙයිද මම මොකද වෙන්නේ මං සතර අපායටයි වැටෙන්නේ මොකද මං බුදුරජාණන් වහන්සේට කීකරුනේ නැහැ මං මරණාසන්න මොහොතේ අකුසල් සිහිපත් කළා සතර අපායට වැටෙන්නේ මොනතුනි දැන් ඔබ හිතන්නේ මං අපවත් වෙලා බල්ලෙක් වුණා කියලා හිතන්නේ මං දැන් බල්ලෙක් බුදුරජාණන් වහන්සේ කියනවා ඔය සෑම තිරිසන් කුලේ සතේ එකම කුලේ ආත්ම භාව 500ක් ඉපදෙනවා කියලා ඉන්නතුනේ දැන් මිනිස්සු බැරෙන වෙලාවේ අපිට විනාක් මතු කරගන්න පුළුවන් සීලයක් මතු කරගන්න පුළුවන් මුදු ගුණයක් නමුත් තිරිසන් සතා ඒව දන්නේ නැහැ තිරිසන් සතා බැරෙන වෙලාවේ උපාදානය වෙන්නේ රැළමයි රැළේ උපදිනවා සා තිරිසන් සතෙක් වුණත් ආත්ම භාව 500ක් එකම තිරිසන් කුලේ දැන් හොඳට බලන්න ආත්ම භාව 500ක් එකම තිරිසන් කුලේ දැන් මම අපවත් වෙලා කොහෙද බල්ලෙක් වෙලා ඉපදිනා ඒ කියන්නේ බලු කුලේ ආත්ම භාව 500ක් මුතුනි බල්ලෙක් වෙලා ආත්ම භාව 500ක් මොන දුකක්ද ඒ බල්ලෙක් වෙලා ආත්ම භාව 500ක් දුක් විඳින්දි මම පිනක් කරනවද කුසලයක් කරයි මේ සතා ආත්ම භාව 500 ඉවර වෙද්දී ආයිමත් වෙනත් තිරිසන් කුලයකට වැටෙනවා එතනත් ආත්ම භාව 500ක් එතන ප්‍රකුසල් කළ ආයිමත් තිරිසන් කුලේක ආයිමත් ආත්ම භාව 500ක් ඊට පස්සේ නිරේත වැටුණොත් කල්ප ගානක් අන්න බුදුරජාණන් වහන්සේ උපමාවට එන්නේ මම දකිනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කැටියට මම අපවත් වෙලා වැරදි කරලා මම බල්ලෙක් වෙලා ආත්ම භාව 500 මම බලු කුලේ ඉපදුනා පින්වතුනි අර වේබල් පාරවල් 300 දුකට වඩා මට දුක් විඳින සිද්ධ වෙනවා හිතන්නේ 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 මොණින් මෙනෙහි කරන්නේ මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කැටියට මොණින් මෙනෙහි කරනවා මම ධර්මයට අකීකරුව ජීවත් වෙලා මම තිරිසන් කුලේ ඉපදිලා ආත්ම භාව 500 ගෙවනකොට වේබල් පාරවල් අවුරුදු 300ට වඩා දුකක් මං එතනදි විඳිනවා නමුත් එතනදි ඉවර වෙන්නේ තිරිසන් ලෝකෙට තිරිසන් ලෝකෙට නිරේ නිරේට කල්ප ගණන් විඳින දුක මේ උපමාවි සුන්දරව තියෙනවා ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ අනේ කරුණා කරලා ඔය මේබල් පාරවල් 300 අවුරුදු 200 කාලා ඔබ ගන්න ලාභයක් 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 මයි කියලා පින්නතුනි සෝ මේක ලාභයක් හැටියට දැක්කනම් ඒක ලාභයක් හැටියට ඔබ දැක්කනම් ඔබ හෙට ඉඳන් ලෑස්ති වෙන්න හෙට උදේ ඉඳන් ලෑස්ති වෙන්න දවසට වේබල් පාරවල් 300ක් කන්න
මේ ධර්මයේ සත්‍යතාවයි ධර්මයේ සරලයි ධර්මයේ සංසිද්ධිකයි මේ ජීවිතේ දකින්න පුළුවන් ධර්මය මේ මොහොතේ දකින්න පුළුවන් ධර්මයේ එයි පස්සිකයි ධර්මයේ විරුද්ධයි සැකවිලා නැහැ ධර්මයේ ඕපනයිකයි තමාතුලින්මයි වඩාගත යුත්තේ ධර්මයේ පස්චත්තම් වේදිකම්ව ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ ධනවත් දුප්පත් ભેදයක් නැහැ උගත් දුර්ගත් ભેදයක් නැහැ කෙරුවන්තරේ සද්ධාව කියනවා නම් ධර්මය ඔබට උරුමයි එහෙනම් හෙට ඉඳන් ඔබ ලෑස්ති වෙන්න වේරයි මාරවත් 300ක් අන්නේ හෙට ඉඳන් ලෑස්ති වෙන්න දැන් මම මෙතන වාඩි වෙලා පැය 4ක් විතර වෙනවා මම මේ වාඩි වෙච්ච පැය 4 තුල මං වේරල් පාරවල් 100 ගණන් කෑවා මං කොහොමද වේරල් පාරවල් 100 ගණන් කෑවේ එකම ලෝභ සිතකටවත් එන්න දුන්නේ නෑ ඒ සෑම ඒන ලෝභ සිත චිත්තානුපස්සනාවෙන් අයින් කළා එක වේවල් පාරක් කෑවා එකම දේශ සිතකටවත් එන්න දුන්නේ නෑ ඒ දේශ සිත චිත්තානුපස්සනාවෙන් අයින් කළා එකම රාග සිතකටවත් එන්න දුන්නේ නෑ ඒ රාග සිත චිත්තානුපස්සනාවෙන් අයින් කළා එකම මෝහ සිතකටවත් එන්න දුන්නේ නෑ චිත්තානුපස්සනාවෙන් අයින් කළා හිත උදේ ඉඳන් ලෑස්ති වෙන්න ඔබ හිත උදේ ඉඳන් ඔබට මේ ධර්මයන් අර්ථයන් ඕනේ නම් මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලය ඕනේ නම් බුදුරජාණන් වහන්සේගේ ඇකේ උපන් දරුවෙක් වෙන්න ඔබට ඕනේ නම් බුදුරජාණන් වහන්සේගේ සිවුරු කර අල්ලාගෙන බුදුරජාණන් වහන්සේ තබන පියවරට පසු පියවර තබමින් බුදුරජාණන් වහන්සේ පසුපස ගමන් කරන්න ඔබට අවශ්‍ය නම් හෙට ඉඳන් එන්න හෙට ඉඳන් වේවැල් පාරවල් 300 කන්න සූදානම් වෙන කොහොමද ඔබ සූදානම් වෙන්නේ හෙට ඉඳන් ඔබ තුල උදේ ඉඳන් සකස් වෙන එකම ලෝභ සිතකටවත් ඉඩ දෙන්න එපා ලෝභ සිතක් ඇති වෙනකොට චිත්තානුපස්සනාවෙන් ඒ හිත අයින් කරන්න එක වේවැල් පාරක් ඔබ කෑම වෙනවා එකම කේන්ති හිතක් දේශ සිතක් ඇති වෙන්න දෙන්න එපා කේන්ති හිත ඇති වෙනකොට ඒ හිත චිත්තානුපස්සනාවෙන් අයින් කරන්න දෙවෙනි දේවල් පාරක යන වෙනවා රාග සිතක් ඇති වෙද්දී ඒ රාග සිත විග දෙන්න එපා චිත්තානුපස්සනාවෙන් ඒ රාග සිත අයින් කරන්න ඔබ තුන්වෙනි දේවල් පාරක යන වෙනවා එකම මෝහ සිතට විග දෙන්න එපා ඒ මෝහ සිත චිත්තානුපස්සනාවෙන් අයින් කරන්න ඔබ හතරවෙනි දේවල් පාරක යන වෙනවා මේ ඔබට දවසට දේවල් පාරවල් 300කට වඩා කන්න පුළුවන් දැන් ඊයේ දවසේ යන්නේ ඔබ ඊයේ දවසේ කී පාරක් ලෝභ සිත් ඇති කරගත්තද කී පාරක් කේන්ති ගත්තද කී පාරක් රාග සිත් ඇති කරගත්තද කී පාරක් මෝහ සිත් ඇති කරගත්තද දේවල් පාරවල් කීයක් ඔබ මඟහැරියාද ඊයේ දවසේ ඔබ දේවල් පාරවල් 10 මගෙන්න කියනවා එනම් පින්වතුනි හෙට ඉඳන් ඔබ ලෑස්ති වෙන ධර්මයේ සත්‍යතාවයි සරලයි ධර්මයේ සම්දිතිකයි මේ ජීවිතේ මේ මොහොත දකින්න පුළුවන් ධර්මයේ ඕපනායිකයි මහත්මින් වඩා ගන්න ඕනේ ඒ නිසා හෙට ඉඳන් උදේ ඉඳන් රැගෙනකන් සකස් වෙන සෑම ලෝභ දේශ මෝහ රාග සිතකටම ඉඩ දෙන්න එපා ඒ සිත්තානුපස්සනාවෙන් අයින් කරන්න ඒ සෑම සිතක් ඉදිරියේ ඔබ වේවැල් පාරක් කන්න ඔබ දේශ සිතට ඉඩ දුන්නොත් වේවැල් පාර මගහැරියා ඔබ රාග සිතට ඉඩ දුන්නොත් වේවැල් පාර මගහැරියා පින්තුනි ඔබ දක්ෂණං හෙට ඉඳන් ඔබ තුල සකස් වෙන සෑම ලෝභ දේශ මෝහ රාග සිතක් ඉදිරියේ චිත්තානුපස්සනාවෙන් ඒ පිරිසිදු කරන්න එහෙම බැරි නම් අවම වශයෙන් ලෝභසිත ඉදිරියේ අලෝභසිතක් ඇති කරගන්න දේශසිත ඉදිරියේ මෛත්‍රීසිතක් ඇති කරගන්න රාගසිත ඉදිරියේ විරාගීසිතක් ඇති කරගන්න මෝහසිත ඉදිරියේ අමෝහසිතක් ඇති කරගන්න ඒත් ඔබේ අන්තමින් වේදල් පාරක් ආපු කෙනෙක් බවටපත් වෙන්නේ ඒ නිසා ඔබ දක්ෂණං ඔබට හෙට දවසේ පුළුවන් වේවැල් පාරවල් 300 ගණන් කන කෙනෙක් වෙන්න ඔබ ලෑස්ති නම් හෙට ඉඳන් වේවැල් පාරවල් 300ක් කන්න ජීවමාන සාස්තුන් වහන්සේ ජීවමානව ඉන්නවා මේ මොහොතේ
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමාට ජීවමාන ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඉන්නවා මේ උතුම් ධර්ම විනය. ඒ ජීවමාන ශාස්ත්‍රුන් වහන්සේ ඔබලාට සහතිකයක් දෙනවා. මේ සුන්දර රාත්‍රියේ ඔබලාට සහතිකයක් දෙනවා. මොකක්ද ඒ සහතිකය? ඔබ දක්ෂණම් හෙට ඉඳන් වේවැල් පාරවල් 300 කන්න ජීවමාන ශාස්ත්‍රුන් වහන්සේ ඔබට සහතිකයක් දෙනවා. මේ ජීවිතේ ඇස් දෙක පියවෙන්න පෙර ආතුව ඔබට උතුම් සෝවාන් ඵලය ලබා දෙනවා කියලා සහතිකයි. පින්වත්නි අප්‍රමාණ සතුටපත් වෙන්න මේ මොහොතේ සුන්දර ධර්ම දේශනාව පිළිගමක් සිදු කරලා අප්‍රමාණ විදර්ශනාමය කුසලයක් ජීවිතේ එකතු කරගත්ත නිසා කල්පනා කරන්න මේ රැස් කරගත් ආශ්‍රයම විනක්ම මුලින්ම අපේ මොරටුවේ වාල්පාරාමේ මහා විහාරයේ අතිගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට මුලින්ම මේ රැස් කරගත් ආශ්‍රයම විනක්ම නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැකීම අවබෝධයට මේ පින් මුත්තම ශක්තිය වේවා කියලා සාදු. ඒ වගේම බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් අපිට මේ ආරාධනයන් සිද්ධ කරපු ඒ කොරියාගේ තේගෝ ලංකාරාමාදී කාරී රාජකීය පඬිතුය පූජ්‍ය අවසරයි මැදපැත්තේ පියනන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේ සියලු විදර්ශනාමය පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ඒ වගේම ගෞරවනීය ස්වාමීන් වහන්සේ කොරියාවේ ජනතාව උදෙසා කරගෙන යන ඒ ශාසනික ආගමික කටයුතු තව තවත් ශක්තිමත් ආකාරයෙන් සිදු කර ගැනීමට මේ උතුම් ධර්ම දානමය පින් ගෞරවනීය ස්වාමීන් වහන්සේට උත්තම ශක්තියක් වේවා කියලා සාදු. ඒ වගේම කල්යාණ මිත්‍ර භාවයෙන් වැඩමකට වදාළ අතිගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නයට ඒ වගේම උත්තරීතර මහා නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම ගෞරවනීය මහා සංඝරත්නයට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිසම හේතු වේවා කියලා සාදු. ඒ වගේම මේ රැස් කරගත් සෑම පිනක්ම කල්යාණ මිත්‍ර භාවයෙන් සහසම්බන්ධ වෙන පින්වත් මහත්මේලාට නොන මහත්මීන්ට දුවා දරුවන්ට මව්දේ මාසියන්ට දැකබලා සතුටෙන් සිල් දෙනාට ගම්වාසී රටවාසී සිල් දෙනාට ඒ වගේ මේ කොරියාවේ සිට සම්බන්ධ වෙන්නේ පින්වත් මහත්වරුන්ට ඒ වගේ මේ තානාපතියේ නොන මහත්මියට උපකාරක ධර්මයන් සකස් කොට දුන් සියලු දෙනාට දැකබලා සතුටු සියලු දෙනාට ඒ පින්වත් අපේ චන්ද මහත්මයාට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිසම හේතු වේවා කියලා සාදු. ඒ වගේම මේ රැස් කරගත් ආශ්‍රයම පිනක්ම අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ මේ පින්කම සංවිධානය කරන්න මූලික හේතුව වුණේ මීට මාස 3කට පෙර ආතුව තමන්ගේ නමින් මියගිය දයාබර පියාණන් වෙන පින්වත් අරුණෝනිස් රාජපක්ෂ පියාණන් මියගියලා 3 මාසයක් ගත වෙන මොහොතේ ඒ වගේම දයාබර මෑණියන් වූ එම්පී උපාසිකාවේ මියගොස් වසර 4ක් පිරීමත් ඒ වගේම ගෞරවනීය මැදපැත්තේ පියනන්ද ස්වාමීන් වහන්සේගේ දයාබර මෑණියන් වෙන යූ ඩිංගිරි මැණිකේ මාතාව මියගොස් සත්‍තින ගත වෙන ඒ අම්මල තාත්තලා සිහිපත් කරලා පින්වත් මොදන් කිරීමත් ඒ වගේම වාල්පාරාම මහා විහාරාධිපතිව වැඩවිසූ අග්ගමහා පඬිතුක පූජ්‍ය පොහොරන්තර මුල්ලේ විභාවේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට ඒ වගේම වාල්පාරාම මහා විහාරාධිපතිව වැඩවිසූ
පූජ්‍ය කටුකුරුම්ගේ මෛත්‍රී ස්වාමීන් වහන්සේට, ඒ වගේම ශාස්ත්‍රපති පූජ්‍ය මුරුපිටියේ ගෞරවනීය මුනින්ද වංශ ගෞරවනීය ස්වාමීන් වහන්සේවත් පරිලව ජීවිතයේ සිහිපත් කරලයි මේ පින්කම් මාලාව සිද්ධ වෙන්නේ. ඒ නිසා කල්පනා කරන්න, මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම පින්වතුන්ලාගේ නමින් මිය පරිලව ගොස් පින් බලාපොරොත්තුව ජීවත් වන්නේ නම් දයාකර අම්මල තාත්තලා චිර සීයල ඇතුළු පින් බලාපොරොත්තුව ජීවත් වන දස දිසාවේම සත්වයෝය. ඒ වගේ මේ නම් කියවූ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා, ඒ වගේ මේ අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ නමින් මිය ගිය දයාකර අම්මල තාත්තලා පරලොව ජීවිතේ තමන්ගේම දෑකින් කරගත්තා වූ පින්කම් සේසිතා මේ පින් දකිත්වා සතුටු වෙත්වා. පරලොව ජීවිතේ වර්ණය සැපේ බලය ප්‍රඥාව පිණිසම මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා මියගිය ඥාතීන්ගේ රුව ගුණ සීයට නගාගෙන කරගත්තා වූ විදර්ශනාමය කුසලය සිහිපත් කරගෙන මේ පින අනුමෝදන් කරන්න. ඉදම් මේ ඥාතී නංගෝතු ගාථාව ශබ්ද නගල කියන්න. ඉදම් මේ ඥාතී නංගෝතු සුඛිතා වුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතී නංගෝතු සුඛිතා වුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතී නංගෝතු සුඛිතා වුන්තු ඥාතයෝ. ලෝකුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් සමග ඥාතිත්වෙන් ජීවත් වෙලා මව්ගේ මාපියන් ගුරුවරුන් මිය පරලොව ගියාට පස්සේ ඒ අය සිහිපත් කරලා පින්පෙත් අනුමෝදන් කිරීම ජීවත්ව සිටින දුවාදරුවන්ගේ යුතුකමක් කියලා ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ යුතුකම් පක්ෂය තමන්ගේ දයාබර මව්ගේ මාපියන් ගුරුවරුන් උදෙසා සිදු කළායි කියලා සතුටු වෙන අතර මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මහේ ශාක්‍ය අල්පේ ශාක්‍ය අප්‍රමාණ දිව්‍ය රාජ සමූහයා මේ ගම්පින් සුරකින දෙවියෝ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය සුරකින සක්‍ර දෙවියන් සතරවරම් දෙවියන් ඇතුළු දිව්‍ය රාජ සමූහයා මේ පින් දකිත්වා සතුටු වෙත්වා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකි අමා මහ නිවනින් සැනසෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදේ පින්වතුන්ලා කරන කියන ව්‍යාපාර රැකී රක්ෂා දුවාදරුවන්ගේ කටයුතු වේනම් පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදේ ඒවා සස්ත්‍රීක භාවයට පත් වේවා, සෞභාග්‍යමත් භාවයට පත් වේවා. පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් අපගේ විහාරස්ථානයේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේත් ඒ වගේම කොරියාවේ ඒ ගෞරවනීය ලංකාරාමේ නායක ස්වාමීන් වහන්සේ සාසම්පන්ද වෙන ස්වාමීන් වහන්සේලා නිදුක් නිරෝගීව ආරක්ෂා කෙරෙත්වා කියලා දෙවියන්ටත් මේ පින අනුමෝදන් කරන්න. Yeah.
යාම නිබ්බාන
පුරණ දීර්ඝාක්ෂනාදී මහවෙන වඩන සත්පුරුෂයන්ගේද කල්යාණ මිත්‍රයන්ගේද බුද්ධාදී ආර්ය මහෝත්තමයන්ගේද ආශ්‍රයම ලැබේවා. හොඳයි, දැන් මහා සංඝරත්නය පින්වතුන්ලාට ආශිර්වාද කරනවා. නාරි ස්වාමීන් වහන්සේ සබ්බීතියෝ විජ්ජන්තු කියන්නේ සබ්බීතියෝ විජ්ජන්තු සබ්බ ලෝකෝ විනස්සතු මාතේ පවක්වන්දරා සුඛී දීර්ඝායු භව අභිවාදන සීලිස්ස විච්ඡම් වෙච්ඡා ප්‍රජායනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්‍නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සබ්බ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු. තෙරුවන් සරණින් දෙවියන්ගේ ආශිර්වාදේ ජය ශ්‍රී මහ බෝසතුන් වහන්සේගේ ස්වර්ණමාලි මහා සංඝරත්න වහන්සේගේ අනන්ත බුදු ගුණ බලයෙන් පින්වතුන්ලා අප කරගන්නා වූ කුසල් ධර්මයන්ගේ ශක්තියෙන් විගාශනාමේ කුසල් ධර්මයන්ගේ ශක්තියෙන් උතුම් ධර්ම දානමේ පින්කම් වල ශක්තියෙන් ධර්ම දානයේ සැනසෙන අප්‍රමාණ ජනතාවගේ පිණේ ශක්තියෙන් අපේ ගෞරවනීය විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේගත් ඒ වගේම ගෞරවනීය කොරියාවේ වැඩි සිටින උද්‍යානිකාරී ගෞරවනීය ස්වාමීන් වහන්සේට කල්යාණ මිත්‍ර භාගයෙන් සා සම්බන්ධ වෙන සියලුම ස්වාමීන් වහන්සේලාට කල්‍යාණ මිත්‍ර භාවයෙන් සා සම්බන්ධ වෙන පින්වතුන්ලා නොන මාත්‍රීන් දුව දරුවන් මාගේ මාපියන් දැකබලා සතුට වෙන සිද්දෙනාට උපකාරක ධර්මයන් සකස් කර දුන් සියලු දෙනාට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝාෂ පිණිස හේතු වේවා. ජීවිතවලට බලපාන යම් අතීත අකුසල් තිබේනම් ඒවා තුනී වෙලා තම තමන්ගේ අනාගත යහපත් පැතුම් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් විශ්සසිද්ධ වේවා. දුවාදරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියු වේවා. ඒ වගේම අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමින් මියගිය දයාබර අම්මා තාත්තලා පරලොව ජීවිතයේ මේ පින් දකිත්වා සතුටු වෙත්වා අනුමෝදන්.